في ماض إيها بشبالي أي بوان سبو سنبيعوك جات انت رقم كردنية ميدنية ලෝකයේ තුල වගේම ශ්‍රී ලංකාව තුළත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අද බොහෝ ජන සහභාගීත්වය සමගින් මේ දිනය සැමරුවා. කම්කරු දිනය තුළදී අපි සලකුණ දේශපාලන සංවාදයෙන් ඔබව මුණ ගැහෙනවා දේශපාලනීය සීමාවෙන් එහා සාකච්ඡා කරන්නට. මා සමගින් මගේ හිතවත් දෙදෙනා සූදානම් රංගනද සිල්වා රංගන සුබසන්ධ්‍යාවක්. සුබසන්ධ්‍යාවක් සුදේව. විමල විමල කැටපේ ආරච්චි සුබසන්ධ්‍යාවක්. එසේම වේ සුදේව. අද ජාත්‍යන්තර කම්කරු දිනය නිසා අප සලකුණෙහිත් යම් වෙනසක් කරා. අප දේශපාලන සලකුණු දෙකකට ආරාධනා කරා, දෙදෙනෙකුට ආරාධනා කරා. ප්‍රථමයෙන් හඳුනාගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානක්කර මහතා. අයිබෝවන් සුබසන්ධ්‍යාවක්. ඒ වගේම මීළඟට අපේ ආරාධනය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කෙඩි ලාල්කාන්ත මහතා. අයිබෝවන් සුබසන්ධ්‍යාවක්. මොවුන් දෙදෙනා සමග සලකුණු දේශපාලන සංවාදය ක්‍රියාත්මක කරමු. ඔබ දෙදෙනාටම පොදු ප්‍රශ්නකින් අපි වැඩසටහන ආරම්භ කරමු. ඒ පොදු ප්‍රශ්නය රූපරාම සමගින් අපි දකිමු. රස්සාවක් කරන්නේ ඒකද අද වේලගෙන ඉන්නේ සත පාක් කොයි වන උදේදලා අඩු රස්සාව නමන කරන්නේ කරත්තාදින් ඇද මුකුත් අපට නෑ දේශපාලනලි මිසා කම්කරුවන් කරලි නෑ කොහවක්ක කම්කරුවන් කරලි දෙල මත්ත අද කම්කරුව මෙතන මොකද කරන්නේ ඇවිල්ල දේශපාලඥෝ පුම්බ ගන්න කම්කරුවන්ට ආදරයට කතා කරන්න කිසිමහත්තේ අපි අද කම්කරුදිනය කියලා ගෙඩටෙලා හිටියන අපේ ගෑනු දරුව බඩගින්නේ අපිත් බඩගින්නේ අපි ගෑන දරුවත් එක්ක අපි ජීවත් වෙන්නේ නැත්නම් අපිට එදා වෙලත් හොයා ගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ ගම්කරු දිනේ ඔක්කොම වාලා අපිට වැඩක් නැහැ අද ගියක් හරි අම්බ කරලා ගියත් තමයි අපිට ගෙවල් වල ලිපපත් වෙන්නේ නැත්තම් අපි බඩගින්නේ රස්සාවක් කියන්නේ මේක තමයි කරන්න ඕනි දැන් කම්කරු කියලා අපිට ජොබ් එකක් නැහනේ අපේ දිනේ මේ දිනේ කියලා කියන්න බෑනේ ජාතන්ත්‍ර කම්කරු දිනයේදී සැබෑ කම්කරුවාගේ තත්ත්වය ලාල්කාන්ත මහත්මයා ඔබ දිගින් දිගටම සඳහන් කරා මේකයි ඉති අපිට කියලා නිල් පාටට කොළ පාටට මේකයි ඉති නැහැ කියලා. හැබැයි ඔබත් දේශපාලනයක් කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ තුලත් තිබුණේ දේශපාලනය. ඔවුන්ගේ රැළේ තිබුණ දේශපාලනය. මේ කම්කරුවන් කියන කාරණේ ඔබේ කාරණේ අතර පරස්පරයක්ද තියෙන්නේ? මොකද්ද මේ? මෙහෙම දැන් ඔබත් දේශපාලඥයෙක් කියලා කිව්වනේ. ඔබ මාව හඳුන්වද්දී අපි කවදාක්වත් කතා කරන්නේ මේ කම්කරු පන්තිය දේශපාලනය නොකළ යුතුයි කියලා. සරත් පොන්සේක මහත්තයා නම් ඊ පෙරද කියලා තිබ්බා. වෘත්තීය සමිති කම්කරු පන්තිය ඒගොල්ලෝ මේ තමන්ගේ මොනාරි සුභ සාධන ඉල්ලීමක් කරගෙන ඉන්න එක තමයි වැඩේ. දේශපාලනය කරන්න ඕනේ නැහැ කියලා. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නය තුලත් ඇඟ වෙනවා මේ ඔබත් දේශපාලඥයෙක් කියලා කියනකොට නිකන් කම්කරු ව්‍යාපාරයක් නම් ඒක දේශපාලනයට අදාළ නෑ වගේ කියලා. නෑ මම එතනදි මතු කරපු කාරණේ තමයි විශේෂයෙන්ම ඔබ කිව්ව අනිත් දේශපාලන පක්ෂ වලට අයිති නෑ මේ දිනේ කියන කාරණේ. ඒක මේකයි කාරණේ. දැන් අපි නිකන් සංස්කෘතිය පැත්තෙන් ගත්තොත් දැන් ඕනම සමරුමකට අදාළ සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියෙන් ඒක ගලවලා දැම්මොත් ඒක නෙමෙයි. දැන් පහුගිය ටිකේ මේ දින ආසන්නේ මම කියපු එක අදහසක් තමයි දැන් අපි තුමු බෞද්ධයෝ බෞද්ධ කොඩිය දාලා තමයි බෞද්ධ දිනේ සමරන්නේ. එතකොට තව ඊට අදාළ අනන්‍යතාවයන් තියෙනවා. වෙසක් කූඩුව මොකක් හරි එහෙම. එතන ඒ ටික අයින් කරොත් එතන බෞද්ධ දිනේ නැහැ. එතන වෙසක් සමරුම නැහැ. දැන් පහුගිය දවස්වල තිබ්බ සිංහල දෙමළ අවුරුද්ද. එතන සිංහල දෙමළ අවුරුද්දට අදාළව දැන් නැකත් ක්‍රියාවලියක් එහෙම තියෙනවනේ. ඕනගතේ කියලා එකක් තියෙනවානේ. ඔබ තියෙනවා යම් කිසි නැකත් පද්ධතියක්. සහ මේ ඒකට අදාළ කරන සැනකෙළි පද්ධතියක් අවුරුදු උත්සව ආදී දේවල්. දැන් ඔය මූලික දේවල් ටික අයින් වුණොත් එහෙම එතන අවුරුදු සමරුම නැහැ.
එතකොට මේදිනේට අදාළ ගත්තම මේදිනේට අදාළ තියෙන අනන්‍යතාවය. ඒ අනන්‍යතාවය එතනින් ගලවලා දැම්මොත් ඒක මේදිම සමරුමක් නෙමෙයි. දැන් මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය බොරැල්ලේ කැම්බල් එකේ තිබ්බේ මේදිනේ දවසේ UMP එකේ රැලියක්. මේදින සමරුවක් නෙමෙයි. ඒ වගේම තමයි ගෝල් පේස් එකේ තිබ්බෙත් මගේ අර්ථ දැක්වීම තමයි මම කියන්නේ මේදින රැලියක් නෙමෙයි. මේදිනේ දවසේ මහින්ද රාජපක්ෂ මහත්තයා සහ ඒ වටා පෙළ ගැහිලා ඉන්න අයගේ රැලියක්. ඒක මේදින රැලියක් නෙමෙයි. ඒ කියන්නේ ඔබ කියන්නේ රතු කොඩියේ අයිතිය ඔබට පමණයි කියලා. අපිට පමණයි කියන එක නෙමෙයි කියන්නේ. මේදිනේ නම් රතු. වෙසක් දිනේ නම් බෞද්ධ කොඩිය. වෙන කොඩි දාලා වෙසක් දිනේ කරන්න බෑනේ. රතු කොඩි දාලා, නිල් කොඩි දාලා, කළු කොඩි දාලා, වෙන කොඩි දාලා වෙසක් දිනයක් කරන්න බෑනේ. සීනුවේ ලාංඡනීය වේදිකාවේ නැති තරමට ඒක හැබෑ මේ දිනේ හැබෑ කම්කරුවන්ගේ දිනේ කියලා තර්ක කරන්න පුළුවන්ද? ලාංඡනීයද ප්‍රශ්නේ තියෙන්නේ? ලාංඡනීයද ප්‍රශ්නේ තියෙනවා. ලාංඡනීය විතරක්ම නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි තුමු සීනුව. සීනුව කියලා කියන්නේ මැතිවරණ කොමසාරිස් අපිට දීලා තියෙන ඡන්ද ලකුණ. එතකොට බුලත් කොලේ හරි අත හරි එහෙම නැත්නම් අලිය හරි කියලා කියන්නේ මැතිවරණ කොමසාරිස් ඡන්දයකට දීලා තියෙන ඡන්ද ලකුණ. දැන් අපේ මේදින පෙළපාලිය අපි සීනුව පාවිච්චි කරන්නේ නැහැ. අපේ වේදිකාවේ පාවිච්චි කරන්නේ නැහැ. අපි ජාත්‍යන්තර කම්කරු දිනයට අයිති වර්ණය පාවිච්චි කරනවා. අපිට ඒක පහසුයි. අපේ පක්ෂි නිතරම කොමත් අපි පාවිච්චි කරන්නේ රතු. එතකොට එකක් ඒක. ඒ කියන්නේ යම්කිසි ජාත්‍යන්තර සමරුවක එහෙම නැත්නම් අපි දැන් අපි තුමු ජාතික දිනය සමරනවා නම් සිංහකොඩිය දෙන්න බෑ. වෙනකොඩි දාලා ජාතික දිනය සමරන්න බෑ. එතකොට ඒකට අදාළ අනන්‍යතාවය මරනවා කියන්නේ ඒක මරනවා. වසුදේ නානකර මහත්මයා ගෝල් ෆේස් පිටියේදී මේ කියන අනන්‍යතාවය මැරුවා කියලා මේ කියන කාරණේ ඔබතුමා එකගද? අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඕන සන්දර්භයේ මූලික කරගෙන. අපි කෙබඳු සන්දර්භයක් ඇතුළත මේක විමසා බලනවාද කියන එක අනුව දැන් මේ මැදමාවතේ කියලා එකක් ලංකාවේ දේශපාලනයේ ආරම්භ වුණා. ඒකේ කොඩිය නිල් පාට. නමුත් ඒකෙන් තමයි මේ කම්කරු දිනය නිවාඩු දිනයක් කළේ. මොකද මේ කම්කරු දිනේ පිළිගත්තා මේ නිල් පාට කොඩිය තියෙන මැදමාවතේ අය. ඒකට හුඟක් බලපෑවා මැදමාවතත් වමේ දේශපාලන ධාරාවත් අතර ඇති වුණු සම්බන්ධය. 1950 ගණන් වල ඉඳලා 53 හර්තාල අවස්ථාවේ ඉඳලා. එතකොට ඒ සම්බන්ධය උඩ මේ මැදමාවතේ හා වමේ දේශපාලන එකතුව මැයි පළවෙනිදා දෙගොල්ල එකතු වෙලා මැයි දින උත්සවයක් හැටියටත් පවත්වනවා. රතු පාටත් ඇතුළත් නිල් පාටත් සමග. දැන් අපි වෙන් වෙලා ඉන්න වෙලාවේදී වෙනමත් ඒ කටයුතු කරනවා. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි වමේ පක්ෂය අතර ඈත්මත් වීම වී තිබුණු අවස්ථාවල් වලදී 63 වගේ එකක් ගත්තොත් 63 ඔන්න වාමාංශික එක්සත් පෙරමුණක් යටතේ මේ දිනේ කෙරුණා. ඒත් ගෝල්ෆිස් පිටි. ඔය දැන් ඔබතුමාගේ කාරණාත් එක්කත් කියවෙන්නේ දැන් එතනින් කියනවා නිල් පාටටත් අයිතියක් තියෙනවා කියන එක. හැබැයි ඔය කාරණා දෙකමත් එක්ක අපි අර බලපුරු ප්‍රාමුත් එක්ක සැබෑ කම කරා වගේ තත්ත්වයේ අවසාන වශයෙන් මේ සියලු සැමරුම් අතරේදී අපි දකින්නේ ඒක. ඒකට මම උත්තර දෙන්න. ඔව්. දැන් මේ ශ්‍රමය පිළිබඳ ප්‍රශ්නය තියෙන. ශ්‍රමය හා ප්‍රාග්ධාන්‍ය පිළිබඳ ප්‍රශ්නය තියෙන. මේක ශ්‍රමයේ දිනය හැටියට උත්සවාකාරයෙන් පවත්වන්නත් සටන්කාමියව පවත්වන්නත් ඒ අවධිවල ඒ ශ්‍රමය වගුරුවා ජීවනෝපාය කර ලබා ගන්නා වූ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නත් එළඹෙන්නේ පළවෙනි කම්කරු ජාත්‍යන්තරය දෙවැනි කම්කරු ජාත්‍යන්තරය. එතකොට මේ ජාත්‍යන්තරයන්
හදාගන්නේ ශ්‍රමය හා කම්කරු පන්තිය වෙනුවෙන්. මේක මේ කම්කරුවා පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ. මේක ඓතිහාසික වශයෙන් කම්කරු පන්තියට තියෙනවා ඓතිහාසික කාර්යභාරයක්. ඒක තමයි මාක්ස් හොයාගත්තු කාරණාව. ඒ කාර්යභාරය තමයි ධනපති ක්‍රමය අවසන් කළා මේ ආණ්ඩු ක්‍රමය සමාජවාදී පැත්තකට හැරවීම. එහි ප්‍රධාන බලඇණිය කම්කරු පන්තියයි. මෙන්න මේ තීරුමෙන් තමයි මේ කම්කරු පන්තිය ගැනත් කම්කරු දිනය ගැනත් අපි හැමෝම එදා ඉඳල යොමු වෙලා කම්කරුවාගෙන් තොරව කම්කරු පන්තිය ගැන කතා කරන්න බෑ නේද? එකක් නෑ. කම්කරුවාගෙන් තොරව නෙමෙයි. මම නමුත් කම්කරුවා කියන එකට ලඝු කරන්නත් බෑ. ඒකයි මම මේ කියන්නේ. සමස්තයේ අයිතිය ගැන මෙතුමා කතා කරන්නේ. ඔව්. මෙහෙමයි. දැන් මේ පෙන්නපු රූපරාමුව තිබුණානේ. මේ පෙන්නපු රූපරාමුවෙන් වගේම මෙතෙක්කල් අපේ රටේ කම්කරු පන්තිය කියලා කතා කරලා තියෙන මාතෘකාව සහ ඒ පෙන්නලා තියෙන සමහර දේවල් එක්ක මේ කම්කරු පන්තිය පිළිබඳ වැරදි අර්ථ දැක්වීමක් දෙනවා. ඒක දැන් මෙතනුත් උනා. ඒ වැරදි අර්ථ දැක්වීම තමයි දැන් අර කලින් ප්‍රශ්නයත් එක්කත් ආපහු ටිකක් සම්බන්ධ කරලා ගත්තොත් මං කියන්නේ කාල් මාක්ස් නැති ජාත්‍යන්තර කම්කරු දිනයක් සමරන්න බෑ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමුලුවක් කරන්න බෑනේ බණ්ඩාරනායක මහත්තයා නැතුව. හරි. එතකොට එක්සත් ජාතික පක්ෂේ සමුරුවක් කරන්න නැහැනේ ඩී.එස් සේනානායක මහත්තයා නැතුව. හරි. එතකොට කාල් මාක්ස්, ෆ්‍රෙඩරික් ඒංගල්ස්, ලෙනින් කියන්නේ ජාත්‍යන්තර කම්කරු දිනයක අත්‍යවශ්‍ය සාධක. ඒකයි මං කිව්වේ. ඒක ඒ සංස්කෘතිය අයින් කරලා මාක්ස් නැති, ඒංගල්ස් නැති, ලෙනින් නැති ජාත්‍යන්තර කම්කරු දින සමුරු දෙන්න බෑ. දැන් අපි තියනවා එහෙම. ඒකයි මං කිව්වේ නිල් පාට කොළ පාට ප්‍රශ්න විතරක් නෙමෙයි. හරි. එතකොට ඒ සංස්කෘතියට අදාළ තවත් කාරණා තියෙනවා. ඒවත් මේ වයින් ගලවලම දාලා තියෙනවා. හැබැයි මේ අපේ රටේ මේ කම්කරු දින සැබරුම පිළිබඳව කතා කරද්දී කම්කරුවා පැත්තක ඒ දේශපාලන ධාරාවේ බලය ගොඩ වැඩි කර ගැනීම පිළිබඳවයි දැන් සියල්ල කතා වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණත් එතනයි. කොහෙද කියන කාරණාව බරපතල ලෙස පවතිනවා. අපි එතනට යමු. ගොඩ වැඩි කර ගැනීම. දෙක තුනටම එනවා. ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙනවා. දැන් අපි තුම ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිය එකතු වෙලා වැඩවර්ජනයක් කළා. එතකොට වර්තමාන පාලකයින්ට ඒක දැනුණා, රටේ ජනතාවටත් ඒකේ වැදගත්කම දැනුණා. අපි දැක්කනේ පෝලිං ගොඩනැගිච්ච විදිය අපි තියෙනවා. දැන් ඒත් කම්කරු පන්තිය තමයි. හරි. දැන් කම්කරු පන්තිය කියලා මේ මූලික පදනම අපි ගන්න ඕන තමන්ට ජීවත් වීමේ මාර්ග නොමැති ශ්‍රමය පමණක් විකුණලා ජීවත් වෙන්න වෙලා තියෙන ඔගේ කැමැත්ත නෙමෙයි. එහෙම ජීවත් වෙන්න වෙලා තියෙනවා. වෙන ජීවන මාර්ගයක් නැහැ. ඒකෙන් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. හරි. ඒතර මට හිතෙනවා ඔබත් ඒකට අයිතිද කියලා. අපේ කැටපාරච්චි මාධ්‍යවේදී මහත්මයාත් මේකට අයිතිද කියලා මට හිතෙනවා. හරි. මොකද ඔගොල්ලෝ ශ්‍රමයක් දෙනවා. දැන් මේ ආයතනයට ශ්‍රමයක් දෙනවා. හරි. දීලා වැටුපක් ලබනවා. ඔබ ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. හරි. ඒතර ඔබට වෙනත් ආදායම් මාර්ග නැහැ. ඔබ ප්‍රාග්ධන හිමියෙක් නෙමෙයි. හරි. ඔබ සූරාකෑමට ලක්වන්නේ මම කියනවා. හරි. දැන් අර පෙන්නකෝ ඔයත් සූරාකෑමට ලක්වන්නේ. හරි. ඒතකොට කනිසේර සංස්ථාවෙත් ඉන්නේ සූරාකෑමට ලක්වන. ඒතකොට මේ සමාජයේ ඉන්නවා සූරාකෑමට ලක් වෙන පන්තියක් ඉන්නවා. මේ ආර්ථික ක්‍රමයේ ඇතුලේ. මේ ආර්ථික ක්‍රමයේ පන්ති දෙකක් ඉන්නවනේ අපි ඒක පිළිගන්නවනේ. ඒ වගේ ස්වරූපයන් වෙනස් වෙලා ඇති. ඈ තාක්ෂණයත් එක්ක විද්‍යාවත් එක්ක ඒව හැඩතල වෙනස් වෙලා ඇති. අපි අඳින විදිය වෙනස් වෙලා ඇති. කන බොන විදිය යම් පමණකට වෙනස් වෙලා ඇති. ඒ ඔක්කොම වෙනස් වෙලා ඇති. නමුත් සූරාකෑමට ලක්වන්නෙක් ඉන්නවා මේ ආර්ථිකය ඇතුලේ. සූරා කන්නෙක් ඉන්නවා. හරි? ඒ පොඩ දෙන්න. එතකොට මේ ආර්ථිකය නියෝජනය කරන කවුද? මං කියන්නේ එක්සත් ජාතික පක්ෂය මේ ආර්ථිකය නියෝජනය කරනවා. ආයි මේක කලින් පස්සෙත් එක සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආර්ථික ප්‍රතිපත්තිය නියෝජනය කරනවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. තමන්ගේ පාලන කාලයන් තුළ මෑත යුගයේ 77න් පස්සේ විශේෂයෙන් 94න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ යන ආර්ථික ප්‍රතිපත්තිය පිළිගත්තා.
පොඩි 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 වෙනස්කම් තියෙන්න පුළුවන් දැන් ගොවියෝ වී වපුරනා ඉන්නෝ ඔයන් හිටුණා ඉන්නෝ නමුත් කරන්න එක වැඩි පොඩි වෙනස්කමක් තියෙනවා ඒ අනුව අස්වැන්නෙත් පොඩි වෙනස්කමක් තියෙනවා ඒක වෙනයි ඒතර මේ ආර්ථිකය පිළිගන්න කියන්නේ සූරා කන්නේගේ පැවැත්ම සහ සූරා කැමරට ලක් වෙන්නේගේ කැමැත්ත මේ ලක් වෙන්නේ ඉන්න මේ ආර්ථික ක්‍රමය අපි ධනේශ්වර ආර්ථික ක්‍රමය කියන එක පිළිගන්න ඒක පවත්වා ගන්න ඕන කියලා කියන ඒක තමයි වැඩේ කියලා කියන ඒකෙන් තොර වෙන එකක් නැහැ කියලා කියන පක්ෂ දෙකක් තමයි ශ්‍රී ලංකා එකයි UMP එකයි කියන්නේ ඒ නිසා තමයි තව පැත්තකින් ඒ දෙකොල්ලන්ට කම්කරු දිනේ සමරන්න බෑ කියන්නේ එතකොට එවැනි පක්ෂ බලයට ගේන්න යම් ආකාරයකින් හෝ සහයෝගය දක්වපු ජනතා විමුක්ති පෙරමුණට මොකද්ද තියෙන අයිතිය අපිට තියෙන වෙන අයිතියක් අපි මේ ආර්ථිකමේ පිළිගන්නේ නැහනේ අපි මේක පිළිගන්නේ එතකොට අපි ජාතික දේශපාලන වුමනාවන් සහ අවස්ථාවන් අනුව ඒ මොහොතේ මම මිට කලින් ඒකෙන් සූරා කන්නන් බිහි කරන්න ඔබේ පක්ෂයේ සහයෝගය දක්වලා තිබුණා සූරා කන්නු බිහි කරන්න අපි නෙමෙයි ලල්කන් මම පොඩ මැදිහත් නැහැ මට මොහොත දෙන්න ඔබ කියනවා මේ ප්‍රධාන පක්ෂ දෙක සූරා කන්නන් බවට පත් වෙලා තියෙන කියලා ඔබේ අර්ථකථනයට සූරා කන සූරා කෑමට ලක් වෙන පන්තියකුයි සූරා කෑ ඒ ඒ ඒ ආර්ථිකය ඒ ආර්ථික මොඩල් එක ඒ ආර්ථිකය පිළිගන්නවා ඒගොල්ලෝ අපි පිළිගන්නේ මම අහන්නේ කිදේ ඒ අයත් එක්ක අපිට යම් යම් ගනුදෙනු තියෙනවා ඒ වෙනියගේ පැවැත්ම තහවුරු කරන්න ඔබ කියන කණ්ඩායම තහවුරු කරන්න නෙමෙයි ඒ අයත් එක්කත් අපිට යම් යම් ගනුදෙනු තියෙනවා ගනුදෙනු තියෙන අවස්ථාවන් තියෙනවා ඒක ලෝකේ පුරාම තිබිලා තියෙනවා හැමදාමත් තිබුණා අදත් තියෙනවා ඒක හෙටත් තියෙයි නමුත් අපි වෙන වෙන ආර්ථික ක්‍රමයක් පිළිගන්නවා මේ ආර්ථික ක්‍රමය පිළිගන්නේ නැහැ හරි එතකොට මේ ආර්ථික ක්‍රමය පිළි අර ගනිමින් සූරා කන පන්තියක් පවත්වාගෙන යන පාලනයකට මැදිනේ අයිති නැහැ මූලික වශයෙන්. මේ ඈත් එකත් අපිට ගනුදෙනු තියෙයි යම් යම් ප්‍රතිසංස්කරණ වෙනුවෙන්. දැන් අපි තුන් තියෙන තැන ඉඳන් තවත් තැනකට හොඳ පැත්තට යනවා නම් එහෙම දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කතා කරනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. හරි. එතකොට ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඉන්නවා. එතකොට ඒක සූරා කෑමට ලක් වෙන පන්තියටත් යම් වෙලාවක ඕන නම් සූරා කමින් ලාභ ලබන පන්තියටත් ඒක ඕන නම් ඒ අයගේ දේශපාලන පක්ෂ අතර ඒක වෙනුවෙන් යම් සම්මුතියක් ඇති වෙන්න පුළුවන් සම්මුතියක් ඇති වෙන්න පුළුවන් සම්මුති තියෙනවා දැන් ලෙනින් ගැන කතා කරන්න දෙයක් නැහැ ලෙනින් කවදාකවත් ධනපතියෙක් කියලා ධනපති වෙනුවෙන් සම්දන ගව කියලා කවුරුත් පිළිගන්නේ නැහැ නමුත් ජර්මනියත් එක්ක ගැහුවනේ ධනපති රටක් වෙච්ච ජර්මනියත් එක්ක ගැහුවා හරි එහෙම එකගතාවයන් තියෙන එක ඒක තියෙන තමන්ගේ අරමුණට ඒක කොච්චර උදව් වෙනවද නැද්ද කියන එක මත ඒ නිසා මූලික වශයෙන් ගත්තොත් අර දැන් පෙන්නපු කට්ටිය කියන්නේ අසංවිධානාත්මක සංවිධාන භාවයක් නැති හරි අර සිය ගණන් දහස් ගණන් එක තැන් වලට ගාල් කරලා ෆැක්ටරි වලට හරි ආයතන වලට හරි ලොකු බලයක් බවට පත් කරලා ගොඩනගන්න පුළුවන් සංවිධානය කරන්න පුළුවන් හැඩයයි නෙමෙයි ඒ අය එතකොට මෙතන තියෙන්නේ වැඩි පැත්ත ඒ අයත් මේකට අයිති ඒ වගේම ශ්‍රමය විකුණලා වැටුපක් ලබලා ජීවත් වෙන වෙනත් ජීවන මාර්ග නැති බලබල ජීවත් වෙන කෙනෙක් ඉන්නවා දන්නේ වෙනත් ජීවන මාර්ගයක් තියෙන. හැබැයි වෙනත් ජීවන මාර්ග නැති. ඒ අය තමයි මෙතන වැඩ කරන පන්තිය කියලා කියන්නේ. කම්කරු පන්තිය කියන වචනේ දැන් ලස්සන නැති හින්දා තමයි අපි කියන්නේ වැඩ කරන ජනතාව කියලා. ඒ නිසා වැඩ කරන ජනතාවගේ දිනේ තමයි මේ දිනේ. අර පෙන්නපු සහෝදරුන් විතරක් නෙමෙයි. දැන් කම්කරුවා කියලා කියපු ගමන් මේ මෙතන අතු ගන්න. මෙතන මොකක් හරි වයර් එක ගැට ගන්න. එහෙම නැත්නම් ඔය රෝහල් වල ඈ අපි තුන් සනීපාරක්ෂකසේ දෙන ඒ වගේ හැඟීමක් තමයි සමාජයට යන්නේ ඒක සම්පූර්ණ වැරදි ඒක වැරදි ඒක ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ කොහොමද ආර්ථිකයේ ප්‍රතිලාභ ලබන්නේ කොහොමද දැන් මම අපි හිතමු අර කියපු කෙනා සම්බන්ධ වෙන විදියක් තියෙනවා එයා ශ්‍රමය දෙන්නේ වැටුප් ලබන්නේ හැබැයි තව කෙනෙක් ආර්ථිකයට සම්බන්ධ වෙනවා එයා ශ්‍රමය නෙමෙයි එයාගේ ප්‍රාග්ධනයි එහෙම කියලා මේ පිරිස විතන් කරන්න බෑ නෑ විතන් කරන්න නෙමෙයි මම කතා කරන්නේ මේ පිරිස පමණක් නෙමෙයි ඊට වඩා ලොකු එකක් තමයි කම්කරු පන්තිය කියලා කියන්නේ වැඩ කරන පන්තිය කියලා කියන්නේ ඒකේ සංවිධානාත්මක බලය මත තමයි අරගලයේ ස්වරූපේ තීරණය වෙන්නේ ලල්කත් මහත්තයා ඔබ දැන් ඔබ කියන තර්කය ඒ කියන්නේ මේ දින සමරු තරගයක් තිබ්බොත් ඔබ කියන එක මාක්ස් එංගල්ස් ලෙනින් ඉන්නවා එතකොට ඒකට අදාළ රූපික தත්ත්වය තරගයක් තියෙනවා ඔව් ඒක තමයි ඔව් රූපික தත්ත්වය හරි දැන් මම අහන්නේ දැන් ආපහු දැන් ඔබම සමාන කරන්නේ වෙසක් උත්සවය අවුරුදු උත්සවය සහ නත්තල් උත්සවය. දැන් එතකොට මේකේ පොඩි ආගමික අර්ථයකින් ප්‍රදර්ශනාත්මක එකක් ඇවිල්ලා තිනව නේද? ඒ කියන්නේ අනිත් දවස් 365ම කාල් මාක්ස් ගැන කතා නොකරන දේශපාලන ව්‍යාපාර එකපාරට රතුපාට වෙලා ඒ කියන්නේ
විශේෂයෙන් රතුපාටලා කාල් මාක්ස් ගැන කතා කරමු. ඒ එකම ඔබ කිව්වා දැන් මෙතුමා ලස්සන වචනයක් කොනේ සන්දර්භය අනුව වෙනස් වෙනවා කියලා. ඔබත් කියනවා සමහර තත්ත්වයන් අනුව කියලා. දැන් ඔබ ඔබතුමන්ලා දෙන්නම සන්දර්භය අනුව කතාව දේශපාලනයේදී අදාළයි. ඔව්. නමුත් ඒ සන්දර්භය තුලත් මේ වෙනම කරන්න පුළුවන්. දැන් ඔබ කියනවා අපි ඔය පක්ෂත් එක්ක සන්දාන ගහලා තියෙනවා. ආ මේක තමයි මං හැ සුදින කීප. සන්දාන ගැහුවත් මට තත්තර දැන් ප්‍රශ්න ඉවර කරගන්න. ඒ අදාළ කාරණයට අදාළ ගන්න වෙලාව ගමු. ඔව්. අදාළ කාරණයට යම් කිසි සන්දානයන් එකකතාවයන් ආවත් හරි මේ දිනේ අනන්‍යතාවය ඕන වෙනම තියන්න පුළුවන් ප්‍රමාණය නොසලකා. පක්ෂ ප්‍රමාණය, සමාජිකයන්ගේ ප්‍රමාණය හරි නොසලකා. ඒක කරන්න පුළුවන්. කරනවා නම් එහෙම කරා. අපි කවදාක්වත් මේ දිනේ නිල් පාටත් එක්ක කොළ පාටත් එක්ක කලවම් කරලා නැහැ. මේ දිනේ කරලා නැහැ. ඕනේ මම අහන්නේ. ඡන්ද කරලා තියෙනවා. නෑ මම අහන්නේ මේ දිනේ වෙනම කරන ස්වාධීනව කරන එක වෙනම තර්කයක් හැටියට ගොඩනගන්න පුළුවන්. දැන් කොමිස් පක්ෂය මේ පාර කරන්නේ. ඕනේ මම අහන්නේ. ඕනේ මම අහන්නේ එහෙම කරන්න පුළුවන්. හැබැයි අර ඔය කියන සන්දර්භීය තත්ත්වයන් තුල ඇඩ්ජස් වෙන ගමන් මේ දිනේ වෙනම කරන එකේ කම්කරුපන්ති දේශපාලනයෙන් ආපු මායාකාරී එකක් නේද? මේ දිනේ නම් අපි කරා. හැබැයි දේශපාලන ඉතිහාසය ගත්තට පස්සේ මේ සන්දර්භයට අනුකූලව දේශපාලන තීන්දුව తీරන අරන් තියෙනවා. ආයිත් ලබන අවුරුද්දේ මේ දිනේ නම් කරා. මං අහන්නේ ඒක කොයිතරම් දේශපාලනිකව දේශපාලනිකයි. ඔව්. දේශපාලනිකයි. ඒ කියන්නේ අපිට යම් යම් දේශපාලන කාරණා තියෙනවා. දැන් හිතන්නකෝ දැන් අපි දැන් වැඩ වර්ජනයක් එනවා කියන්නකෝ. මම හොඳම උදාහරණයක් කියන්නම්. දැන් කනිද දේ සංස්ථාවේ වැඩ වර්ජනය ආවා. මොකටද ආවේ? හරි. අනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි ලෑස්ති වෙනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට පැවරීමට. පැවරීම කියන වචනේ මම ටිකක් පොඩ්ඩක් ගස්සලා කිව්වේ දැන් විකුණන්නේ නැහැ කියලා කියනවනේ. විකුණන්නේ නැහැ කියනවා. නම් පවරනවනේ. පැවරීම. ඊට පස්සේ හම්බන්තොට තෙල් ටැංකි ටික කන්දෙල් සංස්ථාවට ඉල්ලලා. ඊළඟට සපුගස්කන්දේ තෙල් පිරිපාදුව රජයේ මැදිහත් වෙලා ඉක්මනින් නවීකරණය කරන්න කියන කාරණ තුන. ඔච්චරයි. ඒගොල්ලන්ගේ පෞද්ගලික කාරණ නෙමෙයි. දැන් මේකට එකතු වෙච්ච කට්ටිය කවුද කියලා බලන්න. ජනතා විමුක්ති පෙරමුණේ උරු සමිතියේ නායකයා තමයි ඒකේ කැඳවුම් කරු. හරි. රාජකරුණා. එයා තමයි තට්ටේ තියෙන කණ්ණාඩි දාලා හිටපු එයා තමයි කැඳවුම් කරු. ඊළඟට තව ඉන්න ඔතන ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ. කලින් නම් ශ්‍රී ලංකා. දැන් ඒගොල්ලෝ මන් දන්නේ නැහැ ශ්‍රී ලංකා කියලා කියාගන්නවද කියලා. ඒගොල්ලෝ කියන්නේ අපි මහින්ද මහත්තයාගේ කෑල්ල කියලා නියෝජනය කරනවා කියලා. මං හිතන්නේ මේ මෙහෙට තමයි ගියේ. ගෝල්පෙස් එකට ගියේ. හරි. ඒ ගෝල්පෙස් එකට ගියා පැත්ත දාන්නකො. එතකොට අර ක්‍රියාවේදී අර අරගලයේදී ඊළඟ පාර්ශ්වය නියෝජනය කරේ ඒ අය. හරි. එතකොට තව තව උරු සමිති ස්වාධීනව ගොඩක් එකතු වුණා. දැන් මේගොල්ලගේ දේශපාලනේ වෙනස්නේ. හරි. එතකොට නමුත් අපි එකතු වුණානේ. පොදු උමනාවකට. පොදු අරගලයකට. හැබැයි පොදු අරගලයේ උමනා ජනතාවාදී. අපේ පන්ති ව්‍යාපාරයට පක්ෂ ඒවා. හරි. ජාතික සම්පත් රකින්න ඒවා. එතකොට එතනෙම අපි කරා තව තැනකදී වෙනම කරා. එතකොට එහෙම තියෙනවා එහෙම තමයි. එතන ඒකාබද්ධ නොවුනොත් මොකද වෙන්නේ? එතන අරගලේ ජයග්‍රහණය කරන්න බෑ. එහෙනම් ඒකාබද්ධ වීම නොවීම බලන්න ඕන අරමුණුත් එක්ක ඔබත් එක්ක මගේ අරමුණුත් එක්ක බලන්න ඕන. ඒ මොකදේ අරමුණත් එක්ක දැන් අපි ගත්තොත් ඕනම දේශපාලන ක්‍රියාවලියක අරමුණ බලන්න ඕන. දැන් ලෙනින් සහෝදරයා ගැන කිව්වට කමන්නේ මේ වෙලාවේ මොකද මේ ජාත්‍යන්තර කම්කරු දිනේ සමරද්දී. ලෙනින් සහෝදරයා කියනවනේ ඔය දාන සටන් පාට ඒ ඕන එකක් ඇතුලේ තියෙනවා කියලා දේශපාලනය. ඒ දේශපාලනේ තේරුම් ගන්න බැරි තාක්කල් ජනතාව මුලාවටපත් වෙනවා කියනවනේ. ඒ දේශපාලනේ තේරුම් ගන්න බැරි තාක්කල්. එතකොට අපි දාන ඕනම සටන් පාඩයක දේශපාලනයක් තියෙනවා. දේශපාලනේ නැති සටන් පාඩ නැහැ. එහෙම නැහැ කියනවනම් බොරු. අපි කනිද සංස්ථාව සම්බන්ධයෙන් මෙහෙමයි මෙහෙමයි කියලා දාන කොටත් ඒක ඇතුලේ දේශපාලනයක් තියෙනවා. ඔව් මං හිතන්නේ මේ මං වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමාගෙන් දැනගන්න කැමතියි. අර මං හිතන්නේ ඔබ දෙදෙනාගෙන්ම මං අහපු ප්‍රශ්නෙට තාම උත්තරයක් ලැබුණේ නැහැ. ඒ තමයි අද කම්කරු දුනේ ප්‍රමුඛතම සාධක වෙලා තියෙන්නේ දේශපාලන ධාරාවේ ගොඩ වැඩි කර ගැනීම. කාටද වැඩි ගොඩ ඉන්නේ කියලා පෙන්වුම් කිරීම. පොඩි එකාට පවා දැන් හිතෙන්නේ කම්කරු දිනේ කියලා කියන්නේ දේශපාලන පක්ෂයේ කාගේද බලය වැඩි කියලා පෙන්වන තැන කියලා. මෙතනට පරිවර්තන වීම ගැන මොකක්ද අදහස? ඔව් දේශපාලනයක් තමන් හොයාගෙන තියෙනවා නම් ශ්‍රම ශක්තිය ඥාන ශක්තිය දෙකම නියෝජනය කරන සමාජ පන්ති බලවේගය මුල් කරගෙන ඒ සමාජ පන්ති බලවේගය වෙනුවෙන් අපි
කළයුතු කාර්යන් දේශපාලන තලයේ ඉටුකිරීමට එතකොට දේශපාලන කාර්යන් ඉටුකිරීම සඳහා අපි හදාගන්න දේශපාලන එකතුව බලවත් කිරීම අපේ මේ අරමුණට අවශ්‍යයි. ඉතින් ඒක ගොඩ වැඩි කර ගැනීම කිව්වත් බලවත් කිරීම කිව්වත් දෙක මේකයි. අපි ඒක බලවත් කරන්නේ අපේ මේ දේශපාලන අරමුණ වෙනුවෙන්. අර ගත්තොත් මෙතෙන්දී මැද මාවතේ හා වමේ එකතුවක් සහිත ආණ්ඩු බලයක් හදා. ඒ කියන්නේ ඔබ කියන්නේ දේශපාලන ගොඩ ශක්තිමත් වන්න වැඩ කරන පන්ති ඉල්ලීම් වලට සහයෝගය දෙන්න පුළුවන්. ඒක තමයි මේ ගොඩ වැඩි කිරීගෙන පෙන්නගෙන යන්නේ. එහෙමද කියන්නේ? එහෙම සම්බන්ධයක් මෙතන මතුවෙනවා. නවාර්ථකතනයක්ද නැහැ. නැහැ. දැන් අපි නියෝජනය කරනවා වාමාංශික ධාරාවන්. අපි කරන්නේ මේ කොමියුනිස්ට් පක්ෂය ඒක සමාජ පක්ෂය. අපි වාමාංශික ධාරාවන් නියෝජනය. වාමාංශික කියන්නේ කම්කරු පන්ති හා වැඩ කරන ජනතාව. දැන් ලංකාව වගේ රටකට එනකොට කම්කරු පන්තිය කියන එකේ අර්ථය පළල් වෙනවා. ගොවිතැන් කරන මිනිස්සු, කය වෙහෙසවා වැඩ කරන විවිධ මිනිස්සු, ඥාන ශක්තිය මෙහෙවා ශ්‍රමය වශයෙන් ඥානය මෙහෙවන මිනිස්සු මේ ඔක්කොම ඇතුළත්. සුළු ව්‍යාපාරිකයෝ මේගොල්ලත් ඇතුළත්. මේගොල්ලත් ඇතුළත් තමයි අපි වැඩ කරන ජනතාව කියන්නේ. අන්න ඒ වැඩ කරන ජනතාවගේ යහපත උදෙසා අපි ඇතිකරගත යුතු ආණ්ඩු පාලනය වෙනුවෙන් අපි වාමාංශිකයෝ එකතු වෙනවා මැද මාවතේ උදවියත් එක්ක. හැබැයි මට මොහොතක් දෙන්න වාසුදේව නානකරණ අපි අපි ආණ්ඩු හදනවා. ආණ්ඩු හදලා අපි ආණ්ඩු මගින් උත්සාහ කරනවා ඔය කිව්ව වැඩ කරන ජනතාවගේ යහපත උදෙසා වූ පියවරයන් ගන්න. නෑ ඒක තරම් අමාරු දෙයක් නෙමෙයි බලාගන්න. 1956 ඉඳලා මෙහෙම අපි බලාගෙන ආවොත් ඒ ඔක්කොම ලියවිලා තියෙනවා මේ රටේ ඉතිහාසෙ. මෙන්න මේ යහපත් දේ අර මං කිව්වේ මේ දිනේ නිවාඩු දිනයක් කිරීම ඉඳලා පැහැටි වැඩ දිනේ ඉඳලා මේ ඔක්කොම සටන් වෙලා තියෙනවා. මේවට කියනවා අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වර්ගය. මේවා එක පැත්තකින් තියෙනවා සමාජවාදී ක්‍රමයකට පරිවර්තනය වීමම පමණ මූලික කරගත්තු දේශපාලනය. අනිතික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය. ඒකේ තිබෙන්නේ අර වැඩ කරන පන්තියේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අතර අනික් අතට ධනපති අර්ථ ක්‍රමයක් තුළ වැඩ කරගෙන යන යම් ප්‍රතිසංස්කරණ කිරීමට එකඟ වෙන දේශපාලන ධාරාවක් එක්ක එකතු වෙන. ඒවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ. ඒකට තියෙනවා දක්ෂිණාංශික පක්ෂ, කන්සර්වටිව්, රයිට් වින්ග් ටෝල් ඒවා පාටිස් තියෙනවා. ඉතින් මේ වර්ග තුන තියෙනවා මේ දේශපාලනේ පළල්ව අපි බැලුවොත්. අපි දැන් අද දකිනවා වාමවාදී දේශපාලන කණ්ඩායම් අතරෙත් යම් යම් කාරණා සමග එකතාවයක් නැහැ කියන කාරණා. විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂය අද දවසේදී වෙනම ඔවුන්ගේ මැදිනේ සමරුවා. ඒ සඳහා ඔවුන් හේතු කිව්වේ මෙන්න මේ ආකාරයෙන්. අපි බලමු ඔවුන් කියපු හේතු. රතුකඩිය අපට අයිති දෙයක්, අපේ උරුමය. අපි මේක උදුරගෙන ගෙහින් ධනපති පන්තිය පාවිච්චි කරන තමන්ගේ ඌමනාවන් සඳහා. කාවද විපක්ෂයේ වශයෙන් නෙවෙයි, ඒක ඇතුලේ ඉන්න සමහර ප්‍රවණතා. ඒක අපි මැදිනේ වෙනම තියෙන එක හේතුවක් එකයි. අපි ව්‍යවස්ථා වෙනස් කරන්නයි කියනවා. මැදිනේට ගෙහින් කියනවා ව්‍යවස්ථාව මරගුලක් කියලා. අපි ඒක නෑ. ඒ වගේ බලවේගයෙන් එක්ක මැදිනේ නෑ. ජාතිවාදය අවුස්සන්න ඒකට පංකුකාර වෙන්න අපි සූදානම් නෑ. ගෝල්ෆේස් කණ්ඩායමේ ඔවුන්ගේ ඉවත් වීම. මට එක ප්‍රශ්නයක් තියෙන්නේ. ත්‍රිගුණසේකර අපේ සහෝදරයා මේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකට පැවැත්තු මැයිදින යන්නේ දිගටම හිටියා. ඒ ආණ්ඩුවේ ඉන්න කල් මේ ආණ්ඩුව ඇති වෙන තුරු ගිය පාර මැයිදිනේ හිටියා. ආණ්ඩුව නැති වුණාට පස්සෙත් දැන් මේක අලුත් තීරණයක් එතුමාගේ. එතුමා පෙරගන්නු ලැබූ තීරණ වලට වෙනස්. ඒ කියන්නේ ඒ කාලේ පුටුව රැක ගන්න ඕනේද රතකොඩි අමතක කරා කියලා උතුමා කියනවා. පුටුව රැක ගන්නේ කියන ඊටාම පටු තැන නෙමෙයි මම ඉන්නේ. හැබැයි උතුමා ප්‍රකාශයත් එක්ක ජනතාවටයි අපිටයි හැංගෙන්නේ නම් එහෙම කාරණා. එහෙම තමයි හැංගෙනවා ඇත්තේ. නමුත් මං කියන්නේ මේ අර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී
ක්‍රමයකට දැන් ලංකාව වගේ රටක ජාතික බලවේග තියෙනවා වාමාංශික බලවේග තියෙනවා ඊට ඇරුණහම ප්‍රසංස්කරණ පෙරටු කරගත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග තියෙනවා පළල් විග්‍රහ කරගත් මෙන්න මේ බලවේගවල එකතුවක් හැටියට අපි දේශපාලන පෙරමුණක් හැදුවොත් එක්ක සංධානයක් හැදුවොත් එක්ක ඒක ආණ්ඩු බලයක් බවට පරිවර්තනය කරගන්න හැදුවොත් අන්න ඒ ක්‍රියාදාමය ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් දිගුණසේකර සහෝදරයා ඒ ක්‍රියාදාමය තමයි දිගට වීටි. නමුත් එතුමා තර්කයක් කරේ කියන ජාතිවාදීන් එක්ක අපිට ඉන්න බෑ මේ ව්‍යවස්ථා මරවුල කියලා කියනවා. ඒ ජාතික බලවේගත් එක්ක එතුමා හිටියන්නේ. ඔන්න නම් එතුමාගේ තර්කයට ඔබතුමා මොකද කියන්නේ? දැන් ඒ ජාතිවාදීන් ශක්තිමත් කරනවා කියන එක ඔබතුමා හිතන්නේ. ඒකට මම උත්තරයක් දෙන්නම්. ඉස්සෙල් මම කියන්නේ දිගුණසේකර මහත් සහෝදරයා ඒ කියන්නේ ඔහු අද ජාතිවාදීන් කියලා හඳුන්වන ඒ කණ්ඩායම් එක්ක එකට වැඩ කළා. ඒ එකට එක ආණ්ඩුවක හිටිය එක කැබිනට් මණ්ඩලයක හිටියා. දැන් එතන ඉඳලා එතුමා අලුත් වෙනසකට ගිහින් තියෙන බවයි පේන්න තියෙන්නේ. ඒක අපි එහෙම කතා කරමු. මම මේ දවස්වල කරපු වැඩේ නෙමෙයි. දැන් මම අලුත් දෙයකටයි යන්න හදන්නේ. ඒක මට තේරෙනවා. මේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් ගේනවා. ඒ ව්‍යවස්ථාවත් එක්ක අපි යා හැකි දුරක් යන්නට බලන්න ඕන. ඉඳලා එట్లా තමයි UNP එකයි ශ්‍රී ලංකා එකයි එකතු වෙන්නේ. එහෙම එකතු වුණු වෙලාවක තමයි මෙහෙම එකක් කරගන්න පුළුවන්. ඉතින් අපි මේකට එකතු වෙලා යමු. අන්න ඒ කතාව එහෙම කියනවා නම් වඩා හොඳයි. එතකොට මේකේ පටලවිල්ලක් නැහැ. නැතුව මේක හරි සිද්ධාන්තමය වශයෙන් මේම රතු කොඩියයි ජාතිවාදයයි කියලා ලොකු මයිම් ඉරි රූල් ගහලා මේ කියන කතාවට පදනමක් නැහැ. දැන් මම කියන්නම් ඔබ ඇසු මගේ මට මොහොතක් දෙන්න. එතුමාගේ තර්කයට එතුමා අතු කරන්නේ එතන ඉන්න කණ්ඩායම කියන්නේ ව්‍යවස්ථාව මරගුලක් කියලා. අපි එතන නැහැ කියලා. ඔබ ඉන්නේ කොතනද? ඒ කියන්නේ ව්‍යවස්ථාව මරගුලක් කියන කණ්ඩායමට එකඟයිද ඔබ? නැහැ. මම කියන්නේ ව්‍යවස්ථාව කුමක් වුණත් මේ ආණ්ඩුව පරාජය කළ යුතුයි. ව්‍යවස්ථාවේ හරි වැරදි කම් බලන එක නෙමෙයි අපිට තියෙන්නේ. ව්‍යවස්ථාව ගැන හරි වැරදි අපි කතා කරමු. නමුත් මේ ආණ්ඩුව පරාජය කිරීමයි අපේ මූලික දේ. මොකද මේ ආණ්ඩුවේ සමස්ත වටිනාකම අපි තක්සේරු කරපුවාම අපිට පේන්න තියෙන්නේ මහා සතුරු උපද්‍රවයක් හැටියට. ඒ නිසා ඒක ඇතුලේ තියෙන මෙන්න මේ කොටස වෙනුවෙන් අපි ඒගොල්ලත් එක්ක එකඟත්වයකට යන්න ඕනේ. ඒගොල්ලත් එක්කලා එකඟත්වයක් නැති කොටස අපි වෙනම තියාගනිමු කියලා දෙවිදියකට අපි බලන්නේ. අපි කියන්නේ මේ ආණ්ඩුව පරාජය කළ යුතුයි. ඒකෙදී ජාතික බලවේගත් අපි එකතු කරගන්න. ප්‍රජාතන්ත්‍රවාදී බලවේගත් එකතු කරගන්න. අපි වාමාංශික බලවේග හැටියට එකතු වෙන. එකතු වෙලා පරාජය කරනවා. දැන් ඒක තමයි අපේ අදහස. ව්‍යවස්ථාව මරවුලක්ද නැද්ද කියන එක අපිට වැඩන්නේ. ජාතිවාදයට එරෙහිව පැරණි වාමාංශික පක්ෂ දරපු ආස්ථානයේ දිවිගුණසේකර පවා ඉන්නකොට වාසුදේව නානක්කාර පසු බහැල කියලා ඔබට. නේද? දිවිගුණසේකර සහෝදරයා අද ඉන්නවා. ඊයේ හිටියේ නැහැ. ඒක ඒ සහෝදරයා ගැන කරන මගේ ਵਿਚාරය. ඊයේ යුනිවර්සිටියේ මාද නෑ නෑ ඒක බාධාවක් නෙමෙයි. නෑ කිසි බාධාවක්. ඔබතුමා දැන් අහන්නේ මගෙන් මම ජාතිවාදීන් එක්ක එකට වැඩ කරනවද කියලා. ඔව්. ජාතිවාදීන් හැටියට උන් හඳින් වෙනවා නම් එහෙම වුණත් අපි වැඩ කරනවා. මොකද මම හඳුනගන්නේවා ජාතික බලවේග හැටියට. ඒ කියන්නේ ජාතිවාදීන් ජාති සභාව වෙන ජාතිවාදීන් විදියට උන් හඳින් වෙනවා නම් ඒ හැඳින්වීම බාර ගන්නත් ඔබ කැමති වගේ. ඔව්. මම බාර ගන්නත් කැමති. ඒක කවුරු හරි නේ හැඳින්වීම කරන්නේ. මම ඒගොල්ලම ජාතිවාදීන් කියලා හඳුන්වන්නේ නැහැ. මේගොල්ල කියලා කතා කරන්න නේතුව කෙලින්ම කතා කළොත් විමල් වීරවංශ සහෝදරයයි ගම්මන්පිර සහෝදරයයි මෙන්න මේ දෙන්නා ගැන තමයි මේ විදිහට කියන්නේ. මම ඒගොල්ලන් ජාතිවාදීන් හැටියට හඳුන්වන්නේ නැහැ. මම හඳුන්වන්නේ ඒගොල්ල ජාතිකවාදීන් හැටියට. සිංහලකම බෞද්ධකම ජාතිකකම ඒ සිංහල බෞද්ධකමේ රූපය තුල තියෙන ජාතිකම ප්‍රදාන කරගෙන ඒ අය කටයුතු කරන්නේ. ඉතින් ඒකත් අපිට මේ වෙලාවේ වැදගත්. ඒ කියන්නේ වාසුදේව නානකර මහත්මයාගේ තර්කය තමයි කියන්නේ පොදු සාධකයේ බලන්න ඕනේ. පොදු කාරණයට ගිහිල්ලා අනිත් කාරණා පසකින් දෙලා පොදු කාරණේ මේ වෙනස් කරගන්න ඕනේ කියන කාරණේ. එතකොට ලාල්කාන්ත මහත්මයා දැන් අපි එතෙන්ට එමු. ඔබ දෙපළම කියන කාරණාතක මේ යන ක්‍රමයේ වැරදි, මේ යන සිස්ටම් එක වැරදි කියන කෙනා. එතකොට ඒ පොදු සාධකයේ තුල ජනතා විමුක්ති පෙරමුණට එක්වීමක් තියෙයිද? මෙහෙමයි. දැන් වාමාංශික ව්‍යාපාර වලට පුළුවන් යම් යම් ව්‍යාපාරත් එක්ක එකට වැඩ කරන්න. බලය සඳහා වැඩ කරන්නත් පුළුවන්. හැබැයි ඒ වැඩ කරද්දී
දැන් අපි ඔය සන්ධානගත වෙච්ච වෙලාව තියෙනවනේ 2004. අපි පක්ෂය පසුව සමාලෝචනයක් කරගත්තා, අපි ස්වයං විවේචනයක් කරගත්තා. ඒ කරපු එකත් වැරදි කියලා. මේ මේ දිනේදී ඒක දැන් කිව්වත් කමක් නැහැ, ටිකක් වැඩිපුර හයියෙන්. කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක 2004 ගහපු සන්ධානේ වැරදි කියලා අපි පසුව පක්ෂ බලවේගත් එක්ක ස්වයං විවේචනයක් කරගත්තා. රටටත් යම් යම් අවස්ථාවල අපි කියලා දෙනවා මේ දැනුත් කිව්වා. කාරණා මොනවද කියලා හඳුනන්නට පුළුවන්ද? අපි කතා කරමු ටිකක් සීමාවෙන් එහානේ නේද? එහෙනම් කතා කරමු. එතකොට සමාවෙන්න පොඩි ප්‍රශ්න දෙකක් හෙටියෙන් ගහන්න. 2010 ගහපු ඒ සන්ධානයේවත් නැත්තම් සරත් ෆොන්සේකා මහතා ගෙනෙන්නට දරපු උත්සාහය නැහැ. සන්ධානයක් නැහැ. නෑ මං ඒ උත්සාහය වෙනස්. ඒ උත්සාහය සාධකේ සාධකේ වැරදි කියලා හිතනවාද එතකොට? එහෙම සරලව ගන්න බෑ ඒවා. නෑ මං අහන්නේ 2004 2004 වැරදි කියලා ඔබ හිතනවා නම් 2010 ඔබ මොකද හිතන්නේ? 2015 මොකද හිතන්නේ කියලා මට කෙටියෙන් කියන්න. ඔ මං කියන්නම්. ඉස්සෙල්ලා අරකට උත්තරේ දීලා ඉන්නකො නැත්ත එකක් පහුවේ යනවනේ ඔක තියාගන්න. අත්තරින් නෙපා. එතකොට වාමාංශික පක්ෂ අපිත් ඇතුළු අපි අනිත් අයත් එක්ක යම් යම් සන්ධාන වෙන්න පුළුවන්, පෙරමුණු වෙන්න පුළුවන්, සම්මුති වෙන්න පුළුවන්, එකඟතාව වෙන්න පුළුවන්. ඒව කරගැනීමේදී අපිට සමත්කමක් තියෙන්න ඕන. වාමාංශික ව්‍යාපාරයේ බලයක් තුල අනිත් ඒවා හීලා කරගන්න. දැන් අපිට පේනවනේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වාමාංශික බලවේග වැඩ කරනවා. දැන් වික්‍රමබාහු කරුණාත් මහත්තයා ගත්තොත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගොඩක් වැඩ කරනවා දැන්. හරි. එතකොට අපේ වාසුදේව සහෝදරයා වැඩ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. කොමියුනිස්ට් පක්ෂය වැඩ කරලා තියෙනවා. හරි. දැන් මේ පක්ෂ ගත්තොත් හරි මේ පක්ෂවලට බෑ කරලා පෙන්නලා නැහැ. අර පක්ෂත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරාට ඒ පක්ෂ හීලා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ අපිටත් අපි සන්ධානයේදී ඒක වැරද්දක් හැටියට දකින එක කාරණයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක සන්ධානයට ගියාට පස්සේ සන්ධානයට යනකොට අපිට තක්සේරුවක් තිබ්බා. එදා අපි ගොඩනගපු සමාජ බලයත් එක්ක මේක යම් පමණකට හීලා කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපේ බලයක් යටතේ ධනපති දේශපාලන පක්ෂ යටත් කරගන්න පුළුවන් කියලා. එහෙම අපිට අදහසක් තිබ්බා. නමුත් බලය ගත්ත මොහොතේ සිට අර පුරුද්දේ බලයයි එවකට තිබුණු වටපිටාව ඇතුලේ අපිට ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම හීලා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි. එතකොට එහෙම බැරි වෙච්ච පළවෙනි මොහොතේම අපි සුනාමි සාන මණ්ඩලය ආපු වෙලාවේ එළියට බැස්සා. එළියට වැහැලා ඉවර වෙලා අපි ස්වයං නියෝජනයකුත් කරගත්තා. ඒක අපි එහෙම කරපු එක හොඳයි. අපිට විරාමයකට අවස්ථාව වුණ උතනින් එහාට 2010 2015 ගණනත් රංගන ඇහුවා වගේම කතා කරන්න ඕනේ. සන්ධානගත නොවුනත් එකඟතාව තුළ ආපහු උනේත් ඒකම නේද කියලා අපි දැනගමු මේ විරාමයෙන් පස්සේ. සීමාවෙන් එහා දේශපාලන මේ දිනේදී සලකුණු දේශපාලන සංවාදයට අප දේශපාලන චරිත දෙකක් හැඳවුවා. වාසුදේව නානකර් මහතා සහ කේදී ලාල්කාන්ත මහතා. ලාල්කාන්ත මහතා සමග යම් කතා බහ ගැටි 2004 ගැන අපි කතා බහ කරා. 2004 සන්ධානගත වීම පිළිබඳ පක්ෂය තුළ නැවත කතා බහක් සිද්ධ වුණා. ඒ සිදුවීම වැරද්දක් හැටියට දැක්ක කියලා. 2010 2015 සන්ධානගත වීමක් වුණා. එකඟතාව ඇති වුණා. 2010 එකම තමයි දැනගන්න ඕනේ. 2010 2015 දෙකම දැනගන්න ඕනේ. 2010 2015 දෙක. 2010 මේමයයි. දැන් අපි දේශපාලනේ ඉන්න පාලකයාගේ ස්වරූපය අනුව ඉන්න පාලකයා ඒකාධිපතියෙක් නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටීගෙන යනවා නම් ඒ ඒකාධිපතිත්වය තවත් ගොඩනැගෙන පැත්තට ගමන් කරනවා නම් එතකොට අපි කල්පනා කරනවා ඒක වටන්න. ඒක වටන්න සමහරලාට අපිට තෝරගන්න වෙනවා සමහරට මේ මොහොතේ කවුරු හරි. එහෙම තෝරගත් අවස්ථාව තියෙනවා. සරත් පොන්සේකා මහත්තයාව තෝරගත්තෙත් ඒක තමයි. සරත් පොන්සේකා මහත්තයාව තෝරගන්න, ඒ කියන්නේ එතුමා ඉදිරිපත් වුණාට පස්සේ අපි එතුමාගේ ඡන්ද ව්‍යාපාරට සම්බන්ධ වෙන්න ප්‍රධාන සාධකය වෙන්නෙම හමුදාව සහ ඒ මොකද්ද මහින්ද රාජපක්ෂ මහත්තයා මේ යුද්ධෙ නිමා කිරීම විසින්, යුද්ධ ජයග්‍රහණය කිරීම විසින් නෙමෙයි. හොඳේ අපි ඒ වචනේ පාවිච්චි කරන්නේ කවදාක්වත්. යුද්ධෙ නිමා කිරීම විසින්. මොකද ජයග්‍රහණය කියලා කියනවා පරාජිතයෙක් ඉන්නවා. එතකොට අපිට ශ්‍රී ලාංකීය ඔය කියන සමගිය හදන්න බෑ මේ. අපි දිනුව අනිත් කට්ටිය පරාදයි කියේ. යුද්ධ නිමා කරපු එක හොඳයි. දැන් අපිටත් ඕනකම තිබ්බේ යුද්ධ නිමා කරගන්න. යුද්ධ නිමා කරපු ඉඳන් දැන් අපි ඊයේ මේ දින රැලියක් කරන්නේ යාපනේ.
අපි ගිහිල්ලා මේ දින රැලිය කරාන ඊයේ යාපනේ. හරි. ඒතොර ඒක යාපනේ ජනතාව ආදරෙන් බාරගත්තනේ. ඒ වැඩේ අපිට කරන්න බෑනේ යුද්ධේ නිමා නොවුනා නම්. එතකොට හැබැයි යුද්ධේ නිමා වෙනවත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයාට ගොඩ නැගුණ මහ දැවන්ත ආධිපත්‍ය බලයක්. හරි. ඒ බලය ඒ බලය තුල ඒ යුද ක්‍රියාවලිය සරත් පොන්සක මහත්තයාත් ඉන්නකොට අර යුද ක්‍රියාවලිය තුල මහින්ද මහත්තයා කරා ගමන් කරපු ඡන්ද ගොඩක් තියෙනවානේ. ඒ ඡන්ද ගොඩෙන් යම් ප්‍රතිශතයක් කඩා ගන්න සුදුසුම කෙනා සරත් පොන්සක මහත්තයා. ඒක කඩන්න ඕනේ වෙලාවේ. සරත් පොන්සක මහත්තයා තමයි සුදුසු. ඔය සුදු කොටි කතා කියලා වෙන වෙන කතා කියලා එතුමා ඒක නැති කරගත්තා අන්තිමට. ඒක වෙනම කතාවක්. දැනුත් ඔය කියන කතා වලින් අපි කතා කරන්න ඕන මොකක්ද වෙන්නේ? මෙතන මම කියන්නේ කී අර ඒකාධිපති පාලකයෙක්ගේ බලය වැටෙනකොට ප්‍රජා ඒ කියන්නේ ජනතාව සංවිධානය කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරයකට පොඩි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක්. හරි ඒක තමයි අපි අපි කෙටියෙන් ගත්තොත් 2004 2010 සහ 2015 කියන අවස්ථා තුනේදී ජනතා විමුක්ති පෙරමුණ අසමත් කියලා කිව්වා. ඔබ ටිකක් අකමැතිද 2010 15 යහන එකට නෑ නේ. අනේ නෑ හරි ආසයි. මොකද ඒක අහන තරමට මමත් ගොඩක් කැමතියි. ඒතර මේ සමහර අයට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. එතකොට දැන් අවකාශයක් හම්බ වෙනවා අපිට. හරි මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය බිඳ වැටිලා ඊළඟ පාලනයක් කවුරු හරි ගොඩ නැගෙනකොට ඔය ඒගොල්ලොත් මේක හොඳට මේ වටේ ඔක්කොම අල්ලලා පල්ලෙහාට බලය හදාගන්න යනවා යම් කාලයක්. එකපාරට ඒක හදාගන්න බෑ. ඒ අතරමැදි කාලය තුල ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට වාමාංශික බලවේගවලට යම් අවකාශයක් ලැබෙනවා ඉඩක් ලැබෙනවා යම් කාර්යභාරයන් පුරුල් කරගන්න. ඒ පුරුල් කරගැනීමේ අරමුණෙන් තමයි අපි සරත් පොන්සේක මහත්තයත් එක්ක 2015 කටයුතු කරන්නේ. 2015කටත් තියෙන උත්තරේ ඒකම තමයි. හරි. දැන් මේ අවකාශය අපි ගත්ත පහුගේ කාලේ. දැන් අවුරුදු දෙකක් විතර අරගෙන තියෙන මේ අවකාශය. හැබැයි දැන් මේ අවකාශය ඉවර වෙමින් යනවා. දැන් ඉවර වෙමින් යන්නේ දැන් ওই මර්ධන කතා ගෙනාවේ. හරි. ඉවර වෙමින් යන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ යම් ඒකාධිපති පාලකෙක් වට ගන්න තව කවරි පාවිච්චි කරන්න පුළුවන් නම් පාවිච්චි කරන ඒ තේරුමයි. ඒකේ වැරද්දක් නැහැ. ඒක හරි. ඒ නිසා එදා සරත් පොන්සේක මහත්තයා ගෙනල්ලා අපි දරන්න හදපු උත්සාහය හරි. ඒක සාර්ථකුනේ නැහැ සරත් පොන්සේක මහත්තයාගේ තිබ්බ යම් යම් ක්‍රියාකලාපයන් නිසා. එයින් කිසිත් අදහස් වෙන්නේ නැහැ සරත් පොන්සේක මහත්තයාව නම් ප්‍රජාතන්ත්‍රවාදී නෝ කියලා. කිසිත් අදහස් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය 2015 ජනවාරි 8 වෙනිදා බිඳ වැටීමෙන් මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෝ වෙනවයි කියලා අපි පිළිගන්නේ. අතර පොඩි පරස්පරයක් තියෙනවා නේද? ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. ඒතකොට සරත් ෆොන්සේකා එකට හොඳම කෙනා කියලා තක්සේරු කරනවා ආයෙත් නැවත කියනවා. ඔහු ආව නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී හම්බ වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. නෑ, ඒ අවකාශයක් එනවනේ. මේ දැන් මේ ඔබ තාමත් හිතන දේජ එදා එතුමා ජයග්‍රහණය කරා නම් ඔය කියන අවකාශය නිර්මාණය වෙයි කියලා. ප්‍රජාතන්ත්‍රවාද දැනුත් නිර්මාණය වෙන්නේ නැහැ. නෑ, දැනුත් ඔබ ගණන් ඔබේ ගණන් හැදීම අනුව දැන් එදා එකයි මේකයි දෙකම එකයි. ඒකෙම දිගුවක් තමයි මේකත්. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැහැලා පොදු අපේක්ෂකයා හැටියට ඡන්දෙට එනකොට හරි එතකොට ජනවාරි 8 වෙනිදා එතුමා දිනනකොට ඒ දිනීමත් එක මේ පැත්ත වැටෙනකොට හරි අරගොල්ලෝ තාම ඒගොල්ලන්ගේ රාජ්‍ය යාන්ත්‍රණයේ රාජ්‍ය බලය හමුදාව ඇතුලේ තමන්ට ඕන දේවල් කරගෙන රාජ්‍ය නිලධාරීන් මාරු කරගෙන සභාපතිලා දාගෙන ලෑස්ති වෙලා එනකොට අපිට තියෙනවා පොඩි හුස්ම ගන්න අවස්ථාවක්. ඒ හුස්ම ගන්න අවස්ථාව තමයි අපි මේකේ පාවිච්චි කරන්නේ. හරි. එතකොට සරත් පොන්සේක මහත්තයා දාවනම් ඒ හුස්ම ගන්න අවස්ථාවක් කරන ඔහුත් ඒක ඔහුත් ඒක අවදිපතියෙක් වෙයි. හරි. ඔහුත් ඒ පැත්තට ගමන් කරයි. එතකොට ඒකටත් එරෙහිව අපිට අරගලයක් තියෙනවා. 2010 දී ගත්ත හුස්ම 2015 වෙනකොටත් ආපහු මොකද්ද මේ වෙලා තියෙන? එතන ප්‍රශ්නයක් එනවනේ. 2010 දී එකම කාරණයකට තමයි ඔබතුමාලා සහයෝගය දක්වන්නේ. හැබැයි දේශපාලන පදන මේක. ඒ ඒ හා සමානම කාරණයක් නැවත 2015 දී සිද්ධ වෙනවා. ඒ ඉතින් දිගටම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයනේ. ඒක තව තව ශක්තිමත් වෙනවනේ. හරි. අධිකරණ ස්වාධීනත්වයට ප්‍රශ්න එනවා. හරි. අතුරුදහන් වීම පිළිබඳ ප්‍රශ්න එනවා. හරි. ඊට පස්සේ හොරකම් වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්න එනවා. කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේකේ ජයග්‍රහණය ලැබීමත් එක්ක එතුමා කල්පනා කරනවානේ මේ රට දැන් Tamanට ආයිත් පෞද්ගලික බුදලයක් වගේ කියලා. හරි. ඒකේ ඇතුලේ හිටපු කවදාක්වත් අපිට චෝදනා වලට අපිට නැහැ. මම මේ කියන්නේ. දැන් හිතන්නකෝ දිව්ගුණසේකර ඇමතිතුමා. කවදාකවත් හොරකම් වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්නයක් එතුමට ඇවිල්ලා නැහෙනේ. එතුමට ඇවිල්ලා නැහැ. එතකොට සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ ඇමතිතුමා. එතුමට හොරකම් වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහෙනේ. දැන් මෙතන ළඟ ඉන්නවා වාසුදේව මන්ත්‍රීතුමා.
එතුමට හොරකම් වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැනේ. ඒ කියන්නේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ එහෙම ප්‍රබල සම්බන්ධ වෙච්ච නායකයන්ට එහෙම ඉතිහාසෙත් ආවේ නැහැ. හරි. එතකොට මම මේ කියන්නේ අර 2015 කතාවයි 2010 කතාවයි දෙකේම අපිට දේශපාලනික තියෙන එකම පදනමක්. ඒ පදනම තමයි ඒකාධිපති ස්වරූපයේ ලොකු ආධිපත්‍යයක් සහිත ධනේශ්වර බලයක් ගොඩනැගෙනකොට ඒක යම් වෙලාවකට හරි වට ගන්නකොට ඒ අතරමැදි කාලය තුල ප්‍රගතිශීලී බලවේගවලට අවස්ථාවක් හම්බෙනවා. ඇත්තටම දැන් බලන්න පහුගිය 2015 ජනවාරි 8 ඉඳන් මේ දක්වා එනකොට මාධ්‍යවලට ඉඩක් හම්බුනේ නැද්ද? තිබුණට වඩා ඉඩක් හම්බුණා. හරි. එතකොට අරගල කරන ජනතාවට ඉඩක් හම්බුනේ නැද්ද? තිබුණට වඩා ඉඩක් හම්බුණා. හරි. ඒ ඉඩ තමයි දැන් ආපහු ක්‍රමයෙන් වැසිගෙන යනවා. අරගල කරන ජනතාව පිළිබඳව කියලා ඔබ අහනවා. ඔබ කියනවා එදා සුදුසුම කෙනා සරත් පොන්සේකා කියලා. මම ඔබෙන් ඍජුව මහනවා අද විරෝධතා උද්ඝෝෂණ මඩින බලයණියක් හැදුවොත් ඒකටත් සුදුසුම කෙනා සරත් පොන්සේකා. අනිවාර්යෙන්. එයා තමයි දැනට ඉන්න සුදුසුම කෙනා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. දැන් බලන්න ඒ කාරණේ ගෙනාවනේ. එකඟද ඔබ? මොනවටද? ඔහුට එවැනි බලයණියක් බාර දෙනවට. එවැනි බලයණි කුඩු කරනවා අපි. මොකක්ද දන්නවද? එදා එතකොට ලෝකේ දැන් ඉතින් මම දැන් පැහැදිලි කරා කියලා මං හිතන්නේ රංගන කාරණේ. හරි. අපිට මේ සරත් පොන්සේකා මහත්තයා ලොකුත් නැහැ, මහින්ද රාජපක්ෂ මහත්තයා ලොකුත් නැහැ, එක එක මහත්තුරු ලොකු නැහැ. අපි දේශපාලනයක් කරන්නේ. ඒ දේශපාලනයේදී අපි බලනවා ඒ අවස්ථාවල ජනතාවට වාසිදායක තත්ත්වයන් නිර්මාණය කරගන්න යම් ඉඩක් හරි දිනවනම් ඒ ඉඩ පාවිච්චි කරගන්න. ඒතකොට සරත් පොන්සේකා මහත්තයා දැන් වැඩි ඕනේ දැන් මැයිදිනේට දවස් 3ක් හෝ 4ක් තියාගෙන තමයි අපි අපිට මොකටද දැන් අපි මේ ප්‍රකාශ කීපේ බලමු සරත් ෆොන්සේකා මහතාට මේ ප්‍රකාශය කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ කියන කාරණේ සහ ඒ හා සම්බන්ධ සිදු වුණු ප්‍රකාශ කීපයක් තියෙනවා අපි බලමු. මේ ඇඩ්‍රස් වීමදී පිටිකව ජනාධිපතිතුමා ඇහුවා මමත් එකපාරට පුදුම වුණා. ඔබතුමා ලෑස්තිද හමුදා බාර ගන්න කියලා. මම අත් දෙකෙන්ම කිව්වා නෑ කියලා. ඒ පාර කිව්වා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී තනතුර බාර ගන්න කියලා. ඒකටත් මම අත් දෙකෙන් සංඥා කරලා ලැබුවා නෑ කියලා. ඊට පස්සේ එතන සාකච්ඡාවක් ගියා රටේ හදිසි තත්ත්වයක් ඇති වුණොත් ඒ වගේ පාලනය කිරීම සඳහා එවැනි කටයුත්තකදී ඔබතුමා වාකීමක් ගන්න කියලා. ඒක සියලු ඇමතිවරුන් ඒක අනුමත කරා. එතකොට මම කිව්වා අපි සාකච්ඡා කරලා බලලා ඒක රීති ක්‍රමවේදයක් ගැන කතා කරමු කියලා. වෘත්තීය සමිතිය හදනවා නම් දේශපාලන හෙංචයිය වෙලා රජයක් පෙරලන්න මම හිතන්නේ ඒක වෘත්තීය සමිතියල ඓතිහාසිකමක් කියලා. ස්ට්‍රයික් පිළිබඳව සාකච්ඡා වුණා. ජනාධිපතිතුමත් කිව්වා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. සරත් පොන්සේක මහත්මයාට සහයෝගය ලබා දීමට හැකිද කියලා විමසීමක් කරා. එතුමා ඒකට එකඟ වුණා. ජනාධිපතිතුමා ඉල්ලා හිටිය සරත් පොන්සේක මහත්මයාගෙන් ඇමති ධූරයෙන් ඉවත් වෙලා අවුරුදු දෙකකට පමණ කාලයකට එන්නේ කියලා එක්ක හමුදාපතිකම දෙන්නම් නැත්නම් ඕවර්ඕල් කමාන්ඩ් පෝස්ට් එක දෙන්නම් ඇවිල්ලා ඒක බාර අරගෙන මේ රටේ විනයක් ඇති කරන්න. ඔහු හොඳ විනයකාමී පුද්ගලයෙක් කියලා ලංකාවෙන් ප්‍රසිද්ධයි. දැන් අපිට පුළුවන් එතුමා ආවනම් මේ පරීක්ෂණ කටයුතු අරවා මේවා මේ ඇදි තියෙන කට්ටිය ඒ ඔක්කොම බාර දීලා මේවා ඉක්මනට කරන්නයි කිව්වම ෂෝකේට වෙයි. එතුමා කිව්වා වග කිව්ව යුතු තත්වයක් තියාගෙන බලතල සහිතව ලබා දෙනවා නම් කැමති. මම ලාල්කාන්ත මහතා ගාවට එන්න කලින් වාසුදේව නානකර මහතා ගාවට යනවා. ඔබතුමාට මේ කාරණ අපිට එන්නේ කොහොමද? මොකද මේ සිදුවෙච්ච මේක සද්ධාතික පක්ෂයේ ආණ්ඩුවක් තිබෙන කාලයක අපිට මුණ දෙන්න වෙන තත්ත්වයක්. ඒ කියන්නේ රටේ උද්ඝෝෂණ වැඩ වර්ජන රටේ විරෝධතාවයන් මතුවෙනකොට ඒවා මර්ධනය කිරීමට විශේෂ ක්‍රමවේදයන් යොදා ගන්න. හැබැයි මේ කියවෙන විදිහට මේ යෝජනා වෙන්නේ ජනාධිපතිතුමාගේ පාර්ශවයේ. ඔව්. ඔබ කියන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් තියෙනකොට තමයි මේ වෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවන්නේ තියෙන ජනාධිපතිතුමා සිරිසේන මහතා වුණාට. දැන් මේ ආණ්ඩුව අපි හඳුන්වන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇටියට සාරාර්ථයෙන් අර වචනයක් ටක් ගාලා ගියා ජනාධිපතිතුමා සිරිසේන මහතා වුණා කියලා. ඒ වගේ අදහසක් කිව්වා. ඔව් ඉතින් ආණ්ඩුව ජනාධිපති කෙනෙක් නේද? ජාතික පක්ෂ ආණ්ඩුවක් ජනාධිපතිතුමා ඒ ආණ්ඩුවේ කැබිනට් එකේ ප්‍රධානී හැටියට ඉන්නේ. එතනදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිස රැක ගන්න උත්සාහ කරන වගේ එකක්ද තියෙන්නේ? මට තේරුණා.
එකන ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට වැරදියන්න බෑ. ඒගොල්ලන්ට වැරදියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තමයි මේ රට කරන්නේ. හින්දා වැරදි එතන කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පොඩ්ඩක් ඒ කියන්නේ කවදා හරි ආයි සම්බන්ධයක් නැවත නෙමෙයි. ඇත්ත කතාව මොකද සාරාර්ථයෙන් කිව්වේ ඒකයි මං. මොකද ඇත්ත කතාව මේක ඇත්තටම මේ කොහොමද මේ ආණ්ඩුව මෙහෙවෙන්නේ? මේ ආණ්ඩුව මෙහෙවෙන්නේ එක්සත් ජාතික පක්ෂයක් පක්ෂ ආණ්ඩුවක් හැටියට ඒක නායකයා විසින්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ඉන්නවා කියලා මම දැනුවද්ද? ඉන්නවා. ඒ ඒ කොටස ඇත්තටම ඒගොල්ලන්ගේ කාර්ය අපි බැලුවොතින් අපි ඒකට කියන්න පුළුවන් සෙකන්ඩ් ෆීල්ඩ් නැත්තම් අර ප්‍රධාන මට්ටමේ නෙමෙයි ඒගොල්ලන්ගේ තීරණ තීන්දුව ඒගොල්ලන්ගේ මැදිහත් වීම තිබෙන්නේ අප්‍රධාන මට්ටමේ මේ ආණ්ඩුවේ. නැතු ඒගොල්ල බේරන්න මට වුණාවක් නැහැ. නමුත් ඒගොල්ලත් එක්ක යම් එකඟතාවයන්ට එන්න පුළුවන්ද කියලා බලන්න මම වමනාවෙන් ඉන්නවා. ඒ වගේ අපි එකඟතාවයන්ට ආවා 19 වෙනි සංශෝධනය වෙලාවේ එකඟතාවයන්ට ඇවිල්ලා අපි එක්සත් ජාතික පක්ෂයේ සැලැස්ම පරාජය කළා. ඒ වගේම මේ ව්‍යවස්ථා සභාව හදන වෙලාවේදීත් රන් වික්‍රමසිංහම ගෙන ආපු යෝජනාව පරාජය කළා අපි. ඒ පරාජය කරපු අවස්ථා දෙකේම අපි ආර ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් එක්ක එකතු වෙලා තමයි ඒක කරේ. ඔව් දැන් ඕන් දැන් ඔබ කියන විදිහට ඕන් දැන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අර මහා අනසකට යටත් වෙලා ඒකෙන් තෙරපි පීඩාවටපත් වෙලා පවුනේ නේද? පීඩාවට සතුටෙන්පත් වෙන අය ඉන්නවනේ. ඒකට කියනවනේ එක්තරා වචනයක්. ඒ කියන්නේ මැසෝකිසම් කැමැත්තෙන්ම පීඩාවටපත් වෙනවා. ඒගොල්ලන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඔබ හිටපු ආස්ථානයයි ඔය කැමැත්තෙන් පීඩාවටපත් වීමයි අතර වෙනසක් තියෙනවා තියෙනවා. මම මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හිටියේ ආණ්ඩුව අධිරාජ්‍යවාදයට යටත් නොවූ නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ඒලෙසම ආරක්ෂා නොකරන රජයේ මැදිහත් වීම මගින් වෙළඳපොළ හසුරුවන ප්‍රතිසංස්කරණ වැඩ කරන ජනතාවත් එක්ක නිරන්තරයෙන්ම සාකච්ඡා කරමින් ලබා දෙන එක්තරා විදියක අතරමැද තත්වයක ආණ්ඩුවක් පවත්වාගෙන යමින් තිබුණා. ඒ ආණ්ඩුවේ මම දැනුවත්වම හිටියේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව එදා වෙනකොට හදන්න පුළුවන් ආණ්ඩුව ඒකයි කියන තේරුම. හොඳම ආණ්ඩුව නෙමේ. එදා වෙනකොට හදාගන්න පුළුවන් එකම ආණ්ඩුව එච්චරයි. ඉන්සයි ආණ්ඩුව හිටියා. හොඳයි, අපි අර බලපු රූපරාමුත් එක්ක එතුමා කද මේ මතු කරපු වචනේ වෘත්ති සමිති හදනවා නම් දේශපාලන හෙන්චයියන් වෙන්න. ඒකට ඉති යන්න බෑ කියලා එතුමා කියනවා. මේ එතුමා දන්න වෘත්ති සමිති බම්බුවක් නැහැ. ඇත්ත කතාව ගත්තොත් සරත් පොන්සේක මහත්තයා මොනවද දන්න වෘත්ති සමිති කතා? ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලම ගත්තොත් දැන් සරත් පොන්සේක මහත්තයයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඔය කියන කැබිනට් එකයි සම්පූර්ණයෙන්ම ගත්තොත් හරි මේ මැයි දිනයට දින 3ක් තියාගෙන ඔය જાතිය කතාවක් කියනවා කියලා කියන්නේම මේයට අඩුතරමින් කම්කරුපන්ති විඥානේ හරි ගෑවිලා තියා දශමයක්වත් නැහැ හරි කම්කරුපන්ති විඥානයක් වෘත්තීය සමිති ව්‍යාපාරයේ පිළිබඳ අවබෝධයක් වැඩ කරන ජනතාවගේ සටනක පිළිබඳ අවබෝධයක් හැඟීමක් මොකක් හරි දැනීමක් අවබෝධයක් මොකක් කරේ තියෙනවා නම් මේ මැයිදිනේට දින 3ක් තියාගෙන අඩුම තරමේ මැයිදිනේ පහු වෙනකන් ඉන්න ඕක කියන්නේ අඩුම තරමේ. එහෙම විඤ්ඤාණයක් තියෙනවා නම් එහෙම විඤ්ඤාණයක්වත් නැහැ. හරි, අනිත් එක බලන්න. දැන් අපිට කියන්න කවුරු හරි සරත් පොන්සේකා මහත්තයා හරි වෙන මහත්තයෙක් හරි ගමන් නැහැ. ඔය ඔකේ ඉන්න යුක්තිසහගත සාධාරණ අරගල තලලා පොඩි කරලා ජයග්‍රහණය කරපු පාලකෙක් කියන්නකෝ. දැන් අපි මෑතම උදාහරණ ගමුකෝ. රතුපස්සල ජනතාව කරේ අපි හිතමු යුක්ති සහගත සාධාරණ අරගලයක්ද කියලා අපි හිතුවොත් ඒක යුක්ති සහගත සාධාරණ අරගලයක්. ඒක එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. දැන් ඒකට වෙඩි තිබ්බා, හරි, මැරුණා, එහෙම නැත්නම් මැරුවා. දැන් මහින්ද මහත්තයා දිනුවද ඒකෙන්? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනුවද? පරාදයි. හරි, හලාවත ධීවර ජනතාවට වෙඩි තිබ්බා භූමි තෙල් සහනාධාරය ඉල්ලලා කරපු අරගලයේදී. ඇන්ටනී සහෝදරයා මැරුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවද? අරගලයේ යුක්ති සහගත අරගලයක්ද නැද්ද? යුක්ති සහගතයි. EPF ETF අරමුදල් කොල්ලකෑමේ සැලැස්ම ක්‍රියාත්මක වෙද්දී අපේ උරු සමිති ව්‍යාපාරයත් තවත් උරු සමිති ව්‍යාපාරත් ගොඩක්
අරගලයක් කරා අපේ නායකත්වයෙන් අපි අරගලයක් කරා කටුනායක අපේ අන්තර් සමාගම් සේවක සමයේ වසන් සමරින් සහෝදර තමයි එතෙන්ද නායකත්වය දුන්නේ වෙඩි තිබ්බා රොසෙන් චානක මැරුණා මම අහනවා මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තය දිනුවද කියලා දිනුවේ නැහැ පරාදයි හරි එල්ටීටී එකට ගැහුවා ඒක හරි එතකොට අපේ අපි අපේ අර්ථ දැක්වීම අනුව එල්ටීටී එකේ අරගලයේ යුක්ති සහගතද නැහැ යුක්ති සහගත නැති අරගල මර්ධනය කරලා තලල පොඩි කරන්න පුළුවන් හරි ඒ වෙන් යම් යම් දේශපාලන ජයග්‍රහණ එක එක අය ගනි සරත්පුංසක මහත්තයත් දේශපාලන ජයග්‍රහණයක් අරගෙන තියෙනවා ඒක වෙනම කාරණයක් එතකොට ලෝකේ කොහෙවත් කෙටි කාලීනව සමහර වෙලාවට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් දැන් මාධ්‍යවේදීන්ට ගහලා කවදාක්වත් ආණ්ඩුව කර දිනන්න බෑ හරි අනිවාර්යෙන් පරදිනවා ඒ පාඩම මේගොල්ලෝ ඉගෙන ගන්නවා නේද ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාඩම මේගොල්ලෝ ඉගෙන ගන්නවා නම් හරි මේගොල්ලෝ ඔහොම කියන්නේ නැහැ විතරක් නෙමෙයි හිතන්නේත් නැහැ සරත් පොන්සක මහත්තයා මොකද කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ෂෝක් වැඩක් කරා වයඹ ඡන්ද වෙලාවේ එතුමා ටිකක් ඉදිරියට ආවා හරි මන්ත්‍රී සංඛ්‍යාවක් ගත්තා දකුණ සහ බස්රාහිර ඡන්දෙදිත් පළාත් සභා ඡන්දෙදිත් එතුමා යම් ප්‍රතිඵලයක් ගත්තා ඊට පස්සේ එතුමා කිව්වා මම තව අවුරුදු 3කින් හරි මේ රටේ බලය ගන්නවා කිව්වා එතුමාගේ පක්ෂේ ඔහොම හිටපු සරත් පොන්සක මහත්තයාට තමයි මේ ආපාලන ආණ්ඩුව කියන කටවල ඉවර වෙලා අග්‍රාමාත්‍යතුමා ඇමතිකමක් දුන්නේ හරි දැන් සමහර අයට මස්කටු දෙනවනේ ඒක හපලා ඉවර වෙනවා මස්කටු හපලා ඉවර වෙනවනේ දැන් රබර් වගේකින් හදලා දුන්නම ඔක දිගටම හපහප ඉන්න පුළුවන් හරි එතකොට දුන්නා ග්‍රාම සංවර්ධන මොකද්ද ඇමතිකම අපි අහනවා ග්‍රාම සංවර්ධනය කොහෙද කරේ කියලා දැන් මෙච්චර කල් ගියා අපි නම් රූපවාහිනියකින්වත් දැක්කේ නැහැ ප්‍රවෘත්තියක්වත් දැක්කේ නැහැ පාරේ යනකොට කාර්යාලයක් නම් පේන්න තියෙනවා හමුදාපති වෙලා හිටපු සරත් ෆොන්සේකා මහත්තයව ජනාධිපති අපේක්ෂකයා කිරීමේ ඔය කියන කාරණේත් ඒ හා සමාන කාරණයක් නෑ මම ඒක පැහැදිලි කරානේ අවශ්‍ය නම් ආපහු පැහැදිලි කරන්න නෑ නෑ මම කියනවා ඔබ කියනවා රනිල් වික්‍රමසිංහ මහතා උට මේ ආකාරයට කරන්නේ හැබැයි ඔහුව ඒ තැනට ගේනින්නේ මුලින්ම 2010 දී ඒ තුමයි ඉදිරිපත් වුණා ඒ පිටස ඔබත් ඉන්නවා හරි ඉතින් ඉන්නකෝ මේ මේ මේක කියනකම් මේ මේ ගොඩනග තර්ක නැත්තම් අවුල් වෙනවා යටපත් වෙනවා දැන් එහෙම යටපත් වෙලා ගොඩක් ආවා ඒ ඒ ඇමතිකම දීලා මොකද උනේ පක්ෂකුත් නැහැ මේ අවුරුදු තුනකින් බලයට එනවා කියපු මිනිහව හරි මේ රටේ රාජ්‍ය බලය ගන්නවා කියපු කෙනා පක්ෂෙත් නැහැ හොයා ගන්නත් නැහැ මොකද්ද කියලාත් නැහැ හරි ඉවරයිනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බලය අරගෙන කරපු ලොකුම දේ තමයි මං හිතන්නේ මේක ඉවර කරපු එක දැන් ඉවරයිනේ හරි ඉවර වෙලා දැන් නිකන් නකුට ගහගෙන හිටියා සද්දයක් නැහැ මුකුත් නැහැ ඔන්න මාතෘකාවක් ආවා හරි දැන් එයා ඔකට ඔය ඇවිල්ලා කතා කරන්න මොකටොත් නෙමෙයි එයාට එකෙන් එනවා නිකන් එයා එයාට පොඩි නිකන් එයා බලයක් හදා එයා එයා පොරක් වගේ පෙන්න ගන්න දැන් ඒව ඉවරයි මයිලුත් තැල්ලා දින දැන් ඇත්තරම ගත්තොත් මං කියන්නේ දේශපාලන වශයෙන් මම මේ කියන්නේ මේ වයසෙන් අරින් මේ නෙමෙයි දේශපාලන වශයෙන් එහෙම හින්න මිනිහාට ජනාධිපතිතුමා මේ කරන්න හදන්නේ ඉතුරු මයිල් ටිකක් හලන එක හරි ඊළඟට කියන්න ඕන ලංකාවේ තියෙන ලොකුම බලෑණිය සරත් පොන්සේක මහත්තයාගේ බලෑණිය නෙමෙයි ඔය වෙන එකක්වත් නෙමෙයි හරි වැඩ කරන පන්තියේ බලෑණිය අපිට තාම බැරි වෙලා තියෙනවා වැඩ කරන පන්තියේ බලෑණිය එක තැනකට ගන්න හරියට හරි අපි එක ගණිමින් ඉන්නවා ගණිමින් ඉන්නවා ඒ වෙනුවෙන් අපි දේශපාලන වශයෙන් ප්‍රතිවිරෝධතාවයන් තියෙන අය වුණත් ඒකාබද්ධ ක්‍රියාකාරකමකට ගණිමින් ඉන්නවා දැන් කණිතේ සංස්ථාය පෙන්නු ඒක හරි එහෙම ඒකාබද්ධ ක්‍රියා මාර්ගයකට වැඩ කරන ජනතාව ඉක්මන් වෙන තරමට ඒක අපි කරගන්න තරමට මේ බලැණි ඔක්කොම ඉවරයි. මට මොහොතක් දෙන්න ඔබ. ඊට ඊට ඒ බලැණි දැන් කණිතේ සංස්ථාවේ හරි අපි දුන් කණිතේ සංස්ථාව. විදුලි බල මණ්ඩලය, වරාය, ජල සම්පාදනය. මම රෝල් ගැන පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. ඔය සෞඛ්‍ය සේවය නිසා ඔහොම තියෙන ප්‍රධාන ආයතන ටික. මේ ආයතන ටික එක දවසක එළියට බැස්සොත් මං අහන සරත් පොන්සේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. වැඩ වර්ජනයක් කරුවොත් මෙයාට මොකද්ද කරන්න පුළුවන්? මොකුත් කරන්න බෑ. හරි ඔය ඔය බලැණි ඉවරයි. එනිසා වැඩ කරන පන්තියේ බලයට තමයි ඔය අභියෝග කරන්නේ. ඒක මොකද කම්කරු දිනේ අත ළඟ තියාගෙන අඩුතරමින් කම්කරු විඥානයක්වත් තියෙනවනේ. ගෑවිලා තියෙනවනේ. අදහසක් තියෙනවා. අඩුතරමින් කපටි දේශපාලන කමක්වත් තියෙනවනේ. කපටි කමක්වත් නෑ. ඒකවත් තේරෙන්නේ නෑ. ඔබතුමාගේ විග්‍රහයත් එක්ක මේ අමනාපයෙන් එපා. මේ කාරණා වෙනස් විදිහකට මම අහන්නේ. 2010 දී ඔබට අනුව සුදුසුම කෙනා එදා බලයටපත් වුණා නම් අද වෘත්තීය සමිති ව්‍යාපාරයේ තත්ත්වය කොහොමද තියේද? යාට මුකුත් කරන්න බෑ. එයාට මුකුත් කරන්න බෑ ඒත් දැන් යාට උගදීලා අපි බලන් ඉන්නවා ඒ
බලන් ඉන්නේ නැහැ නේ අපි AP වර ගත්තා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය බිඳ වැටිලා එතුමාගේ දැන් මේක උනොත් නොඋනොත් කියන ඒවා දේශපාලනයේදී ගොඩනගන්න පුළුවන් ඕන තරම් සීමාවක් නැහැ. කාල් මාක්ස් අද අපි ජාත්‍යන්තර කම්කරු දිනේ සමර වෙලාවේ කාල් මාක්ස් සහෝදරය කියලා දිනන උනොත් නොඋනොත් කියන ප්‍රශ්නවලට මාක්ස්වාදීන් උත්තර දෙන්නේ නැහැ කියලා. ඇයි? උනොත් නොඋනොත් කියන ඒවා ඕන තරම් කතා කර දෙන්නේ. උදාහරණයක් හැටියට ඔබ කියනවා හීලෑ කරගන්න පුළුවන් වෙන්න ඕනේ ධනපති පක්ෂ එකඟතාවලද කියලා. හීලෑ කරගන්න බැරි වුණ අවස්ථාවල එලිට කියන්නේ අවම සභාගයන් වලවත් හීලෑ කරගන්න බැරි වුණු ධනපති නායකයින් ජනාධිපති දුරේ වගේ එකක් කරන් දුන්නාම කොහොම වෙයිද කියලා ගණන් හදාගන්න එපා කියලා කාල් මාක්ස් කොහොමද හීලෑ වෙලා දින තරම්? කාල් මාක්ස් කියලා නැහැ. දැන් ජනාධිපති කොහොමද හීලෑ වෙලා දින තරම්? ඔබට. හරි මං ආනේ බලවේගවලට මට නෙමෙයි. ඔව් නෑ මං අහන්නේ. ඒකට නෙමෙයි. ඒක තමයි. හරිද? දැන් ජනාධිපති කොහොමද හීලා වෙලා තියෙන්නේ? කම්කරු ජනතාවට කම්කරු පන්තියේ හීලා වෙලාද? දැන් ජනාධිපති කොච්චර හීලා වෙලාද කියලා මෙතුමම කිව්වා දැන්. හරි. ඒකට මගේ විරෝධයක් නෑ. දැන් ඔබට මතකද ජනාධිපති එතුමමතු කරන තර්කය එතුම කියන්නේ මේ ආණ්ඩුවතුල හරි හරි ඒ ඇවිල්ලා ප්‍රතිවිරෝධ සකස් වෙලා තියෙන විදිය තමයි. එහෙම තමයි. කෙනෙක් මේ පෞද්ගලික කැමැත්ත නෙමෙයි. සමාජ බලවේගයන් පෙළ ගැහිලා තියෙන විදිය මේ එකිනෙක ප්‍රතිවිරෝධයන් වැඩ කරන විදිය අනුව තමයි පුජ්‍යලය හැම හැසිරෙන්නේ. සමාන පන්ති වුණනවන් අතර තියෙන මේ මිතුරු ප්‍රතිවිරෝධයක් නේද? ඒක මේ මොකක් හරි නෑ ඕන මේ මේක මේ මේ සියල්ල දැන් අපි අද මේ විදියට ඉන්නේ. ඔබ ඔබගේ ආයතනය අද මේ විදියට තියෙන්නේ. දැන් අපි තු මාධ්‍ය ආයතන ගොඩක් තියෙනවා ලංකාවේ. ඔබගේ ආයතනය අද මේ විදියට තියෙන්නේ ඒ ඒ ඒ ශේෂ්ඨ ඇතුලේ තියෙන ප්‍රතිවිරෝධ ගැටුම් ඒ හැකියාවන් බලවත්කම් වල ස්වරූපය අනුව. දැන් ජනාධිපති කෙනෙක් ආවා කියලාම ජනාධිපතිට ඕන ඕන ජාති කරන්න බෑ. හරි. දැන් බලන්නකො මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඕන දේ කරන්න බෑ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන ඕන දේවල් කරන්න. එතුමා නිකන් ඔහේ වචන ටිකක් කී කී යනවා. දැන් මේ 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 කතන්දරය ගත්තත් එස්.බී. සානායක මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ? ජනාධිපතිතුමා නිකන් පොඩි විහිළුවක් වගේ එකක් කරේ. අමරවිර කියන නෑ එහෙම එකක් නෑ. පොන්සක මහත්තයා කියන නෑ මං ඒක බාර ගන්නවා දුන්නොත්. සොයිසා මොන්රාගල සොයිසා කියනවා නෑ ජනාධිපතිතුමා එහෙම කිව්වා. ඒ කියන්නේ මේකට ජනතාවගෙන් ප්‍රහාරයක් එල්ල වෙච්චකම මම මේ මාධ්‍ය වලට ස්තුතිවන්ත වෙනවා. ඔබත් ඇතුළු හිරුනාලිකාවත් ඇතුළු සියලු දෙනාට මාධ්‍යත් මේකට ගැහුවා. ඒ කියන්නේ මේ දාලා බැලුවේ මුට්ටිය. හරි. මර්ධනේ මුට්ටිය දාලා බැලුවේ. හතර වටෙන් මේකට පොළුයි ගලුයි ඔක්කොම ගැහුව ගමන් එක එක ඥම්පචන් ගන්න ගත්ත වෙන වෙනම කැබිනට් එකේ අය. කැබිනට් සාමූහිකත්වයෙන් පේන්න නෑ නේද රටට? මොකක්වත්. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ අර කියන කලින් කියන්නේ ගියේ ජනාධිපති මේ අගමැති ප්‍රේමදාස මහත්තයා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉදි කරපු ප්‍රකාශයක් තියෙනවා. අගමැතිකම කියලා කියන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ පියුම් කෙනෙක්ටවත් බලයක් නැති මට්ටම එකක් කියලා. හැබැයි දැන් නම් අපිට පේන්නේ ඒක ඇත්ත නෙමෙයි වගේ. මේක දැන් පැත්ත පොඩ්ඩක් මාරු වෙලා. දැන් මේ අගමැති යටතේ ජනාධිපති පියුම් කෙනෙක්ද කියලා හිතෙන තරමටම හරි පත්තේ වෙනස් වෙලාදෝ කියලා හිතන අය එතුමා කියනවා මන් දන්නේ නැහැ. මන් දැක්කේ පත්තරෙන්නේ. දැන් පහුගිය දවස්වල හිටපු විදිය අනුව අපිට හිතෙනවා පත්තරවත් බලන්නේ නැහැ දැන් කියලා. පත්තරෙන් බලලා හරි මොනවා හරි කිව්වා සමහර වෙලාවට. නමුත් පහුගිය දවස්වල පත්තරවත් බලන්නේ නැහැ වගේ තමයි පේන්න තිබ්බේ. ජනාධිපති ප්‍රේමදාස පිළිබඳ ජවිපේ ගණන් බැලීම් වැරදි කියලා එතුමා ඔප්පු කරා වගේ ඔය ගණන් බැලිමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔප්පු කරයිද නැයිද? ජනාධිපති ජනාධිපති ප්‍රේමදාස නෙමෙයි එහෙම කිව්වේ අගමැති ප්‍රේමදාස. අගමැති ප්‍රේමදාස පියුම් කතන්දරේ නමුත් මං කියන්නේ ජනාධිපති. ඔයතුමා ජනාධිපති වුණා මේ ඒක වෙන බලයක්. ඔව් නෑ මම අහන්නේ උඹෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉදිරි අවුරුදු වලත් එතුමා සම්බන්ධ ඔය කරන තක්සේරු එහා මෙහා වෙන්නට හොදට මිඩ තියනවනේ ලංකාවේ බලදේශපාලන. දේශපාලනයේ ගණන් හදන්න ඕන දැන් මේ දැන් මේ සාමාන්‍ය ජනතාවත් එක්ක මේක කතා කරගන්නත් ඕනනේ. ඒ කියන්නේ දැන් දේශපාලනයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධ කියලා જાතියක් තියෙනවනේ. බාහිර ප්‍රතිවිරෝධ කියලා જાතියක් තියෙනවා. ඕ වගේ ස්වરૂපය අනුව තමයි. දැන් මේක අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් තියෙනවා. ප්‍රබල. හරි? දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට අභ්‍යන්තර ප්‍රතිවිරෝධ අවමයි. නොතිබුණා නෙමෙයි. අතුලත් මුදලි මහත්තයාගෙන් තිබ්බා සමහරලාට ප්‍රේමදාස මහත්තයාගෙන් තිබ්බා මේ ඉන්දුලංකා කිව්සුම ගහන්න යනකොට ලලිත් ඇතුළ මුදලිලාගේ පොඩි පොඩි තිබුණා. නමුත් එයා හයෙන් පහක බලයක් තිබ්බා. එයා මේ දෙවන්ත ඒකාධිපති ව්‍යවස්ථාවක් හදාගත්තා. හරි. පාර්ලිමේන්තුව කල් තියාගත්තා.
නේ හයෙන් පහේ බලය තව අවුරුදු ගානකට දික් කරගත්තා. එයා එහෙම අති විශේෂ විශාල බලයක් ගොඩනගාගෙන ඒ බලය විසින් ඔහුට ආපු ප්‍රතිවිරෝධ අඩුයි. අභ්‍යන්තර ප්‍රතිවිරෝධ සාපේක්ෂව අඩුයි. හැබැයි මේක ගත්තොත් හරි මේක අභ්‍යන්තර ප්‍රතිවිරෝධ බහුලයි. හරිද? එක උත්තරයක් දෙන්න බෑනේ අඩුම තරමේ. කැබිනට් එක කියලා. විවිධ උත්තර දෙන්න. ඒ නිසා මේකේ මේ අභ්‍යන්තර ගැටුම් ප්‍රතිවිරෝධ වල ස්වභාවය විසින් අනිවාර්යෙන්ම ජනාධිපතිවරයාට බරපතල තීරණ ගන්න බෑ. හැකියාව අඩුයි. ඒ වගේම තමයි එහෙම තත්ත්වයක් තියෙනකොට බාහිරෙන් ඉදිරිපත් වෙන ගැටුමත්. බාහිර කණ්ඩායම් මේකත් එක්ක හැප්පෙන හැප්පිල්ලත් වැඩි. හරි ඒ නිසා මේකේ අභ්‍යන්තර ස්වරූපයේ බාහිර ස්වරූපයේ දෙකම ගත්තම මේ ජනාධිපතිර ලේසියෙන් බැලේසියෙන් බැ මහ බැංකුවට නව අධිපතිවරයෙක් පත් කරන්න යන අවස්ථාවේ ඒකාධිපතිවරයේ ස්වරූපයක් ගන්න අපිට ග්‍රාමයකට යන්න ඒකාධිපති පාලකයා බිහිවෙන්නේ නිකන් නෙමෙයි නැමෙයි මෙතුමා මතු කරන තර්කයත් එක්ක මහ බැංකුවට නව අධිපතිවරයෙක් පත් කරන්නට යන මොහොතේදී හැසිරුණු ස්වභාවයන් එක්ක ඔබට යම් ඉඟියක් දැනුනේ නැද්ද ඒවා මේ 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 කලමනාකරණය කරන්න කරන වැඩ හරි යම් යම් දේශපාලන බලය ඒ කියන්නේ ජනතාවගේ විරෝධය කලමනාකරණය කරන්න කරන පොඩි පොඩි උපක්‍රම මොන්සේකාගේ මේ වෘත්තීය සමිති පාලනය කිරීම නැත්නම් වෘත්තීය සමිති ගැන ඔහු කරපු ප්‍රකාශය මේ වෘත්තීය සමිති හදාගෙන ආණ්ඩු පෙරලන්න එනවා ඒ වෘත්තීය සමිති හදාන්න ඕන ආණ්ඩු පෙරලන්න නම් නෙමෙයි එතුමගේ වචනේ කියනවා දේශපාලන හෙන්චයිය වෙන්න හදනවා කියලා වෘත්තීය සමිති දේශපාලන හෙන්චයිය වෙලා මේ ආණ්ඩු පෙරලන්න හදනවා කියලා ඔව් මේ වෘත්තීය සමිති හදාන්න ඕන නම් ආණ්ඩු පෙරලන්න නම් නෙමෙයි දේශපාලන උවමනාවක් උඩ වෘත්තීය සමිතියක් මෙහෙවලා ආණ්ඩුවක් පෙරලීමේ අදහසක් තියෙනවා නම් ඒකේ යම් දුර්වලතාවයක් ඇති වෙන බව මගේ නම් තේරුමයි. ඇත්තටම සිද්ධ වෙන්නේ වෘත්තීය සමිති තම තමන්ගේම වූ බලය එකාතකින් වර්ධනය කරගන්නවා. ඒවා මර්ධනය කරන්න එනවා යම් අය දේශපාලනික හේතු ඔළුවේ තියාගෙන. මේ වෘත්තීය සමිතිය මේ ක්‍රියාකාරීත්වයට පැමිණීම අපේ ආණ්ඩුවට අභියෝගයක්. එය දේශපාලනිකයි. ඒ නිසා මේක අපිට දේශපාලන වශයෙන් එන තර්ජනයක්. හැබැයි වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ දේශපාලනයක් තියෙනවනේ. නෑ ඒක වළක්වන්න බෑ. ඒක නිරන්තරයෙන්ම තියෙන දෙයක්. මොකද වෘත්තීය සමිතියේ අන්තිමට දේශපාලන පක්ෂවට පත් වෙලා තියෙන්නේ මුල් කාලේ. වෘත්තීය සමිතිය තමයි තෝරගන්නේ අපිට ඕන දේශපාලනය කුමක්ද කියලා. දැන් මේ ලංකාවේ ටිකක් ඊට වෙනස් මේ පසුගිය කාලයේ පෙළ ගැහිීමක් තියෙනවා දේශපාලන පක්ෂ තමන්ට අයිති වෘත්තීය සමිතිය හදාගන්න. මෙන්න මේකෙන් ඇති වෙච්ච පටලවිල්ලක් තියෙනවා. නැත්තම් වෘත්තීය සමිති මර්ධනය කරන්න එන්නේ අර මේක දේශපාලන තර්ජනයක් කියලා තේරුම් අරගෙන. එතකොට ඒගොල්ලන් කියනවා මේක මේ දේශපාලන උවමනාවකටයි මේ වෘත්තීය සමිති හැසිරෙන්නේ. මේ ආණ්ඩුවට විරුද්ධව. ඉතින් මගේ තේරුමේ හැටියට එහෙම කියාගෙන හෝ වේවා කොහොම තේරුම්ගෙන හෝ වේවා ෆොන්සේකා මහත්තයා තමන්ගේ රක්ෂාව බාරගන්න හදන්නේ මේ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීමට නම් ඒකට තියෙන වෘත්තීය සමිතිත් සූදානම් වෙනවා. හැමෝම තම තමන්ව මර්ධනයකට එනකොට කෙනෙක් ඒකට මුණ දෙන්න සූදානම් වෙනවා වගේ අනිකා මර්ධනය කරන්න සූදානම් වෙනවා වගේ මේක ඉතින් ද්වන්ද යුද්ධයක්. මේක අත ඊයේ එකක් නෙමෙයි මේක ඕනෑම ආණ්ඩුවක එයා ඔකට එන්නේ ඕනෑම ආණ්ඩුවක ඔබ කොහොමද එහෙම කියන්නේ නෑ එයාගේ ওই ගිලිහිලා තියෙන බලය එයා නිකන් පෙන්න ගන්න හදන නිතරම ওই જાතිය වැඩවලින් නෑ නෑ ඕනෑම ආණ්ඩුවක ওই ප්‍රශ්නේ තිබුණා ෆොන්සේකා හිටියත් නොහිටියත් ওই එස්පිසානාගේ මහත්තයා තද මර්ධනකාරී ස්වරූපයක ඉන්නේ වෘත්තීය සමිති ගැන ක්‍රියා කරන්න පටන් ගත්තා ඒ ආණ්ඩුවේ මමත් ඉඳිද්දි මමත් ඒකට විරුද්ධව වෘත්තීය සමිති පැත්ත අරගෙන වැඩ කළා. ඉතින් මම මේ කියන්නේ ඔය මර්ධනකාරී උවමනාව හැම ආණ්ඩුවකම ඇති වෙනවා. ඒ ආණ්ඩුවට බැරි නම් වෘත්තීය සමිතිත් එක්ක සමාදානයෙන් සාකච්ඡාවෙන් කරුණු බේර ගන්න. ඒක ඇති වුණාම මේ දෙපාර්ශ්වයන් අතරේ මේ ගැටුම එනවා. ඉතින් ඒ ගැටුම කොහොම කෙලවර වෙනවද කියන එක තීන්දුව වෙන අපි දැක්කා 80 වර්ධනේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මෙවැනි ප්‍රකාශයේ මහා පරාජයකින් විශාල මර්ධනයක්. ඒ කියන්නේ මෙවැනි ප්‍රකාශ තුළ මතවාදීව තැන් තැන්වල ඉන්න අය පවා එක්තැනකට මේ යම් ක්‍රියාවලියක් සිදු වෙන්න පුළුවන් කියන කාරණේ ඔබ කියන්නේ. අත වශයෙන්ම මර්ධනකාරී හස්තයක්
ආණ්ඩුව දැන් යොදවන්න බලාපොරොත්තු වෙනවා නම් වෘත්තිය සමිතිය ඉක්මනටම රැකවරණයක් හදාගන්න එපයි තම තමන්ට. ඒ සඳහා වෘත්තිය සමිතිය තම තමන් අතර එකඟත්වයක් ඇති කරගන්න. ලල්කාන්ත මහත්මයා මේ වෙනුවට ඒ විදිහට තත්ත්වයක් තියෙනවා. ඒකට උත්තරයක් කියන්නේ දැන් සරත් පොන්සේකා මහත්තයා ඇතුළු ආණ්ඩුව කියනවා නම් එහෙම සහ එහෙම ක්‍රියාවලියක් එනවා නම් ඒක දේශපාලනිකයිනේ. එතකොට මෙතෙක් දේශපාලනික නොවි තියෙන වෘත්ති සමිතිය වලට සිද්ධ වෙනවා දේශපාලනික වෙන්න. ඇයි අර තර්ජනයට උත්තර සපයන්නේ? දැන් වාහ සහෝදරත් ඒ වගේ අදහසක් කිව්වා දැන් මෙතන. හරි. එතකොට ඒගොල්ලෝ ගන්න ඒ ක්‍රියාමාර්ගය එය ආකාර වෙනකොට ඒකට සරණන උත්තරයක් දෙන්න වෘත්ති සමිතිය වලට සිද්ධ වෙනවා. එතකොට ස්වාධීන වෙන්න වෘත්ති සමිතිය වලට සිද්ධ වෙනවා. යම් යම් තිබුණු වෙනස්කම් තියෙනවා නම් ප්‍රතිවිරෝධ තියෙනවා නම් ඒවා පොඩ්ඩකට පැත්තකට දියලා මේ තර්ජනයට මුහුණ දෙන්න දේශපාලනික වෙන්න. ඒගොල්ලන්ට දේශපාලන පක්ෂවල මඟ පෙන්වීම ඕන වෙනවා. ඒවයි නායකත්වය ඕන වෙනවා. ඒවත් එක යන්න වෙනවා. අරගල කරන්න වෙනවා. සටන් කරන්න වෙනවා. එතකොට අනිවාර්යෙන්ම දේශපාලනීකරණය කරගන්නවා මේගොල්ලෝ. අනිවාර්යෙන්ම වැඩි. දැන් දැනට සමහර වෙලාවට වෘත්තීය සමිතිවල දේශපාලනයක් තියෙනවා. දැන් අපි ගත්තොත් අපි කියනවා වෘත්තීය සමිති දේශපාලනය කරන්න ඕන. ඒකට හේතුව ඒවා ඉන්නේ වැඩ කරන ජනතාවනේ. වෙන කවුරුත් නෙමෙයිනේ. එතකොට වැඩ කරන ජනතාව දේශපාලන වෙනවා කියන්නේ ඒක රාජ්‍ය බලයත් එක්ක සම්බන්ධ කතාවක්. දැන් මෙතුමා හරියටම කිව්වා දැන් මුල් කාලේ වෘත්තීය සමිති ව්‍යාපාරය තමයි වැඩ කරන ජනතාවට ආපු සංවිධානාත්මක පළවෙනි ආකෘතිය. පළවෙනි එක. ඔය කියන අපි මේදිනේ කියන ඒ යුගේ මේදිනේ ආරම්භ වුණේ අපි කොහමද 1886 එක පොඩ්ඩක් කියනෙමු. 1886 ඇමරිකාවේ හේමාකට් අරගලය පැයටේ වැඩ දෙනේ ඉල්ලලා කරපු එකේ මර්ධනය කරපු එකේ ප්‍රතිඵලය විදියට පසුව තීරණය කරනවා 1890 ඉඳලා මේදිනේ සමරන. ඒතර 90 ඉඳලා සමරනවා. හරි. එතකොට ඒ වෙනකොට දේශපාලන පක්ෂ තිබ්බා. කම්කරු පන්තිය නියෝජනය කරන වැඩ කරන ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ ඒ වෙනකොටත් තිබ්බා. ඒ පක්ෂත් මේ අරගලයේ හිටියා පැය 8 වැඩ දිනේ. එතකොට එහෙම පක්ෂ බවට පත් නොවිච්ච වෘත්තීය සමිතිත් තිබුණා. එතකොට ඒ කාලේ කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකයෝ කතා කරේ වෘත්තීය සමිති කියන්නේ කම්කරුවන්ගේ පළවෙනි සංවිධාන ආකෘතිය. එය තව දියුණු සංවිධාන ආකෘතියක් තමයි ඔවුන්ටම රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීම. එනම් වෘත්තීය සමිති ක්‍රියාවලියේ ඉන්න මේ සංවිධානගත මේ කම්කරු පන්තිය ඔවුන්ගේ වූ දේශපාලන පක්ෂත් පිහිටුවා ගන්නවා. එතකොට වෘත්තීය සමිතියත් ඉන්න ඔවුන් දේශපාලන ක්‍රියාවලියකත් ඉන්නවා. රාජ්‍ය බලය ලබා ගැනීම අරමුණු කරගෙන ඔවුන් ක්‍රියාත්මක වෙනවා. එහෙම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරයේ හුදෙක් දේශපාලනයෙන් පැත්තකට කරන්න ඕන කියන එක ධනපති පන්තියේ මතයක්. ඒගොල්ලන්ට ඒක කරගන්න ඕන. සරත් පොන්සේකා මහත්තයාට ඒක කරගන්න ඕන. මම දන්නේ වාහුදේව නානායක්කර මහත්තයාට ඒක කරගන්න ඕනේයි කියලා. වැඩ කරන පන්තිය, කම්කරු පන්තිය සංවිධානය වෙලා ඉන්නකොට ධනපති පන්තිය තමයි ගෙනාවේ ලෝකේ මතය වෘත්තීය සමිති ව්‍යාපාරයේ දේශපාලනය නොකළ යුතුයි කියලා. ඒ ඔවුන්ගේ බලය රැකගන්න බලය ආරක්ෂා කරගන්න. ඒවට තමයි මාක්ස්ලා, ඒංගල්ස්ලා, ලෙනින්ලා සම්බන්ධ වෙලා වෘත්තීය සමිති ව්‍යාපාරයේ දේශපාලනේ ගේනෝ. හරි. ඒක ගේන්න ඕන. හරි. ඒක ගේන්න ඕනේ කියන්නේ මේ පවතින පාලනය රකින්න ඕන කියලාය. ඒක ආරක්ෂා වෙන්න. සාත්පොන්සක මාත්‍යෙම කියන එක මට පිළිගන්න පුළුවන්. මේ වාසුදේව නායක මාත්‍ය ඒක පැහැදිලි කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම පැහැදිලි කරන්නේ වෘත්තීය සමිති දේශපාලන අතකොළු වෙන්න නරකයි. දැන් දේශපාලන පක්ෂයක් තිබෙනවා. ඒ දේශපාලන පක්ෂය වෘත්තීය සමිතිය යොදා ගන්න හදනවා නම් Tamange දේශපාලන ක්‍රියාමාර්ගයේ උදෙසා එතෙන්දින් ඇතිවෙනවා නොගැලපීමක්. වෘත්තීය සමිතියේ සැබෑ උවමනාවත් සවිඥානිකත්වයක් තුල තමයි අපට වෘත්තීය සමිතියක ක්‍රියාකාරීත්වයක් අපට එළිදක්වන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒට නොමැති වූ සවිඥානිකත්වයක් මත දේශපාලන පක්ෂයේ උවමනාව අපි ආරෝපණය කළා. වෘත්තීය සමිතිය අර දේශපාලන වශයෙන් බැඳී තිබෙනවායේ මේ පක්ෂයට කියන එක උඩ ඒ වෘත්තීය සමිතිය දේශපාලන තීන්දුවකට යටත් කරන්න හැදුවොත් එතන ඇති වෙන නොගැලපීමත් එක්කලා මතුවෙනවා පරාජයක හේතුවක්. ඔබ කියන්නේ ඒක තර්කයක් තියෙනව නේද මහේද ලාල් කතා? ඒ කියන්නේ පක්ෂයේ කරමුණු සහ වෘත්තීය සමිතියේ අරමුණු දෙක එකට පැටලෙනවා කියන කාරණේ. පැටලෙන්නේ නැහැ. ඒකට ගැළපෙන වෙලාවක් තියෙනවා. ඒ එකට ගැළපිලා එකට එකතු වී එක කොයින්සයිඩ් වෙන හරියටම එකක් මත එකක් සම්බන්ධ වෙන වෙලාව වෙනයි මං කියන්නේ. නමුත් පක්ෂයක් මේ වෘත්තීය සමිතිය මට අපේ පක්ෂයට අයිති
අපි ඒගොල්ලන්ගේ නම් පක්ෂි වෘත්තියෝ නෑ ඒගොල්ලන්ගේ නම් පක්ෂි නෑ මෙතන තියෙන තර්කය නෑ නැති සවිඥානිකත්වය ආරෝපණය කරන එක දැන් පක්ෂයේ වෘත්තිය සමිතියක් හදනවා ඒ හදන වෘත්තිය සමිතියේ අපේ වෘත්තිය සමිතියක් අපේ පක්ෂයේ තීරණයක් ගන්නවා ඒ තීරණය අපි වෘත්තිය සමිතියට යවනවා නියම කරනවා දැන් එහෙම කරන්න ගියාම තමයි අපිට අසාර්ථකත්වයේ ඉන්නේ ඒ නිසායි මම කියන්නේ වෘත්තිය සමිතිය තියෙන්නට ඕන එක්තරා විදියකට දේශපාලන පක්ෂවලට යටත් නොවූ තත්වයකින් දැන් මම උදාහරණයක් කියන්නම් දැන් ජනරජ සෞඛ්‍ය සේවක සංගමය තියෙනවා ජනරජ සෞඛ්‍ය සේවක සංගමේ සමාජිකත්වයේ ඉන්න සෞඛ්‍ය සාමාන්‍ය කම්කරු වන්ගේ එක 20,000ක විතර සංඛ්‍යාවක් දැන් ඒ වෘත්තිය සමිතියයි අපේ පක්ෂය අතර සම්බන්ධයක් තියෙනවා අපේ පක්ෂයේ සභාපති වෘත්තිය සමිතියේ ප්‍රධානී අපේ පක්ෂයේ යම් තවත් තනතුරක් දරන කෙනෙක් ඒ වෘත්තිය සමිතියේ යම් තනතුරක් දරන කෙනෙක් ඒ විදිහට තනතුරු වශයෙන් අපේ පක්ෂයේ තනතුරු දරනවා ඒකේ තනතුරු දරනවා ඒක වෙනම කාරණයක් දැන් එතකොට අපේ පක්ෂයේ අපි තීන්දුවක් අරගෙන අපි සමිතියට දන්නන්නේ දැන් මේ අපේ මේ මැයිදිනේ අපි සමිතියට කියන්නේ ඒ සමිතිය මේ අපේ මැයිදිනියත් එක්ක යන්න ඕනේ කියලා. ඒකේ සමිතිය තීන්දුව කරන දෙයක්. ඒ සමිතිය තීන්දුව කළේ කැමැති කට්ටිය අපේ මැයිදිනේ අපේ පක්ෂයත් එක්ක යන්න නොකමැති කට්ටිය එසේ නොයන්. තවත් අය එසේ යන්න කැමැති දැනක ඒ යන්න. ඒ කියන්නේ පක්ෂ මතයෙන් තොරව ස්වාධීන තීරණ ගැනීම අයිති ඒ උන්ට තිබිය යුතුයි කියන එක. ඒ වෘත්තිය සමිතිය පවතිනවා. ඒක තමයි වඩා යහපත් සෞඛ්‍ය සම්පන්න විදිය. එතකොට මේ වෘත්තිය සමිතියට ඇත්තටම පක්ෂයට තියෙන වමනාවම ඇති තැනකට පැමුණු විට අන්න අපූර්වට ඒක ගැළපීමකට එනවා. හරියටම යටපතුලේ තියෙන සංවිඥානිකත්වයත් එක්ක. හොඳයි අපි ලාල්කාන්ත මහතාට ඊට වඩා පරස්පර අදහසක් තියෙනවා කියලා අපිට පේනවා. අපි විරාමයෙන් පසුව තවදුරටත් ඒ ගැන කතා කරමු. මේ වගේම වෘත්තිය සමිති ව්‍යාපාරයට රතු එලි දල්වන්නේ සරත් ෆොන්සේකා මහතා පමණද? ප්‍රශ්නෙට උත්තරේ අපි විරාමයෙන් පසුව හොයනවා. සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදයේ වාසුදේව නානක්කර මහතා සහ ගේදී ලාල්කාන්ත මහතා සමඟ ප්‍රයත්න කරන්නේ අපි වෘත්ති සම්දි ව්‍යාපාරය පිළිබඳව වෘත්ති සම්දි ව්‍යාපාරයට එන බලපෑම් පිළිබඳව ඒ තුළ රජයන් වෙනස් වීම පිළිබඳව මේ සියල්ල සාකච්ඡා කරමින් තිබෙනවා ලාල්කාන්ත මහත්මයා තව ප්‍රශ්නයකට උත්තර තියෙනවා දී යුතුයි මෙතුම මතු කරන කාරණේ වාසුදේව නානක්කාර සහෝදරයා කියපු එකට මෙහෙම කතාවක් කියන්න තියෙනවා ඒ කියන්නේ දැන් ඇත්තම ආමාංශික ව්‍යාපාරයක් ගත්තොත් ඒක ක්‍රියාත්මක කරන විදියක් තියෙනවා උඩ ඉන්න මේ ඒකාධිපතිව 3-4 දෙනෙක් තීරණය කරලා පල්ලෙහාට මේ එවන්නේ නැහැ මේ ඒ යටතේ තියෙන වෘත්තීය සමිති වලට හරි මොනාට හරි එහෙම එවන්නෙම නැහැ සැබෑවම මේ ව්‍යාපාරයක් එහෙම කරන්නේ නැහැ එහෙනම් මේ කියන එක වමේ ව්‍යාපාරය නෙමෙයි මොකෝරි අධිපතිව ටිකක් උඩින් ඉන්නවා. ඒගොල්ලෝ තීරණ ගන්න පල්ලෙහාට එවනවා. එහෙම නැහැ. සැබෑ වාමාංශික ව්‍යාපාරික ස්වභාවය තමයි මේ පහලින් වෘත්තීය සමිති වලින් ඉහළට යෝජනා යනවා. යෝජනා ගමන් කරනවා. හරි. ඒක තමයි මේකේ මූලධර්මය. මූලධර්මේ කැඩලා බිඳලා මොකක් හරි අවුලක් වෙන තැනක ඒක වෙනම කතාවක්. හරි. පහලින් යෝජනා යනවා ඉහළට. ඒතර වෘත්තීය සමිති වලින් කම්කරු පන්ති ව්‍යාපාරෙන් යෝජනා යන පක්ෂයට ඒ යෝජනා මත පදනම් වෙලා තමයි හරි ඒ කම්කරු පන්තියත් නියෝජනය කරන. දැන් අපි බලමු කම්කරු ක්‍රියාකාරීකේ නායකයෙක් කොච්චර ඉන්නවද එහි මධ්‍යම කාරක සභාවේ කියලා ගත්තොත්. එහි දේශපාලන මණ්ඩලයේ කියලා ගත්තොත්. ඒකේ බහුතරය කම්කරු පන්තියද කියලා ගත්තොත්. නැද්ද කියලා ගත්තොත්. මේ වගේ සාධක බලපානවා දේශපාලන ව්‍යාපාරයකට. එතකොට කම්කරු පන්තියේ සැලකිය යුතු නියෝජනයක් නායකත්වයක් ඒ පක්ෂ නායකත්වය තුල නියෝජනය වෙනවනේ. පහලින් ඉහළට යෝජනා ඇවිල්ලා ඒ යෝජනා මත පදනම් වෙලා බහුතරයේ කැමැත්ත මත තීරණ ගන්නවා නම් ඒ තීරණේ පල්ලෙහාට ආවා කියලා කිසිම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි අධිපතියෙක් දෙන්නෙක් ඉඳලා මම තමයි නායකයා එහෙම නැත්නම් අපි කියන එක වෙන්න ඕන කියලා හුදකලාව දේශපාලන තීන්දුව ගත්තොත් මේ ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ එහෙම ගත්තොත් මේ කියන කාරණා දෙකම එක හා සමාන තත්ත්වයටපත් වෙනවා කියන කාරණේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන පරස්පරයක් නැහැ. ඔව්. ඒ කියන්නේ වෘත්තීය සමිතියකට බලෙන් පැටවීමක් කියලා එකක් එතකොට නැහැ. ඒ බලෙන් පැටවීම කියන මාතෘකාව එන්නෙම අන්න අපි කියන මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතකරණය කියන කාරණේ තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තමයි අපි මේ යෝජනා පහලින් ඉහළට යෝජනා ඇවිල්ලා ඒවත් සාකච්ඡා වෙලා ඒක බහුතරයේ කැමැත්ත මත තීරණය වුණාට පස්සේ
එනවා පල්ලෙහාට තීරණේ. ඒතර තීරණේ ගන්න මේ අධිපතිව ටිකක් එකතු වෙලා නෙමෙයි. දැන් ධනේශ්වර දේශපාලන පක්ෂවල නම් ඇත්තටම අධිපතිව ටිකක් එකතු වෙලා තීරණේ අරගෙන පල්ලෙහාට පටවනවා. මම පොඩ බාධා කරලා. ඒ නිසා මේ කියන කාරණය ඒ පක්ෂි ස්වරූපය ඒක සුළු ධනේශ්වර පක්ෂයක්ද ධනපති පක්ෂයක්ද ඒවවට අපිලා ගෙහලා තියෙන වෘත්තීය සමිතියද උත්සමිති සහ කම්කරුපන්ති ක්‍රියාකාරීත්වයක් ඇතුලේ කොට නැගිලා තියෙන පක්ෂද ඒ කියන්නේ ජනතා සංයුතිය කොහොමද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෘත්තීය සමිතියේ ක්‍රියාකලාපේ ඔබ කියන ආකාරයට කියන්නේ අතරම අපේ යෝජනා නිතරම එනවා අපේ උත්සමිති ව්‍යාපාරෙන් නිතරම යෝජනා ඉහළට ගමන් කරනවා හරි ඒ යෝජනා මත පදනම් වෙලා තමයි යම් කිසි තීරණයක් ගන්න එතකොට වැඩ කරන පන්තියත් එක්ක ඒක පරස්පරයක් ඉන්නේ නැහැ. මේ යෝජනාවල ඔබට මතත් පෙර දැන් උදාහරණයක් හරි අපි අර ඉස්සෙල්ලා කතා කරපු කාරණාව මෙතෙන්ට ඇඳගත්තොත්. සරත් ෆොන්සේකා ජනාධිපති කරමු කියලා අන්තර් සමාගම් සේවක සංගමය හෝ සමාජවාදී කම්කරු සංගමය සම්මේලනයක් පවත්වලා එතුමත් මම හිතන්නේ ඒකට සහභාගී වෙනවා. එතකොට දැන් එවැනි තීරණ එතකොට ඒ වෘත්තීය දැන් අර වාසුදේව නායකර් මහතා කිව්වාගේ පක්ෂයෙන් වෘත්තීය සමිතිය වලට පාටවන තීරණ නොවේද? කොයි වෘත්තීය සමිතියේද මිලිටරි නායකයෙක් ජනාධිපති කරන්න බෑ කියලා ස්වාධීනව කිව්වේ ජවිපෙට අනුබද්ද. එහෙම අපිට වාර්තා වුණේ නැහැ. අපේ දැන් අපි තුන් පක්ෂ මැදම කාර්ය සභාවට යෝජනාවක් තියෙනවා කියමුකෝ. හරිද? ඒත් ඒක පල්ලෙහාට එවනවා. අපේ සමිති ව්‍යාපාරයයි අපේ සමස්ත අනිකුත් ශිෂ්‍ය ව්‍යාපාරය ඊළඟට ගත්තම ඒ අපිට තිබුණු බලවේග ව්‍යාපාර ඒකාබද්ධ වෙලා තමයි තීරණේ ගන්නෙ. එතකොට බලවේග නියෝජනය කරන්නේ අපි වගේ පක්ෂක මධ්‍යමකාරක සභාව. ඒ බලවේග නියෝජනය කරන සමාජිකයෝ තමයි මධ්‍යමකාරක සභාවෙන්. අපේ පක්ෂයේ ඔබ කවුරුත් දන්නව මන්ද වාව සහෝදරයා දන්නව මේ තියෙන සංස්කෘතිය මේ උඩින් එන්නේ නැහැනේ නායකයෝ. උඩින් එන්නේ නැහැ. මේ යටින් එන්නේ. යටින් ඇවිල්ලා මේක පඩිබෙල වගේ ඇවිල්ලා කාලයක් වැඩ කරලා තමයි ඒගොල්ලෝ යම් මට්ටමකට එන්නේ. එහෙම නැතුව මැදින් දැන් වෙන පක්ෂවල මෙහෙම පැනලා අද යනවා හෙටගෙනලා ආයෙ දානවා මධ්‍යම කාර්ය සභාවට. එක්කෝ දේශපාලන මණ්ඩලයට, එක්කෝ නායකයෝ, පහවදාට ඇමතියෝ. සැබෑව මේ ව්‍යාපාරවල එහෙම නැහැ. එතකොට මේගොල්ලෝ මේ ගොඩ නැගිලා උරු සමිති නායකයෝ හරහා, ශිෂ්‍ය නායකයෝ හරහා, විවිධ ගම්වල වැඩ කරන කණ්ඩායම් හරහා ඒගොල්ලෝ ගොඩ නැගිලා ඒගොල්ලෝ සමත් වෙලා යම් කිසි පරිණතභාවයක් එක්ක තමයි එන්නේ. එතකොට මේ අයගේ නියෝජිතයෝම තමයි මේ එන්නේ. හරි? ඒ අයගේ නියෝජිතයෝ තමයි එතකොට තීරණේ ගන්න. ඒක සරත් පොන්සක මහත්තයා සම්බන්ධයෙන් මේවා, වෙන එකක් සම්බන්ධයෙන් මේවා, උදාහරණ සමිති ක්‍රියාවලියක් සම්බන්ධයෙන් මේවා, ඒක එහෙම තමයි. එතකොට ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. නමුත් අධිපති පක්ෂ ලංකාවේ තියෙනවා. එහෙම ව්‍යාපාර තියෙනවා. මුදුනේ ඉන්න සමහරු හිතනවා රයිට් අපි ගන්න තීරණේ පල්ලෙහාට යන්න ඕනේ කියලා. දැන් තමුන්වහන්සේලා සමහරලාට අහන්නේ මේ අපේ පක්ෂේ එක නායකයෙක් ඉඳලා තව නායකයෙක් පත් වුණාට පස්සේ අහනවානේ මේ දැන් මේක වෙනස් වෙයි, දැන් මෙයා මෙහෙමයි, දැන් මෙයා මෙහෙමයි. අපේ පක්ෂේ හරිද කිසිම ව්‍යවස්ථානුකූලව හරිද කිසිදු දේශපාලන මණ්ඩල සමාජිකයෙකුට මධ්‍යමකාරක සමාජිකයෙකුට විශේෂ බලයක් නැහැ. හරි. එතකොට අපි සාමූහිකව ගන්න ලබන තීරණ 90 තමයි ඒ උරු සමිතිවල ක්‍රියාකාරීත්වය ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නැති තැනදී වාසුදේව සහෝදරයා කිව්ව ප්‍රශ්නේ එනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ නම් ප්‍රශ්නයක් නැහැ. හොඳයි, අර මං කලින් විරාමයට යන්න කලින් මතු කරපු කාරණය වෘත්තීය සමිති ව්‍යාපාරයේ රතු එලිදැල් වෙන්නේ සරත් ෆොන්සේකා මහතාගෙන් පමණක්ද? අපි මේ හඬ පටේ මේ වීඩියෝ පටේ බලමු. බ්‍රිතාන්‍යයන් මේ රටින් යනකොට කොළඹ වරාය ලෝකෙ පස්සෙනි දන තිබුණේ. මේ කොළඹ වරාය තමයි ඉන්දියන් සාගරයේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානයේ හැටියට තිබුණේ. අද සිංගප්පූරු වරාය ඒ රටේ ආර්ථිකයෙන් පහෙන් එකක් නිර්මාණය කරනකොට අපේ වරාය 500න් එකක්වත් නිර්මාණය කරන්නේ නැහැ. ඇයි? වැඩ වර්ජන කරලා වරාය අඩපණ කරලා බණ්ඩාරනායක මහත්තයාටත් පාලනය ගෙනියන්න බැරි තැනකට පත් කළා. මේ රතු සහෝදරු මොකද කරේ? අපේ කොළඹ වරාය පත්ලටම බැස්සුවා. බස්සලා සිංගප්පූරුවක් හැදුවා, ඩුබායි එකක් හැදුවා. අද අපි ලෝකයේ 29 වෙනි තැනයි ඉන්නේ. නැවත අපිට අවශ්‍යයි කොළඹ වරාය මුල් තැනට ගේන්න, නැව් හදන්න, නැව් පදවන්න, සේනාංක ප්‍රධානීන්ගලා කටයුතු කරන්න පුළුවන් කොළඹ වරායක්. ඒ මහා කොළඹ වරාය නගරේ අපි ගොඩනගනවා. ඒ වරාය නගරේ රත්තන්ට වැඩ වර්ජන බෑ. රතු සහෝදරවරු වරාය පදුලටම බැස්සුවා. අලුතෙන් හදන වරාය නගරේ රත්තන්ට වැඩවර්ජන බෑ. සුදේව, ඒ රත්තන්ට වැඩවර්ජන බෑ කියනකොට මෙතුමන්ලා දෙදෙනාගේම එකම සිනහවක් ඇඳුනා අපදුටුවා. ඔබ දැනගන්න කැමති සිනහ. නෑ යනවා කියන ඒවට. මොකද
දැන් මේ වැඩවර්ජන කතාව කිව්වනේ. එතුමගෙන් අහන්න ඕන කොළඹ වරායේ වැඩවර්ජනයක් අන්තිමනුනේ කවද්ද කියලා. ඔබ ඔබලා දන්නවද කොළඹ වරායේ මෑතකදී වැඩවර්ජනයක් වුණාද? දැන් අපි තුන් මේ මේ ඔය කියන යාගේ යහපාලන ආණ්ඩුවේ අවුරුදු දෙකක් ගියා. කොළඹ වරායේ වැඩවර්ජනයක් වුණාද? අද වෙනකන්නේ. කොළඹ වරායේ වැඩවර්ජනය මෑත කාලයක වෙලා නැහැ. එනිසා ඔය වැඩවර්ජන හින්දා කියන කතාව අමුලික වරු මේගොල්ලන්ගේ බැරිකම. ඔවුන් කෑම පැයදී යම් යම් සංකේතාත්මක කාරණා ඉස්සරහට දෝෂණ ව්‍යාපාර සිද්ධ කරනවා. දෝෂණය වැඩවර්ජන කියන්නේ දෙකක් නේ සුදේව. හරිද? කොළඹ වරායේ කොහෙද වැඩවර්ජනයක් වුනේ? කොළඹ වරායේ මෑත කාලයක වැඩවර්ජනයක් සිද්ධ වෙලා නැහැ. උද්දෝෂණ වෙලා තිබෙනවා. හරිද? ඒ කියන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් ලේසියෙන් වැඩවර්ජන වලට යන්නේ නැහැ. වෘත්ති සමිති ව්‍යාපාරයට අසනීපයක් නැහැ වැඩවර්ජනයට යන්න. ලංකාවේ මෑත යුගයේ කාර්මික සාමයේ බිඳ වැටෙන මට්ටමකට වැඩවර්ජන වෙලා නැහැ. පෞද්ගලිකංශ වෙලත් නැහැ. මෑතක මතක් කරන්න පුළුවන් නම් මේ බැරිකමනේ කුණු ටික අයින් කරගන්න බැරි මිනිස්සුනේ මේ කෑ ගහන්නේ. අනිත් එක චම්පි කරන ඔක මහත්යාගේ ඔය කයිවාරුව හැමදාම තියෙනවා. එතුමා විදුලි බල මණ්ඩලයේ ඇමති හැටියට ඉඳලා එතනින් එළියට බහැලා එනකොට සා ඒ ආසන්නේ කිව්වේ මේකේ ඉන්න හොරුද මේකේ ගසා කාපු හැටිද මේකේ ඉන්න මාෆියාව. එහෙමයි කිව්වේ. මම දන්නවා මම මේ ඔක්කොම එළියට දානවා. මගේ අතේ තියෙනවා බඩු කියලා තමයි කිව්වේ. මොකක් හරි කරාද කියලා අහලා බලන්න. කිසිවක් කරලා දිනවද? කිසිවක් කරලා නැහැ. අපි දැනුත් කියන්න ඕන කොළඹ වරායේ දැන් චීන කෑල්ලක් තියෙනවනේ. දැනටත් චීන කරන වරායක් තියෙනවනේ. ඒකෙත් අපි උද්දෝෂණ කරලා තියෙනවා. එතනත් අපි වෘත්ති සමිතිය හදලා තියෙනවා. අපේ අන්තර් සමාගම් සේවක සංගමේ පෞද්ගලිකංශේ එතනත් අපි උද්දෝෂණයක් කරලා තියෙනවා. ඒ නිසා එයා මේ ඔය කියන හදන නගරේ හරි ඒවා බෑ කියලා කියන්නේ එයා හිතන් ඉන්නවා දන්නේ ඒක වෙන රටක එකක් කියලා. සමහරට එහෙම යටින් හරි මොකක් හරි එකක් තියෙනවද දන්නේ නැහැ. හරි. ඉතින් එතුමාට බලා ගන්න පුළුවන්. එතුමා හරි කයිවාරු කාරෙන්නේ. හරිද? ඔය කයිවාරු කොහොමත් එයා මේ වැඩ කරන පන්තිය, කම්කරු පන්තිය එහෙම නැත්නම් වෘත්ති සමිති ව්‍යාපාරය ඒ මතය පිළිගන්න කෙනෙක් නෙමෙයි. හරි. එයා හැම පිළිගන්න කෙනෙක් නෙමෙයි. එයාගේ කයිවාරු තියෙනවා. හැමදාම කයිවාරු ගහලා තියෙනවා. එයා පරිසර නැමැති හැටියට ඉඳලා තියෙනවා. දැන් බලන්න ලංකාවේ නගර සභා ප්‍රාදේශීය සභා මේ සියල්ල ගත්තම සහ ආණ්ඩුව ගත්තම පොදුවේ ගත්තම කුණු තියෙන තැනකට මේ මේ ඉඩ තියෙන තැනකට කුණු ගෙනිහිල්ලා දාලා තියෙනවා මිස වෙන මොකක්ද කරලා තියෙන්නේ මොකක්වත් කරලා නැහැ සාමාන්‍යයෙන් අපි ගෙවල් ඉඩ තියෙන තැනකට කුණු ඕකට ආණ්ඩුවක් ඕනේ නගර සභාවක් ඕනේ ප්‍රාදේශ සභාවක් ඕනේ පරිසර අමාත්‍යාංශයක් මේ පරිසර ඇමතියේ හිටියන්නේ කාට මොනවද කරලා තියෙන්නේ කරපු කිසිම දෙයක් නැහැ ඔය කයිවාරු කොහොම කයිවාරු ගහන්න වෙන්නේම බැරි වුණා බැරිකම ආවම අභියෝගය ආවම දැන් මේ විසංවාදයක් යන වෙලාවේ වෘත්තීය සමිතිය සහ පාලන තන්ත්‍රය අතරේ මේ විසංවාදය යන්නේ රත්තන්ට වැඩ වර්ජන බෑ එක පැත්තකින් එනවා එතකොට බලෑණි පිහිටවන්නට එනවා බලෑණියා පිහිටවොත් අපි පුපුරවන ඔබේ පැත්තෙන් කියවෙනවා ජනතාව තැළෙන පීඩනයටපත් වෙන වකවානුවද්ද මේ ඉස්සරහට එළඹෙන්නට හදන්නේ අනිවාර්යෙන්ම අපි 2016 වසර අවසන් වෙනකොටම ප්‍රකාශයක් කළා තවත් අය මං හිතන්නේ මේ ප්‍රකාශ කළා 2017 18 19 කියලා කියන්නේ මේ රටේ අරගල වලින් පිරිච්ච අවුරුදු 3ක් නිර්මාණය වෙනවා කියලා. දෙපැත්තේ අරගලෙන් පීඩාවට පත්වන්නේ කවුද? ඉතින් අරගලයට සම්බන්ධ වෙන්නේ ජනතාවනේ. දෙපැත්තේ අරගලය කියලා කියන්නේ ඒතර මේ ජනතාවගෙන් වියුක්තයි වගේ නේ අරගලේ. දැන් ඔබතුමා අහන විදියට දෙපැත්තේ අරගලයට මැද ජනතාව තද වෙනවා කොහොම නිකන් ජනතාව. නෑ ඒ ජනතාව කියන එක වියුක්තයි වගේ. නෑ වෘත්තීය සමිති ව්‍යාපාරය ගත්තම එකක් නෙවෙයිනේ. ඒකේ ගොඩක්. එතකොට ඒක ජනතාව කියලා අර්ථ නිරූපණය කිරීමෙම වැරදක් තියෙනවා. එහෙමනම් එකක් වෙන්න ඕනේ වෘත්තීය සමිති ව්‍යාපාරේ මේ ජනතාවම වෙන්න ඕනේ. ඒකේ නිල් තියෙනවා, රතු තියෙනවා, කොළ තියෙනවා. එතකොට ඔබට ඒ අර්ථ නිරූපණය කොයිතරම් සාධාරණද? මේමයි වෘත්තීය සමිති ව්‍යාපාරය. විවිධයි ඉන්නවා තමයි. හරි ඊට පිට ගොවි ව්‍යාපාර තියෙනවා. ඒවැය දෙවන් තරගලයක් කරන ගොවි ව්‍යාපාරෙත්. ඒ විතරක් නෙමෙයි. දැන් බලන්න මේ 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 කොහෙද මීතර මුල්ල කුණු කන්ද ප්‍රශ්න ගොඩක් බවට දැන් මේක තව තව තැන්වලට ගිහින් දානවා. ඒ කියන්නේ ප්‍රශ්නේ පටව ගන්නවා. එතකොට මිනිස්සු අරගල කරන එක අසාධාරණද? වැඩපිළිවෙලක් එක්ක කුණු ගෙනල්ලා දානවනම් කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. මම ඔව් තත්පර දෙන වශයෙන් මම ලාල්කාත මහත්තයා කිව්වනේ මේ මේ රංගනහ ප්‍රශ්නේ දේශපාලන ගැඹුරක් තියෙනවනේ. ඒ කියන්නේ ජනතාව කියන බෝඩ් එක ගහගන්න නම් ඉතල සමගි වෙලා ඉන්න බෑ වෘත්තීය සමිති ටික. එකක් වෙන්න ඕනේ. ඒගොල්ලෝ සමගි වෙලා ඉන්නේ නැතෝ ජනතාව කියන බෝඩ් එක නම් ගහගන්නවනේ ඕනම සටනකට. ඒක මගහරින්න බෑ නෑ මගහරිනව නෙමෙයි. ඔව් සටන ඇතුලේ ක්‍රියාකාරකම් ඇතුලේ තමයි ලෝකෙ කොතනත් සමගිය නිර්මාණය වෙලා තියෙන්නේ. එකඟතාවයන් ගොඩනැගිලා තියෙන්නේ. ඔය තේරුම් ගන්න. හරි. ඒ නිසා මේ මොහොතේ දැන් ওই වෙන් වෙලා අර මේ ඉන්න අය පවා
අපේ ඔළුවේ මෙයාට අපි කැමති මෙයාට අපි කැමති නැහැ වාසුට අපි කැමති නැහැ ආවලන්ට කැමති නැහැ ඩියුලට කැමති නැහැ කියලා අපි කාකාරි ඔළුවේ හදාගෙන ඉන්නව මත නෙමෙයි අරගලේ තීරණය වෙන්නේ ඒක තත්ත්වයන් ඇතුලේ සිද්ධ වෙන්නේ මෙවැනි තත්ත්වයන් එනකොට තත්ත්වය ආපහු වෙනස් වෙනවා දැන් ඒගොල්ලෝ මේ කතන්දර කියනකොට කොහොම තත්ත්වයන්ට ලෑස්ති වෙනකොට මොකද වෙන්නේ ආපහු පුරුෂ සමිති ව්‍යාපාරයේ ඒකට සරලන විදියට සකස් වෙනවා එහෙම තමයි මේ චම්පි කරානව කොළඹ වරායේ පස්වෙනි තත්ත්වයේ තුනලු ජාත්‍යන්තර වශයෙන් බලනකොට ඊට පස්සේ මේ සිංගප්පූරුව ඩුබායි ආදී ඒවා කොළඹ වරාය පසු කරගෙන අලුත් වරායවල් හැදිලා ඒ වරායවල් ඉහළ ගියා කොළඹ වරාය පහළ රැටුණා වැඩ වර්ජන නිසා කියලා මේ චම්පි කරානවගේ කතාව ඇත්තටම මොකක්ද වුණේ සිංගප්පූරු වරායට කොයිතරම් ආයෝජන ආවද බටේරේ සිංගප්පූරුවේ වරාය හැදීම ඩුබායි වරාය හැදීම පෙට්‍රෝලියම් වලින් මතුවෙච්ච ධනස්කන්ධය මේ වගේ ලංකාවේ දලදේශයේ නිෂ්පාදිතය අභිභව තිබුණු දලදේශයේ නිෂ්පාදිතය ඇති රටවල් වල සංවර්ධනය වෙච්ච අලුත් වරායවල් කොළඹ වරාය පසු කරගෙන ගියා ඉතින් කොළඹ වරායට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ අපේ රටේ දලදේශයේ නිෂ්පාදිතයත් ඉහළ යන ප්‍රමාණයට පමණයි. එහෙම නැත්නම් කොළඹ වරායට වෙනම පැවැත්මක් නැහැ. සුවිශේෂ පැවැත්මක් ලංකාවේ සමස්ත තත්ත්වයෙන් පරිබාහිර වූ. ඉතින් මේ සිංගප්පූරුව ගැන කතා කරන්නේ තායිලන්තයේ තියෙන වරායවල් මැලේසියාවේ මේවා ඔක්කොටම අතිවිශාල දෙවන්ත විදේශ ආයෝජනයන් ආපු කාලයයි ඒ අපි පසු කළේ 1960 ගණන් 70 ගණන්. ඒ ආයෝජනය ලංකාවට ආවේ නැහැ ඒක ඇත්තයි. වරායේ වැඩ වර්ජන තිබුණු බවත් ඇත්තයි. යම් කාලයක වැඩ වර්ජන දිගින් දිගට ගියා. මොකද කම්කරුවන්ගේ උවමනාවනුයි පාලකයන්ගේ උවමනාවයි එක්තරා එකඟතාවයකට ගැලපෙන තැනකට ආවට පස්ස තමයි වැඩ වර්ජන නැති වෙන්නේ. වැඩ වර්ජන ඇති කරගන්න කම්කරුවන්ටත් උවමනා නැහැ. නමුත් ඒවා ඇති වෙනවා පවතින තත්ත්වයන්ගේ ගැටුමේ තීව්‍රභාවය නිසා. නමුත් පසුගිය කාලේ බොහෝ තැන්වල රජයේ එකඟතාවයන් පැමිණීම නිසා වැඩ වර්ජන මතුනේ නැහැ. කම්කරු ආරවුල් මතුනේ නැහැ. හැමතිස්සෙම එකඟත්වයකට එන්න පුළුවන් තත්ත්වයට පැමිණීමත් සමග ඵලදායිතාවයත් වැඩි කරගන්න පුළුවන්. හැබැයි මේක එක දෙයක් තියෙන අඩුවක් කම්කරුවන්ගේ උපදේශක සභා ඡන්දෙන් තේරීපත් වෙන පාලනයේ කළමනාකරණයට එක්තරා සහභාගිත්වයකින් යුතුව කැඳවුවන මේ තියෙනා වූ ඵලදායිතාවය කීප ගුණයකින් වැඩි වෙනවා. මේ තියෙනා වූ දූෂණ නාස්තිය කීප ගුණයකින් අඩු වෙනවා. එතකොට මේ සේවකයන් හැම තලයකම සේවකයන් සේවක සභා ඔස්සේ මේ කළමනාකරණයට එකතු වෙනවා. කළමනාකරණයට එකතු වෙනකොට උපදේශක මට්ටමින් ඒ සේවකයින් තමයි හැම තලයකම දන්නේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා. ඒ මගින් තමයි ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන්. එතකොට ඒ කාරණේ ඊට නොකර වෘත්තීය සමිති වලට සාප කර කර ඉන්න පාටලි චම්පික වගේ මිනිස්සුන්ට පුළුවන් ඇත්තටම නිකන් මේ අර මේ දරුණු ඒකාධිපතියෙක් හැටියට මිනිස්සු වහල්කමෙන් පාලනය කරන්න පුළුවන් කියලා හිතපු කාලේ තියෙනවා. ඔබ නියෝජනය කරපු මහින්ද රාජපක්ෂ වෙනාලිය මේක ඉවර කරගන්න. දැන් වහල්භාවය නැති වෙන්නේ ඇයි? වහල් ශ්‍රමය නැති වෙන්නේ ඇයි? ඉස්සෙල්ලම තිබුණේ වහල් ශ්‍රමය. ඔබ දන්නවා ඒක ඵලදායිතාවය අඩු වුණා. ඵලදායිතාවය වැඩි වෙන්න තමයි දැන් ජර්මනිය හා ජපානයේ අර වර්කර් සර්කල්ස් කියලා ප්‍රොඩක්ටිවිටි සර්කල්ස් කියලා ඒවා හදාගෙන එකඟත්වයෙන් වැඩ කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ චම්පි කරණුවකගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ වරායවල් මේ විදිහට දියුණු වී වර්ධනය වී ආවේ කොහොමද? මේ වරායේ ඵලදායිතාවය කම්කරු ශ්‍රමයේ ඵලදායිතාවය වැඩි කර ගැනීමට කළ යුත්තේ කුමක්ද? මේවා පිළිබඳ තේරුමක් තියෙනවා නම් මේ ප්‍රකාශය මේ විදිහට කරන්නේ නැහැ. ඇත්තටම මේ කොළඹ වරාය මේ විදිහට පසුපසට වැටුනේ අපේ රටේ දලදේශයේ නිෂ්පාදිතයේ ප්‍රමාණයත් මේ රටේ ඇත්තටම මේ රටට වඩා වැඩියෙන් ආයෝජන
ලැබුණු රටවල්වල වරාය සංවර්ධනය අනුව මට මොකද ඔබ කියන ඵලදායීතාව ඉරණම් ගන්න නම් සීලු සාධක නැත්නම් සීලු මට්ටම් තුළ සීලු දනාගේ සහභාගීත්වය කියන කාරණේ මම ඔබෙන් අහන්නේ ඔබ නියෝජනය කරපු කලින් රජයේ මෙවැනි සහභාගීත්වයක් සිද්ධ වුණාද නැද්ද එතකොට ඔබට මේ පෙවුඩ් නැහැ මගේ අමාත්‍යාංශයේ මං කළා ඒක කළා මං ගිහිල්ලවල කැබිනට් එකට කිව්වා මේ විදියට අපි කරමු මේ සේවක සභාව අපි 70 එක්සරයක් අත්හදා බැලුවා ඉතාම සාර්ථකයි ළංගම දීුවේ ලාභ ඇතුව ඒ සේවක සභාවල උදව්වේ සේවක සභාව ඉතාම රන් විශාල භූමිකාවක් ඉටු කළා ළංගමයේ හා සුභසිංහ මහතාගේ ඔය තිබුණා වූ විවිධ කාර්මික අංශවල ඔය සේවක සභාව ඇති කළා ඒක දුරදිග යන්න හම්බුන්නේ නැහැ පනතක් තියෙනවා සේවක සභාව පනතක් කියලා ඒ පනත තවමත් නීත්‍ය අනුකූලයි නමුත් මෙය ක්‍රියාවට නංවන්නට කිව්වට කවුරුත් ඇමතිවරු කැමති නෑ මේකට. දැන් විශේෂයෙන්ම ට්‍රම්ප් කරනවක් වගේ ඇමතිවරයෙක් කැමතිම නෑ. එයිට ඕන හේතුව? හේතුව එයිට ඕනෑගේ අනසකට යටත් වූ පාලන පද්ධතියක් පාත්වගෙන යන. ඒකනේ එකපාරටම ඔහුගේ ප්‍රතික්‍රියාව එන්නේ රත්තන්ට බෑ මේ වැඩ වර්ජන කරලා. දැන් ඔබ කියන්නේ මෙච්චර හොඳට වෘත්තීය සමිති මේ සේවක සභාව හැටියට මෙහෙම දිය කරලා ඒ ප්‍රාග්ධනය වෙනුවෙන්ම යෝජනා කරන වාසුදේව නානක් කරලා යෝජනා කරනකොට මේගොල්ලයි මේ මෙච්චර අමාරු දේවල් කරන්න හදන්නේ. දැන් මේගොල්ලන්ට වෙලා තියෙන්නේ මේගොල්ලෝ තවමත් ඉන්නේ යල්පැන ගිය මානසිකත්වයක. ඒගොල්ලන්ගේ මේ ආත්ම වර්ණනාව ඒගොල්ලන්ගේ තියෙන්නා වූ මේ මොකද්ද ඊගෝ එක. ඊගෝ එකට මොකද්ද කියන්නේ මේ තමන් ගැන හිතන මේ මමත්වය කියන එක. මමත්වය මේ මමත්වය බොහොම දරුණු ලෙස තියෙන මිනිස්සු මේගොල්ලෝ මේ 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 පාලකීන්ට වෙලා තියෙන ලොකුම රෝගය මේ මමත්වය මේ හුඟක් තමන් නිහතමානීව මේ කවුරුත් එක්ක එකතු වෙලා කවුරුත් කාගෙනුත් ඉගෙනගෙන මේ කරගෙන යන්න ඕන සේවකයෝයි කියලා ඒ කුඩා වැඩ කොටස් සිදු කරන උදවියටත් තියෙනවා තීරුමක් ඒ තලවල මිනිස්සු ඔක්කොම ඒ තීරුමෙන් වැඩ කරන්නේ ඒකයි මේකේ ප්‍රශ්නේ නමුත් පෞගේ කාලේ අපේ රටේ ඔය රාජ්‍ය ආයතන හා සේවක සංගම් වෘත්ති සංගම් අතර යම් එකඟතාවයන් අපි ඇති කරගෙනලා ඒවා හොඳ දියුණු තත්ත්වයකට ගෙන යනවා මම ඒක උදාහරණයක් කියන්න ග්‍රැෆයිට් එක ග්‍රැෆයිට් එක වහලා තියුනේ ග්‍රැෆයිට් එක පටන් ගත්තා අපේ ආණ්ඩුව ආවා පටන් අරගෙනලා ග්‍රැෆයිට් එක ලාභ තියෙනවා ආයතනයක් බවට පත් කරා භාණ්ඩාගාරයෙන් සත පහක්වත් නුගෙන භාණ්ඩාගාරයට මුදල් දෙන්න පටන් ගත්තා. ඒ සේවකයන්ගේ සහයෝගයෙන් ඒකගේ නිච්ච නිසා කලන්සූරිය කියන සභාපතිවරයා. ඉතින් මේ වගේ උදාහරණ ඕන තරම් තියෙනවා නමුත් වෙලා තියෙන්නේ දැන් අපි ලාභ ලබ දැන් වරායත් විශාල ලාභ ලබන ආයතනය බිලියන 11යි ගිය අවුරුදු ලාභය. ඉතින් මේ ලාභය තමයි ආපහු අපි හරවන්නට ඕන ආයෝජන වලට. දැන් ඒක ඉන්දියන් කාරයන්ට දෙන්න අනේක නැගෙනහිර පර්යන්තය හෙන ගහන අපරාධයක් චන්දිකාර් ජෝන් කීට්ස්ලට දුන්නු එක අර මේ මොකද ඒ ගේට්වේ එක මේ එක පර්යන්ත එලිසබෙත් ජැටිය හෙන ගහන අපරාධයක් ඒවා තමයි වරායට විශාල ආදායම් ගෙනාවේ ඒවා එක එකකට පූජ කළා ඊට පස්සේ වරායට ආදායම් නැහැ ඉතින් ආයෝජන වෙන්න බෑ රජින පාල ඔව් අපි තවදුරටත් මේ ගැන කතා කරමු තෙල් ටැංකි පවරා දීමට සූදානම් වීම එක්ක ගිවිසුම මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කරනවා මේ තුල ඉදිරියේදී වෘත්ති සමිති ව්‍යාපාරයේ කොතනද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා අපි සාකච්ඡා කරමු ග්‍රාමීන් පසු සීමාවෙන් එහා දේශපාලන ජාතන්ත්‍ර කම්කරු දිනයේදී අපි වාසුදේව නානකර මහතාට සහ ආරාධනා කරා ලාල්කාන්ත මහතාට සලකුණ දේශපාලන සංවාදයේ පෙක්වන හැටියට අද සාකච්ඡාවේ අවසාන සාකච්ඡාව වටේට ප්‍රවිෂ්ඨ වෙන්නේ වාසුදේව නානකර මහතා පවසාගෙන ගිය කාරණා කිහිපයක් තිබෙනවා. මේ වාක්‍ය දෙකකින් ඉවරද? නිදහස් වෙළඳ කලාප ලංකාවේ ආරම්භ කරේ ජයජාත මහත්තයාගේ ආණ්ඩුව ඇති වුණාට පස්සේ. එතකොට එතුමා නීතියක් දැම්ම ඒවායේ බෑ වෘත්තීය සමිතිය හදන්න කියලා. කම්කරු එක පිළිගත්තේ නැහැ. යම් ප්‍රමාණයකට මර්ධනය සාර්ථක වුණ ආරම්භයේ. නමුත් ක්‍රමයෙන් ඒ මර්ධනය පළුදු වෙලා ගියා. අන්තිමට දැන් ජයජාත මහත්තයා නැහැ. නමුත් නිදහස් වෙළඳ කලාපේ වෘත්තීය සමිතිය තියෙනවා. ඒ වෘත්තීය සමිතිය වළක්වන්නේ පොලිසිය දැම්මා, බැටන් පාර දුන්නා, ඒ අය වත්තරංගුවට ගත්තා. නොයෙකුත් විදිහට මේක වළක්වන්න හැදුවා. නමුත් වළක්වන්න බැරුණා. හාම්පුතුන්ගේ වෘත්තීය සමිතිය හැදුවා වෙනත් නම් වලින්. ඒව තවමත් ප්‍රයත්නයක් නැහැ. මං කියන්නේ අවසන් වෘත්තීය සමිතිය ව්‍යාපාරයට අභියෝග කරන අය
ක්‍රමය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන බඩු ටික තියෙනවා වෘත්තීය සමිතිත් තියෙනවා වෘත්තීය සමිතිත් තියෙනවා ඒක තමයි අන්තිමට ධනපති ක්‍රමයේ තුල ඔව් දියුණු තත්වයකට එනකොට වෘත්තීය සමිති වලටත් බලයක් දෙනවා ධනපති ක්‍රමයට පවතිනවා නමුත් ධනපති ක්‍රමයේම නොහැකියා වෙන්නේ අර්බුදයට යනකොට එතකොට වෘත්තීය සමිති වලට අලුත් තීන්දුව පියවර ගන්න වෙනවා දැන් ගන්න වෙලා තියෙනවා වගේ යුරෝපේ ඇයි කප්පාදු austerity කප්පාදු කිරීම නැත්නම් අර පිරිමැස්මේ ආය වැය ගේන තරමට ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා ඒ වර්ධන වේගය අඩු කරගන්න වර්ධන වේගය අඩු කරගන්නවා කියන්නේ මෙතන ආයෝජන අඩු කළා ආයෝජන අඩු කරනවා මේ පැත්තෙන් කප්පාදු කරනවා ඒගොල්ලන්ගේ සුබ සාධන ඒ වයින් ඒගොල්ල බලනවා මේ බජට් එක බැලන්ස් කරගෙන යන එච්චරමයි යුරෝපයේ දැන් මේ දවස්වල බලන්න. ඒ තත්ත්වයන් තුල ඔන්න කම්කරුවන් අතර අලුත් අර්බුදයක් මතුවෙමින් එනවා. ඒ මොකද ඒ අයගේ සුබ සාධනයන් අඩු වී යාමත් එයාගේ සේවා කොන්දේසි අද වඩාත් අයහපත් වීමේ ප්‍රශ්න මුල් කරගෙන. හොඳයි ලාල්කාන්ත මහත්මයා දැන් ඔබ කලින් ඉඳන් සඳහන් කරපු කාරණේ තමයි මහින්ද රාජපක්ෂ රජයේ ඒකාධිපති තත්ත්වයට දිගින් දිගටම ගියා ජනතාව පීඩාවට පත් වුණා ඒ නිසා තමයි මේ වෙනස් වීමට අපි මුල පිරුවේ කියන කාරණේ. හැබැයි දැන් මේ ප්‍රකාශත් එක්ක පේන්නේ ඊට එහා ගිය තත්ත්වයන් මතුවේ දෝ කියන ප්‍රශ්නාර්ථය නෙමෙයිද? එහෙමම නෙමෙයි. එහෙමම නෙමෙයි. දැන් ඔය වගේ ප්‍රකාශ කරන රාජසේනාරත් නැවතුමා. ඊළඟට දැන් චම්පික මූලික වශයෙන් ඔය දෙන්නා. හරි. මොකද දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයෙන් පස්සේ නායකය හැටියට පත් කර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආශිර්වාදය යටතේ පත් වෙන්නේ කවුද කියලා. ඒගොල්ලට සරත් ෆොන්සේකා මහතා නැද්ද? සරත් ෆොන්සේකා මහත්තයත් අදාළයි. හරි. ඒතකොට සරත් ෆොන්සේකා මහතා, රාජසේනරත්න මහතා, චම්පික රණවක මහතා. ඒගොල්ලන්ට ඕන දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳම ගෝලයා බවට පත් වෙන්න. කීකරු ගෝලයා බවට පත් ජනතාව මර්ද ඔබට එරෙහි වෙන ජන ඕන රැල්ලක් අපි මර්ධනය කරනවා. අපි වට ලෑස්ති. ඒතර පාක්ෂික ආණ්ඩුවත් එක්ක ඉන්න පාක්ෂිකයෝ තියන බුල මේගොල්ලෝ තමයි අපිට ඉස්සරහට ඕන වෙන්නේ මේ ජාතිය කට්ටිය කියලා. ඉතින් ඒ නිසා ඔය ඒකයි මං කියේ සරත් පොන්සේක මහත්තයා ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජනාධිපතිවරයා සමග හිටපු කණ්ඩායම දැන් ඒ පැත්තේ නැහැ කියලාද ඔබ කියන්නේ? දැන් චම්පි කරනවකට එක්සත් ජාතික පක්ෂය හරහා ගමනක් කරලා දැන් මොකද තියෙන වෙන ගමන? කොහේ යන්නද එයා? එයාට යන්න දියවන්නේ. එයා දැන් බලන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කියලා. එයාටත් තියෙනවා මේ ජනාධිපතිකම. ඒ වගේ අද මේ නායක වෙන්න බලන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ හඳහන් එම් බලාගෙන. කාලයක් SBTU එයාට මේ ජනාධිපති වෙන්න එයාගේ හඳහනේ තියෙනවා කියලා. දැන් නම් ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි එහෙම අරමුණක් තියෙනවා නේ. එහෙම අරමුණක් කරා යෑමේ වරද මොකද්ද? නෑ, ඒ අරමුණු තියාගත්තら අපිට කමක් නෑ. දැන් ඔය කෑ ගැහිලි කෑ ගහන්නේ ඔවා ක්‍රියාත්මක කරන්න ඒගොල්ලෝ හිතන විදිහට පුළුවන් ඉඳම නෙමෙයි. හරි. ඒතර බලන වර්තමාන පාලකයාගේ හොඳම ගෝලයා වෙන්න. ඒ හොඳම ගෝලයා වීමේ අරමුණු තියෙන්නේ ඊළඟට එක්සත් ජාතික පක්ෂේ නියෝජ්‍ය නායකකම් සජිත්න දැනට නියෝජ්‍ය නායකකම තියෙන නියෝජ්‍ය නායකවරු සමහර තුන් හතර දෙනෙක් වෙයි දන්නේ නැහැ ඉස්සරහට. දැන් ඔබගේ ගණන් හෙලව හදා බැලීමට අනුව ඔබ මේ යම් කාරණාවක් සඳහන් කරන මේ එක්සත් ජාතික පක්ෂය කියන එක ඔවුන්ගේ පහළ ස්තරයන් වලින් ඇවිල්ලා දීර්ඝ කාලීනව හිටපු කණ්ඩායමට අමතරව වෙනත් තැනකින් උඩින් පාත් වෙන්න ඉඩක් තියෙනවා කියලාද ඔබ ඔය කියන්නේ? අනිවාර්යයෙන් ඔය පක්ෂවල කොහොමත් එහෙම පුළුවන්. දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව හදද්දී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳව ගන්න බැරුව තිබ්බ පක්ෂයක් ඔය. ඔබ දන්නවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේ සාමයේකින් කැඳව ගන්න පුළුවන් එකක් තිබ්බ හැමදාම කචල් ලොකු කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහිව පෙනී හිටපු කිසි කෙනෙකුට මේ ආණ්ඩුවේ දීලා නැහැ කිසිම තැනක්. හරි, ඔක්කොම හිමිසරේ පැත්තකට කරලා තියලා තියෙන්නේ. ඒ අස්සේ තමයි මේගොල්ලෝ ඉන්නේ. මේ එන්නේ අර රනිල්ගේ කල්ලියේ හොඳම කට්ටිය වෙන්න. හරි, ඊළඟට ඒකෙත් ලොකුම අය වෙන්න. ඒකට ආණ්ඩුවට විරුද්ධව එන පොදු ජන අරගල තරන්න මර්ධනය කරන්න අපි ලෑස්ති කියලා කියනකොට ඒගොල්ලෝ හිතනවා ලොක්කගෙන් ලකුණක් හම්බෙයි කියලා. ඒකට තමයි ඔය සමාරේව කරන්නේ. හොඳයි මේක කියන්න. දැන් මේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ වැඩි තිබුණාය කියන එක මම පිළිගන්නවා. ඒ වගේ ඒ වැඩි ගැන මට අපිටත් අතුලේ හිටියත් අපිට ඒවා ගැන
අපේ අදහස් දැක්වීමට විරුද්ධ වීමට හේතු කාරණා තිබුණා. නමුත් එතුමා දිගටම මේ වෘත්තීය සමිතිත් එක්ක සහජීවනයකින් හිටියා. ඒක එයාගේ අර කම්කරු අමාත්‍යාංශයේ ඉඳලම එයාට ලැබුණු ගුණයක්. කම්කරු අමාත්‍යාංශයේ ඉන්නකොටත් කම්කරුවන්ගේ පැත්ත ගත්තා. හම්බුදුන්ගේ පැත්ත නොගෙන. ඒක නිසා එයා කම්කරු අමාත්‍යාංශයෙන් අයින් කළා. කළා ධීවර අමාත්‍යාංශයට දැම්ම. ඒ හුරුව එයාගේ තිබුණ දිගටම. ඒත් කම්කරු අද කම්කරු දිනය ගැන කතා කරන නිසා කම්කරු සමිතිත් එක්ක ඉතා හොඳ සමීපතාවයක් තිබුණා. GMO එක වුණත් ඉතා සමීපව සාකච්ඡා කරමින් ප්‍රශ්න බේරගෙන ගියා. මෙතුමා මතක් කරපු අධ්‍යක්ෂ සමුදායේ වකවානු එන්නේ. රොෂෙන් චානක සිද්ධිය, ඇන්ටනිය සිද්ධිය. ඒවත් වුණා. ඒවත් වුණා. ඇන්ටනි මැරීම, ඒ මිනි මැරීම දෙක තුනක් වුණා. ඒක අපිට ලොකු කළු පැල්ලමක් හැටියට අදත් ඉතුරු වෙලා තියෙනවා. නමුත් ඒ අතර වෘත්තීය සමිතිත් එක්කලා පුළුවන් තරම් බේරගන්න උත්සාහ කළා සාකච්ඡා මගින් එක්ක එකඟතාවයන්ට පැමිණීමෙන්. ඒක එයාගේ සාමාන්‍ය හුරුවක් තිබුණා. ඒ විදිහට ජනාධිපතිවරයාට උන් නිතර අයවැයකට ඉස්සෙල්ලා කැඳෙව්වා. ඔවුන්ගේ අදහස් ඒ අදහස් ඔක්කොම බාරගන්නවත් නෙමෙයි. නමුත් එවැනි එකඟතාවයක් එයා පවත්වාගෙන ගියා. අද මේ GMO එකත් එක තියෙන ආරවුල එයා එකල් තිබුණ නැහැ. දැන් ඇත්තටම මේ ආණ්ඩුවේ අගමැති GMO එකට චෝදනා කරනවා මේ මහින්ද මහත්මයාගේ උදව්කාරයෝ හැටියට ක්‍රියාත්මක වෙනවා කියලා. මම මේ කිව්වේ ඒ අතර එසේ නූණු දැන් තියෙනවා රොෂාන් චානකගේ මරණය සිදු වූ අවස්ථාව, ඇන්තනිගේ මරණය සිදු වූ අවස්ථාව, ඒවා තමයි වෘත්තීය සමිති අවස්ථා දෙක එකඟත්වයකට එන්න බැරි වූ අවස්ථා දෙක. වසුවේ මහත්මයා දැන් අන්තිමට එකඟත්වයකට ආවා මේ ඒ සහනදීමේදී භූමිතේ සහනය ඒ සිද්ධිය වුණා. ඒවා මේ ජනාධිපතිතුමා විසින්ම නියම කළා විදි තැබීම් කරපන් කියලා විදි තියලා මරාපුවම නෙමෙයි. නමුත් වගකීම් බාරගන්න. හැබැයි වෘත්තීය සමිතිය අරගලයේදී කණ්ඩායම බයෙන් හිටියද එළියට එන්න? ඒ වකවානුවේදී බයෙන් සිටීමයි එකඟතාවයයි කියන්නේ දෙකක් නෑ. මන් දන්නේ වෘත්තීය සමිතිය කවුරුත් බයෙන් හිටියද කියලා. වෙනත් අය ඔය මේ තැන් තැන් වලින් උස්සගෙන ගිහිල්ලා අතුරුදහන් වීම ආදී සිදුවීම් ගන්නවත් තිබුණා. ඒ වෘත්තීය සමිතිය වලට සම්බන්ධව නෙමෙයි. වෘත්තීය සමිතිය තුල දන්නේ එහෙම ඔවුන්ට අධ්‍යක්ෂීම් වලට මුහුණ දෙන්න වෙයි කියලා නියඳ වෙටියද? නෑ, එහෙම තත්ත්වයක් නම් තිබුණේ නෑ කියන එකයි මගේ අදහස. ඒක අහලා බලන්න ඕන. නෑ, ඔබ ආණ්ඩුවේ ලාල්කාන්ත මහතා තේරුම හැටියට එහෙම වෘත්තීය සමිති නායකයන් අතර එවැනි බයක් තිබුණේ නෑ. ලාල්කාන්ත මහතා ඉස්සෙල්ලා කිව්වා මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තමන්ගේ දෝතට වැටෙනකම් බලන් ඉන්න පිරිසක් ගැන. මට ඒ ගමන් අහන්න හිතුණා ඔබෙන් මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන බලවේගයේ නායකත්වය තමන්ගේ දූතට වැටෙනකම් බලන් ඉන්න පිරිසකුත් ඉන්නවා කියලා ඔබ හිතනවද? ඔබට එහෙම නිරීක්ෂණය වෙනවද? නෑ, මට දැන් තේරෙන්නේ නැහැ එහෙම බලාගෙන ඉන්න කවුරුවත්. සුදුසුකම් ඇති අය නම් ඉන්නවා. එහෙම ඔබට කියන්න පුළුවන්ද කවුරු හරි සුදුසුකම් තියෙන අය කවුද? හොඳ නැහැ නම් කියන්නේ. ඇයි හොඳ නැත්තේ? සුදුසුකම් දේශපාලනයේදී නායකත්වයේ සුදුසුකම් කියන එකේ නුසුදුසුකම් නෑ. ඒක හේතුව ඒක මගේ නිරීක්ෂණයනේ. අපි ඔබේ නිරීක්ෂණය නෑ. ඒකෝ මං ඒ නිරීක්ෂණය දුන්නාම මංගේ ලායප ඒකපද විපක්ෂයේ නායකත්වය වැඩ කරන්න එපායි. ඒ කියන්නේ නිරීක්ෂණයක් කිව්වත් තරහ වෙන කට්ටිය නෑ. ඉතින් එහෙමනේ, අපි යම් දේවල් ගැන නිරීක්ෂණයක් කරපුවාම එය බලපාන්නා වූ හැම කෙනෙක්ම ඒ ගැන ප්‍රතික්‍රියාවක් කරනවානේ. එහෙනම් මෙහෙම කියන්නකෝ, 2020 දී ගෝඨාභය රාජපක්ෂ සාධකයේ කියන කාරණාවට පෙනී සිටින සහ ඒට එරෙහිව ඉන්න කණ්ඩායම් දෙකක් ඒකාබද්ධව ඉන්නවද? ඔව්, මම පැහැදිලිවම ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයාට එකඟ නැති කෙනෙක්. හොඳයි, අපි අවසාන සාකච්ඡා වටේට එමු. දැන් මේ තුළ ඉදිරියේදී අපි කතා කරපු කාරණේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පරස්පරතා තිබුණත් එකඟ විය හැකි තත්ත්වයට සහ එකඟ වීමේ මට්ටමට රජය ඔවුන්ව ගෙනෙනවා කියන කාරණේ ඔබ සඳහන් කරා. ඉදිරියේදී එන කාරණා කිහිපයක් තියෙනවා. ඒ වගේම ආසන්න වශයෙන් වෘත්තීය සමිති 97ක එකඟතාවයකින් යම් වර්ජන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියන කාරණේ මතුණා මේ දිනට කලින් රාල්කාන්ත මහතා මොනවද වෙන්නේ ඉස්සරහට? අතන මූලික කාරණා කිහිපයක් තියෙනවා. පොදුවේ වෘත්තීය සමිති ව්‍යාපාරය වැඩ කරන ජනතාවගේ ව්‍යාපාරය මූණ දෙන එකක් තමයි රාජ්‍ය සේවයේ කප්පාදුව. මේක එක්සත් ජාතික පක්ෂය දිගටම කරා. එතකොට රාජ්‍ය සේවයේ කප්පාදුවේදී දැනට රාජ්‍ය සේවයේ විශ්‍රාමයට අහෝසි කරලා තියෙනවා. 2016 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන්
රාජ්‍ය සේවයට බැඳෙන අයට මෙතෙක් තිබුණු විශ්‍රාමයට ක්‍රමෙ නැහැ. අලුත් එකක් තාම ගෙනල්ලත් නැහැ. හරි. එතකොට විශ්‍රාමයට කප්පාදුවක් තියෙනවා. රාජ්‍ය සේවයේ දිය කර හැරීමට දරන උත්සාහයක් තියෙනවා. එතකොට දැන් සමහර වෙලාවට ඔකත් එක බැඳිච්ච කාරණා මේ රාජ්‍ය සේවකගේ කාර්යක්ෂමතාවයේ අරව මේවා. දැන් මමත් ඇමතිකමක් කරා යම් කාලයක්. හරි. ඇත්තම කියනවා නම් රාජ්‍ය සේවක පෑයට නෙමෙයි මේ මේ වැටුප් නොලබා මේ අතිකාලවත් නොලබා වැඩ කරන්න තරම් උනන්දුවකින් මිනිස්සු වැඩ කරා. ඒ කියන්නේ අපිත් ඒකට සරලන කැපකිරීමක් කරලා ඉලක්කයක් එක්ක වැඩ කරනවා නම් රාජ්‍ය සේවය ඉදිරියට ගන්න පුළුවන්. අවශ්‍ය නිසනායකත්වේ. ඇත්තම කියනවා ඒක දැන් මේ මේක රාජ්‍ය සේවය දිය කරන්න ඕන මේගොල්ලන්ගේ ප්‍රතිපත්තියත් එක්ක. ඒකයි මූලික කාරණේ. ඒතකොට රාජ්‍ය සේවය දිය කර හැරීමට එරෙහිව අරගලයක් තියෙනවා. ඊළඟට ගත්තම සයිටම් එකට එරෙහිව සයිටම් එක අපි කියන්නේ වහන්න ඕන. හරි. ඒක අපි කතා කරමු අධ්‍යාපනයේ අනිකුත් අවස්ථා කොහොමද පුරුල් කරන්නේ ආදී දේවල් වෙනම ඕන තරම් කතා කරමු. නමුත් සයිටම් එක වහන්න ඕන. දෙක. ඊළඟ එක තමයි සයිටම් එක වහන එක මම දැන් කලින් කියපු කාරණය ඊළඟට ගත්තම ආයතන විකිණීම කියන ප්‍රශ්නේ. ජාතික සම්පත් විකිණීම කියන ප්‍රශ්නේ. මෙන්න මේ වගේ මූලික කාරණා කීපයක් පදනම් කරගෙන වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ දැන් සාකච්ඡාවක් ගොඩනැගිලා තියෙනවා. යම් යම් වෙනස්කම් තිබුණත් මේකට GM එකත් සම්බන්ධයි, අපිත් සම්බන්ධයි, තවත් දේශපාලන වෙනස්කම් ගොඩක් තියෙන අය සම්බන්ධයි. අර සයිටම් එකට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය අරගලයක් ආරම්භ කරානේ. මුලින්ම ඇත්තට මේක ශිෂ්‍ය ව්‍යාපාරය තමයි මේක ගොඩක් මේකේ කාර්යභාරයක් කරේ. ඔවුන් දැවැන්ත මතවාදී බලපෑමක් කළා. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරයකට යන්න පුළුවන් දුරක් තියෙනවා. ඒ ශිෂ්‍ය ව්‍යාපාරයේ ආපු ගමනේදී ඒ දුරේදී ඒ සටන ජයග්‍රහණය කරගන්න බැරි වුණා නම් ඊට පස්සේ තව බලවේග මේකට එකතු කිරීමේ අවශ්‍යතාවයක් එනවා. ඒ බලවේග එකතු කරද්දී කම්කරු ව්‍යාපාරයේ වෘත්ති සමිති ව්‍යාපාරය තමයි මෙතන තියෙන ප්‍රබල ඊළඟ කොටස. ඒතර ඒ කොටස දැන් මේකට ඇතුල් වෙලා තියෙනවා. ඒ නිසා වෘත්ති සමිති ව්‍යාපාරය මෙන්න මේ කියන මූලික කාරණා පදනම් කරගෙන ජාතික කම්කරු මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ දිසාවට දැන් ගමන් කරමින් තිබෙනවා. ඒ අය වෙන වෙනමත් මේවා වෙනුවෙන් සටන් අරගල කරන ගමන් ඒකාබද්ධව වැඩසටහනක් කරන්න දැන් සූදානමක් තියෙනවා. ඒක අපිට දෙන්න පුළුවන් දායකත්වය දෙනවා, සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම දැන් මැයි 3-5 අතර 3ද 4ද 5ද කියලා කියන්න බෑ. දැනට වැඩ වර්ජනයකට සූදානමක් තිබෙනවා. තාම සියල්ල අවසන් කරලා නැහැ, සූදානමක් තිබෙනවා. ඉතින් මේ වගේ කාරණාත් එතරදී සයිටම් මූලික කරගත්තාට මේ උත්සාහ දරන්නේ බලයනියක් හෝ මොකක් හරි ආවොත් අපි පුපුරවා හරිනවා කියන එක සංකේතවත් කරන්න නේද? ඒකටත් අදාළයි. ඒකටත් අදාළයි. ඒ කියන්නේ වැඩ කරන පන්තිය කියලා කියන්නේ අපි හිතමුකෝ මේක මේ කෑලි වෙන් කරලා තියෙනකම් බලයක් නෙමෙයි, ඕනම එකක් එහෙමනේ. ආයුධයක් වුණත් කෑලි ටික ගලවලා හෙට මෙහෙට දාලා ගත්තට පස්සේ ඒකෙන් ඉලක්කයට වෙඩි තියන්න බෑ. උරුසමිති ව්‍යාපාරයත් එහෙම එකක්. ඕනම ජන බලවේග වලට බලය එන්නේ මේක සංවිධානය වෙච්ච තරමට. ඉතින් අපි දැන් ඒ වෙනුවෙන් පුළුල් මධ්‍යස්ථානයක් ගොඩනැගීමෙන් පවතිනවා. මෙතන මේගොල්ලෝ මේ ඔක්කොම දැන් උරුසමිති ව්‍යාපාරය ගැන කතා කරන්නේ ඒ නිසා. වෙන කිසි ව්‍යාපාරයක් ගැන ඔහොම කතා කරන්නේ නැහනේ. දන්නවා මේක තමයි බලවත්, මේක තමයි ප්‍රබල. ඉතින් අපි මේ බලවත් දෙයම තමයි ගොඩනගන්නේ. ඒක අනිවාර්යෙන් අපි ගොඩනගනවා. ඔබතුමාටත් ඒ කාරණේට දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ උදව් වුණා මේ දැන් තියෙන ආණ්ඩුව පිහිටුවන්. ඒකේ හේතු කාරණාව ලාල්කාන්ත් සහෝදරය කිව්වා. එදා තිබුණු ආණ්ඩුවෙන් තිබුණා වූ තද පීඩනය ඒකාධිපති ස්වරූපය නිසා එයින් ගැලවීම සඳහා ගන්නා වූ කෙටිකාලීන අවකාශයක් සඳහා තමයි මේ කළේ කියලා. එසේ කිව්වත් මේ ආණ්ඩුව බලයට පත් වුණු අවස්ථාවේ ඉඳලා මේ ආණ්ඩුවත් එකට යම් විධායක කොමිටුවල වැඩ කළා. වැඩ කරමින් අදත් අපි පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපට තේරෙන දේ තමයි ආණ්ඩුව ගැන විවේචනයක් කළත් ඊට වඩා ප්‍රධාන ප්‍රතිවිරෝධය තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂත් එක්ක, ජනතා විමුක්ති පෙරමුණේ. දැන් ඒකාබද්ධ විපක්ෂය ආයමත් බලයට එනවා නම් ඒක වළක්වන එක තමයි ප්‍රධාන දේ කියලා ජනතා විමුක්ති පෙරමුණ හිතනවා නම් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයත් ඔයි කියනා වූ අදහසට අනුව ක්‍රියාත්මක වෙයිද නැද්ද කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා.
මොකද ඒකාබද්ධ විපක්ෂයේ වෘත්තීය සමිතිය වල ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ වුණොත් අනිකුත් උත් සමිතියක දැන්ටත් අපි ඒකාබද්ධ වී තිබෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස මේ ආණ්ඩුව දුර්වල වීමත් ඒ වෙනුවට ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩු බලය වෙත ප්‍රවේශ වීමේ ඉඩකඩ මතුවෙනකොට මොකද එකක් දුර්වල වෙනකොට ඒකට ප්‍රතිවිරුද්ධව තියෙන ප්‍රබලම දේ ප්‍රවේශ වෙනවා. දැන් ඒක ගැටලුවක් නම් JVP එකට අපිට ගැටලුවක් මතුවෙනවා නැවතත් එකට වැඩ කිරීම. ලාල්කාන්ත මහත්ත ඔව් මෙහෙමයි. දැන් අපිට මේ මහින්ද රාජපක්ෂ මහත්තයා මූලික කරගත්තේ ඒක ඒකාබද්ධ විපක්ෂ බලයට ගෙන ඒම සඳහා කිසිම උමනාවක් නැහැ. හරි ඒ ඒ ඒ ඒ දේශපාලන උමනාවට අපි කරගහන්නෙම නැහැ. හැබැයි මෙතුමා තුරන යම් හිඩසක් ඇති වුණොත් ඒ හිඩස තුරට යෑමේ මූලික සුදුසුකම අවශ්‍ය සුදුසුකම් එතුමාට කියලා එතුමා කියනවා. එතුමාගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනයි අපේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනයි. මම මේ කතා කරේ එක්සත් ක්‍රියාමාර්ග කියලා වර්ගයක් තියෙනවා. එක්සත් ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වෙලා වැඩ කරාම ඒකේ ජයග්‍රහණ ලැබෙනවා නම් ඒ ඒ අයගේ කොටස ඒ අයට යයි. ඒක වෙනම කාරණයක්. නමුත් මේ කියන මේ ඒකාබද්ධ විපක්ෂය බලයට ගැනීම සහ ඒක පදනම් කරගත්ත එහෙම ක්‍රියාවලියක් එක්ක ගනුදෙනුවක් අපිට නැහැ. ඒක ඇත්තෙම නැහැ. දැන් ඒ නිසා එහෙම එහෙම බලාගෙන මොකක් හරි මේ කරන්න ඕන කියලා හිතනවා නම් අපි ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. වාස්තුවේ මහත්මයා ඉස්සෙල්ල කියපු අර දේශපාලන ඇජෙන්ඩා ගෙනල්ලා වෘත්තීය සමිතියට පටවනවා කියන එකම නේද? ඔය ඔය එන්නේ නැහැ. මම කිව්වේ වෘත්තීය සමිතිය එකිනෙක සම්බන්ධ වී ක්‍රියාත්මක වෙනකොට මට තියෙන ගැටලුවක් නෙමෙයි. ඒක ඒකාබද්ධ විපක්ෂයට ප්‍රයෝජනවත් වෙන බව පේනවා නම් ජයපි මොකද කරන්නේ? ඒ තුල ජයපි ඉදී දෙනවා. ජයපි එක මම දන්නවා මහින්ද මහතා බලයට කියන්න ඕනේ කියන න්‍යාය පත්‍රය එතුමානේ ඒක අපේ වැඩ. නමුත් මම අහන්නේ ඒ තත්වයේ උද්ගත වෙනවා නම් මේ ක්‍රියාවලිය තුල ඒ සිදු වුණොත් උද්ගත වෙනවා නම් එතකොට මොකද කරන්නේ? මම කියනවා එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට කොහොම සාකච්ඡාව ගෙනියන්නේ? එහෙනම් මම මෙහෙම ඇහුවොත් මේ ආණ්ඩුව පළවා හැරීම සහ ඒකාබද්ධ විපක්ෂයේ බලයට එම වැළැක්වීම මේ දෙකෙන් ප්‍රමුඛව තෝරගන්න මොකද ජයපේ? මෙහෙමයි. දැන් මේ මම කතා කරන්නේ එක්සත් ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන්. හරි එක්සත් ක්‍රියාමාර්ගයේ දැන් අම්මා සටන් පාටිය කිව්වේ. හරිද? සයිටම් එක. හරි ඊට පස්සේ දැන් මෙහෙමයි. පවතින ආණ්ඩුවක් හා බැඳිච්ච කාරණාවලට එරෙහිව ඒ ඒ බලවේග අරගල කරද්දී ඒ වගේ අනියම් ප්‍රතිඵල ඒ ඒ අයට අඩු වැඩි වශයෙන් යන ප්‍රමාණයක් තියෙනවා. හරිද? පහුගිය අරගලෙදිත් ඒක වුණානේ. අපිට UMP ආණ්ඩුව බලයට ගේන්න කිසිම ඕනකමක් තිබෙන්නේ නැහැනේ. නමුත් මේක පරාද කරනකොට ඒකට ඉඩක් හැදෙනවා. ලල්කත් මත දැන් මේ හිරවිල්ල පේරවනේ අපිට. දැන් මේ මෙතුමා මතු කරා. නෑ මම මේ කියන්නේ මේ පෞද්ගලිකව බොහෝ පක්ෂයේ නෙමෙයි. පෞද්ගලිකව නෙමෙයි මම මේ කියන්නේ. වාමාංශික පක්ෂවලට තියෙන ගැටලුව දැන් මේකේ කෙලවරේ ගිහිල්ලා ආපහු එන්නේ පරණි ඒකාධිපතියා නම් කොහොමද ඒකට එකග වෙන්නේ? ඊට පස්සේ ඒක ඒ හින්දා මේක තියාගන්න නම් මේ වර්තමාන ඒකාධිපතිත්වයේ කොහොමද සාධාරණීකරණය කරන්නේ? මම කියන්නේ ඔය ඓතිහාසික හිරවිල්ල හැබදාමත් තියෙන මම අහන්නේ වමේ පක්ෂ මේ පහුගිය ටිකේ පහුගිය ඉතිහාසය කරපු අත්හදා බැලීම අවුරුදු එකමාරේ ඉන්ටර්වල් වෙනුවෙන් කරපු අත්හදා බැලීම නොකර සිටියා නම් එක 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 ධාරාවක සමහරට ඔය වරින් වර කරන මේ දැන් හිරවෙන දේශපාලන හිරවිල්ල මගහරවා ගත හැකිව තිබුණා කියා ඔබ ගණන් හදනවාද නැත්නම්? නෑ මෙතන හිරවිල්ලක් නෑ. මේක තමයි දේශපාලන විදිය. හරි හිරවිල්ලක් මොකක්වත් නෑ. ඒ කියන්නේ දැන් ආණ්ඩුවක් තිබෙනවා. ආණ්ඩුව වැඩ කරන ජනතාව ප්‍රමුඛ පොදු ජනතාවට එරෙහි යම් යම් ක්‍රියාමාර්ගවලට එනවා. එතකොට ඒ ක්‍රියාමාර්ග පතනං වෙලා වෘත් සමිති ව්‍යාපාර වෙන්න පුළුවන්, ශිෂ්‍ය ව්‍යාපාර වෙන්න පුළුවන්. මේ බලවේග එකට එකතු වෙනවා. එකතු වෙලා කරන අරගලය තුල යම් තව කෙනෙකුට බලයට එන්න නොඑන්න ඒවා විවිධ හේතු කාරණා වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් අපේ න්‍යාය පත්‍රයේ අපි කිසිසේත්ම අපි ඉලක්ක කරන්නේ අරමුණු සහගත කරන්නේ ඒකාබද්ධ විපක්ෂයට ජයග්‍රහණයක් ගන්න. ඒකෙදි අපි නැහැ. ඒ නිසා එහෙම ස්වරූපයකට එහෙම න්‍යාය පත්‍රයක් එක්ක ඇවිල්ලා ඒ න්‍යාය පත්‍රයට අනුව වෘත් සමිති ව්‍යාපාරය හසුරවන්න හදනවා නම් ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මොකද එක එක ශේෂවල දැන් අපි තුමුකෝ ඒකාබද්ධ විපක්ෂයට පුළුවන් ශිෂ්‍ය ව්‍යාපාරය හසුරවන්නේ. ඒක ඒ අයට ඕන න්‍යාය පත්‍රයට ගෙනියන්න බෑ. න්‍යාය පත්‍ර කාරණා නෙමෙයි. දැන් මෙතුම අතුකුර මේ සියල්ල තුල ඉඩක් හැදෙනවා ඔවුන්ගේ දේශපාලන ගමනට කියන කාරණේ එන්නේ. ඒක මේමයි. උනොත්නේ
මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කමෙන් යයි කියලා හිතුවේ නැහෙනේ ගියානේ. ගියා. ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයෙන් එතුම හිටුවේ අගමැති කම සහ ආණ්ඩුවක් හදාගන්නනේ. බැරි වුණානේ. හරි. එතකොට මේ ගණන් හදලා බැලුවම මහින්ද රාජපක්ෂ බලවේගයේ ශක්තිමත් වෙලාද එන්නෙන් එන්න දුර්වල වෙලාද කියලා බැලුවොත් අපේ විග්‍රහය දුර්වල වෙලා තියෙනවා. අපේ විග්‍රහය දුර්වල වෙලා තියෙනවා. හරි. හිත සනස ගන්න දේවි. නෑ නෑ නෑ. එතුමලා දැන් නිතරම කියන්නේ මොකද්ද? ළඟ බලයකට එනවයි කියලා පෙන්න ගන්නවා. හැබැයි මට මොහොතක් දෙන්න. හිස් ගෙඩි ගණනින් යම් යම් තීරණ ගන්නට බෑ. නමුත් අද දවසේදී ගෝල් ෆේස් පිටිය මේ යම් යම් කාරණාත් එක්ක සංසන්දනය කිරීමේදී ඔබේ විග්‍රහය නිවැරදිද? මම ගෝල් ෆේස් පිටියේ தත්ත්වය තාම දන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමාජිකයන්ගෙන් බහුතරයක් ගේන්න පුළුවන් කියලා මම පිළිගන්නවා. හරි. ඒකම තමයි අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තියෙන අභියෝගය. හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල බලය හරි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අත්පත් කර ගත්තට බිමේ බලයේ වැඩි පංගුව මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ඒ වටා ඉන්න සංවිධායකයන්ට තියෙනවා. හරි. දැන් ඔය 7-8 දෙනෙක් මෑතකදී අයින් කරන්නේ මේ ළඟදිම. ඒ වෙන මොකද? ඉන්න කට්ටිය මහින්ද මහත්තයාට තමයි බස් ටික එකතු කරන් සෙනග අරගෙන යන්නේ. අලුත් මිනිහ දාපු ගමන් අදිසියේ දරබඩ ගාලා අඩු තරමින් එයා උත්සාහ කරන තව බස් එකක් හරි අරන් මෙතෙන්ට එන්න. හරි. එතුමට ඕන තැනට එන්න. ඒ වගේ වෙනස්කම් කරයි. හරි. නමුත් ඒ කියන කාරණාව මත අපිටම ගෝල් පෙස් එක සම්පූර්ණයෙන් පිරුණා කියමුකෝ. ඒ කියන කාරණා මත නෙමෙයි මේව තීරණය වෙන්නේ. එකම කාරණේ ඒක නෙමෙයි. තවත් දේශපාලන කාරණා තියෙනවා. හරි. එතකොට අපි බලනවා මේ தත්ත්වය ඇතුලේ දැන් අපි බලන්නේ වාමාංශික බලයක් ගොඩනගන්නේ කොහොමද මේ ක්‍රියාවලිය ඇතුලේ. හරි. පාර්ලිමේන්තුවේදීත් අනිත් තැන්වලත් මහපාරෙත් අරගලය තුලත් මේ ඒකාබද්ධ ක්‍රියාවලිය ඇතුළත් වැඩ කරන ජනතාව ප්‍රමුඛ බලයක් ගොඩනගන්නේ කොහොමද කියලා. දැන් අපිට ඕනකමක් තියෙනවා මේ මැත්තරම. ඒ කියන්නේ මේ ධනපති පක්ෂවල වලිග බවට පත් වෙලා ඒකාබද්ධතාවයන් ගොඩනගන පෙරමුණක් හදනවා වෙනුවට දැන් හදලා තියෙන්නේ එහෙමනේ. දැන් ජාතිවාදය කියනකොට මෙතන මොකද? ජාතිවාදයත් එක්ක වැඩ කරන්න කමක් නැහැ. හැබැයි ජාතිවාදය යට වෙන්න ඕනේ එකකින්. ජාතිවාදයට මේ තල්ලුවක් එන්න බෑ. ජාතිවාදය යටපත් කරගන්න පුළුවන් නම් යම් කිසි ව්‍යාපාරයකට ජාතිවාදී බලවේගات එකතු කරගෙන ඒකේ අවුලක් නැහැ. ඒතකොට ජාතිවාදය එකින් එක්තරා ප්‍රමාණයකට මර්ධනය වීමක් වෙන්නේ. ඔවුන්ට ජාතිවාදී ලෙස හැසිරෙන්න බැරි වෙනවා. අපි කල්පනා කරනවා වමේ ව්‍යාපාරය ශක්තිමත් කරලා ඒ වමේ ව්‍යාපාරයේ මූලිකත්වය මත අනිකුත් බලවේග එකතු කරගන්න. දැන් මෙතන වෙන්නේ ඒක නෙමෙයි. ධනපති පක්ෂයේ කුමනාව මත අනිත් කට්ටිය වටේ ඉන්න කට්ටිය එකතු වෙනවා. ඒ දෙකක්. එතන වමේ ව්‍යාපාරයේ ලෝකේ අපි දන්න ඉතිහාසයේ නායකයෝ පොතපතේ න්‍යාය භාවිතාවි ප්‍රතිඵල ගත්ත තැන් ගත්තොත් වමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් අනිත් අය කළමනාකරණය කරගත්තොත් තමයි ඒ ඒකාබද්ධතාවය තමයි අනුමත කරන්නේ. හැබැයි එතන අර ඔබ කියපු කාරණේ කරගත්තොත් කියන කාරණේ එවැනි කාරණා කියන්න බෑ කිව්වේ. අපි ඒ පැත්තට තමයි ගමන් කරන්නේ. හොඳයි. උතුම. අපි විග්‍රහ කරගන්න ඕනේ විශේෂබද්ධ තත්ත්වය ගැන. අපේ හිතේ ඕන දෙයක් තියෙන පුළුවන් මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ. විශේෂබද්ධ තත්ත්වය ගැන අපි විග්‍රහ කරගන්න ඕනේ. ඓතිහාසිකව මේ පෙළ ගැස්ම තුළ මේ දකුණු ආසියානු කලාපයේ කොහොමද සිද්ධ වුණේ? සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක කම්කරු පන්තිය පදනම් කරගත් වාමාංශික පක්ෂවලට ප්‍රමුඛ බලවේගය වීමට තිබුණු ඉඩකඩ විභවය කුමක්ද? ලංකාවේ විශේෂයෙන් මොකද මැදමාවතෙන් මතුවෙච්ච පක්ෂය අර වාමාංශික පක්ෂවල වැඩපිළිවෙලේ විශාල තුගයක් ක්‍රියාවට නැගුවා. ක්‍රියාවට නැගමින් ඉදිරියට. ඒ නිසාම තමයි එකතු වෙන්න සිද්ධ වෙන්නේ. දැන් ලංකාව ගත්තොත් විශේෂබද්ධ වෙන නිසා වමේ ව්‍යාපාරයක් වෙනම ප්‍රමුඛ බලවේගයක හැටියට ගොඩනගන්න අද ඉඩක් නැහැ කියන තීරුවේ අපි ඉන්නේ. ඒ නිසා අපි බලනවා මේ මැදමාවතත් එක්ක යන ගමනේ ඊළඟ පරිච්ඡේදයක් අවසන් කරන්න. එයින් පසු අපට ඒ ගැන හිතන්න පුළුවන් වෙයි. අද විශේෂයෙන්ම අපි මුහුණ දෙන්නේ මේ නිව් ලිබරල් තර්ජනයට අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීමට ඇමරිකන් හමුදාවල් ලංකාවේ ත්‍රිකුණාමලයට රිංගන්න උත්සාහ කිරීමේ මේ වාගේ අපේ ජාතික නිදහසට බලගත් තර්ජනයක් තියෙන අපේ රටේ ආර්ථිකය ගිල ගැනීමේ අනතුරක් තිබෙන වෙලාවක අපිට තියෙන එකම හවුවරනේ මේ මැදමාවතත් එක්ක යන වමේ එකතු වෙයි කියන එකේ අපි ඉන්නේ. ඔබ කියන්නේ ඒ දේශපාලන යථාර්ථය ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගන්න නැහැ කියලා. නෑ ඒක නම් කියන්න හදන්නේ.
දැන් ඒ නිසා අද අපිට තියෙන්නේ අපි තීන්දුව කරගත්තට පස්සේ මේක තමයි අපේ දේශපාලන ක්‍රියාමාර්ගය කියලා අපි ඔක්කොම ඒකට දාන්න ඕන. අපිට මේ දිනේ එනවා මේ දිනේ අපි වෙනම තියනවා අපි දේශපාලන එකඟත්වයේ පාර්ලිමේන්තුවේ වෙනම යනවා එහෙම කරන්න බෑ. එහෙම කළොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපි කරන්න හදන්නේ වමේ බලයේ 3න් 1ක ප්‍රමාණයකට දියුණු කරගන්න. ඒක අප ද්විපක්ෂ තුල 3න් 1ක ප්‍රමාණයට ඒකට කරන්න ඕන පියවර තමයි වමේ පක්ෂ ටික එක්කම එකතු වෙලා එක පක්ෂයක් හැටියට වැඩ කරන්න. ඒක අප ද්විපක්ෂ තුල. ඒතොර අපි 3න් 1ක බලයට එනවා. එතකොට අපේ ගනුදෙනුව හා හෙට්ටු කිරීම වෙනස්. මෙතුමගේ කාරණේ මම අවසාන වශයෙන් බෙන් දේශපාලන යථාර්ථය තව ජනතාවට කියලා නැද්ද? ඔව් එතුමගේ විග්‍රහය අපි පිළිගන්නේම නැහැ. එතුමලට එදා ඉඳන්ම තියෙන විග්‍රහයක් තියෙනවා. UMP එක තමයි ධනේශ්වර දේශපාලන ව්‍යාපාරය, අධිරාජ්‍ය කැටි ව්‍යාපාරය, ශ්‍රී ලංකා එක හරි ෂෝක් මැදමාවතේ. මැදමාවත් කතා එන්නේම මෙතන කඳවුරු දේශපාලනයක් තිබ්බ යුගයක. සමාජවාදී කඳවුර කියලා එකක් තිබ්බ, ධනවාදී කඳවුර කියලා එකක් තිබ්බා. දැන් මේ කඳවුරු දේශපාලනයක් නැහැ එහෙම. ඒ කඳවුරු දේශපාලනය 1989 බිඳ වැටුණා. හරි පොලන්තේ කඩා වැටීමත් එක්ක නැගෙනහිර ජර්මනියේ හරහා ඇවිල්ලා බර්ලින් තාපේ බිඳ වැටිලා මේ කියන කඳවුරු දේශපාලනය ඔය 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 කියන විග්‍රහයට අදාළව ගොඩ නැගිච්ච කඳවුරු විග්‍රහය කඳවුරු දේශපාලනය බිඳ වැටලා තියෙන්නේ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය තුළ ඔය වාමාංශික හැඩේ යම් ප්‍රගතිශීලීත්වයක් තියෙනවා කියන එක පිළිගන්නවා. හරි මේ නායකයන්ගේ තියෙනවා කියලා අපි පිළිගන්නේ. හරි අධිරාජ්‍යවාදය ගැන මෙතුමල කතා කරන්නේ මේ ජාතික ප්‍රශ්න පදනම් කරගත් පදනම් වලින් විතරයි. බොහෝ වෙලාවට. හරි. නමුත් ආර්ථිකය පැත්තෙන් ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආර්ථික ප්‍රතිපත්තිය ඔය මේ පොඩි මං අර කිව්වේ වී වපුරද්දී හරි සමහරු වපුරන සමහරු හිටවනවා. හැබැයි අපි කරන්නේ වීවගාවම තමයි. ඒ වගේ මේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සාපේක්ෂව ගත්තම දැන් අපි තුමු දැන් මේ මෙතන චීනෙට දුන්නේ කවුද? එහා පැත්ත. මේ චීනෙට දුන්නේ කවුද? මේ මේ අපි තුමු යුද හමුදා මූලස්ථානයේ තිබ්බ තැන. අඩුතරමින් බදු කිවිසුමකට දුන්නේ. සින්නක් කරන්නේ දුන්නේ. ඔබතුමා කියන්නේ නැහැ කියලා. එතකොට මහින්ද වික්කේ නැද්ද? ඔව් එතකොට ඉන්නකෝ. එතකොට මේ 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 පෝට් සිටි එකේ කතාව. චීන කතාව. හරි. එතකොට කවුද ගෙනාවේ? එතුමා ගෙනාවේ. එතකොට මේ මේ කොහෙද ඉඩම්? ඉඩම් අකර දහස් ගණන් බහුජාතික සමාගම් වලට දීලා තිනව. මහින්ද රාජපක්ෂ මහත්තයා. හරි. එතකොට මේ ණය උගුල ගත්තමත් ණය උගුල තමයි අධිරාජ්‍යවාදයේ හොඳම එක. ණය උගුල. ඒ කියන්නේ මේ ණය මත පදනම් වෙලා තමයි අපිව දැන් මේකේ සම්පූර්ණ ග්‍රහණයට අරගෙන තින්නේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ අති විශාල ණය ප්‍රමාණයක් ගත්ත බව අපි දන්නවනේ. ඉතින් අපි යටත් වෙලානේ තියෙන්නේ. හරි. එතකොට එහෙම ගොඩක් කාරණා තියෙනවා. ආර්ථිකයේදී ආර්ථික සාධක මත විග්‍රහ කරන්න යනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආර්ථික ප්‍රතිපත්තිය මේකම තමයි. හොඳයි අපි සාකච්ඡාව අවසන් කරන්න මම කෙටි ප්‍රශ්න දෙකක් දෙපළටම යොමු කරනවා. වර්තමාන ආණ්ඩුවේ හෙට දවසේ පිළිබඳව ඔබ දෙපළගේ විග්‍රහය ඔබතුමා ඉතා කෙටියෙන් සඳහන් කරන්න. වර්තමාන ආණ්ඩුව අරබුදයෙන් අරබුදයට ආණ්ඩුවක්. අද වෙනකොට ණය අරබුදය ඒගොල්ලන් විශ්ලේෂණය කරන්න බෑ. මොකද මෙතුමා කිව්වට මේ ණය අරගත්ත නිසා අපි යටත් වෙනවයි කියලා. ඒක මම පිළිගන්නේ නැහැ. මොකද හැමගත්තු ණයක්ම යොදවල තියෙන විශාල සම්පතක් නිර්මාණය කරන්න. ඒ නිසා ණය අවසාන වශයෙන් වත්කම් වලට හිලව් වෙනවා. ඒ නිසා මේ අපිට අද මේ පහුගිය අවුරුදු දෙකේ ගත්තු ණය ප්‍රමාණය මහින්ද මහතාගේ ආණ්ඩුව කාලේ අවුරුදු 10ක ගත්තු ණය ප්‍රමාණය තරම්. ඒක දන්නවත් දන්නේ නැහැ අපේ ලංකා චෞදරේ. මහින්ද ගත්තේ රනිල් ගත්තේ කියන ප්‍රශ්නයක් නැහැ ඔබතුමාට වගේ. නෑ නෑ මං කියන්නේ අවුරුදු දෙකට ගත්තු ණය ප්‍රමාණය අවුරුදු දෙකක් තුර ගත්තු ණය ප්‍රමාණය අවුරුදු 10ක් තුර මහින්ද ගත්තු ණය ප්‍රමාණය සමානයි. ඒ නිසා මේ ණය උගුල ඇත්තටම ඇති වෙලා තියෙන්නේ මේ ණය ආපසු ගෙවීමට ණය ගැනීමෙන්. අපි ඒක නෙමෙයි කළේ. අපි හැම ණයක්ම වත්කමක් හැටියට පරිවර්තනය කළා. ඒ නිසා අපිව මේ ආණ්ඩුවත් එක්ක සමීකරණය කරන එක කිසිසේත්ම යුක්තිසහගත නෙමෙයි. ආර්ථික වශයෙන් පවා මේ ආණ්ඩුව ණය අර්බුදය වගේම මේ ආණ්ඩුවට අද විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවට අද ආහාර නිෂ්පාදනයේ අර්බුදයක් තියෙනවා.
නියගයත් එකතු වෙලා තියෙනවා. අද මේ ආණ්ඩුවට එක අර්බුදයක්වත් කුණු අර්බුදයක්වත් විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. අද අර්බුදෙන් අර්බුදයට යමින් එදිනෙදා එදා වේල සපයාගෙන යන්නා වූ තත්වයකින් ආණ්ඩුව අද යමින් තිබේ. ඔක්කොම මේ මහා සාඩම්බර කතා තව අවුරුදු 10කින් තව අවුරුදු 5කින් තව අවුරුදු 3කින් කිසිම දෙයක් අද ක්‍රියාත්මක කරන දර්ශනයක්වත් සැලැස්මක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හැබැයි උන්ට සැලැස්මක් තියෙනවා වෙළඳපොළ වාදය ප්‍රධානත්වයට ගන්න, රජයේ මැදිහත් වීම අවම කරන්න, රජයේ සේවය අඩු කරන්න. දැන් මෙතුමා කිව්වා වගේ, රජයේ සහෝදරය කිව්වා වගේ, රජයේ සේවය අඩු කරන්න, රාජ්‍ය වියදම් අඩු කරන්න. ඒ වගේ ඒගොල්ලන්ට තියෙනවා නියෝලිබරල් සැලැස්මක්. එහෙම සැලැස්මක් තියුන්නේ නැහැ මහින්දට. මහින්ද උපාධිධාරීන් 40,000කට එකපාරට රැකියා දෙනවා. ඒකයි මම කියන්නේ මේ තේරුම් ගැනීමේ වරදක් තියෙනවා මේ දෙකේ සමානත්වයක. නිසා මේ ආණ්ඩුව අද කිසියම්ම වූ සාධනීය නිර්මාණාත්මක සැලැස්මක් ජනතාව පිළිගන්න නැතුව යන්න බෑ. මේ අයට තියෙන සැලැස්ම ඔක්කොම පුද්ගලිකරණය කිරීමේ සැලැස්ම. ඒකත් එක්ක හැප්පෙනවා ඇවිල්ලා කම්කරු පන්තිය. ඒ නිසා ආණ්ඩුවට යාගන්න බැරුව ඉන්න. දැන් ඇතිවුණු වර්ජනය කණ්ඩි තෙල් එකයි වරා එකතු වෙලා ඒකට හම්බන්තොට ජනතාවගේ ඇතිවුණු විශාල ප්‍රචණ්ඩ ගැටුම මේවාත් එක්කලා හම්බන්තොට වරායගේ විසුම ඉරී ගියා. දැන් අලුත් ගිවිසුමක් අලුත් කොන්දේසි අනුවාද. හැම දෙයකම මේ හැප්පීම තියෙන්නේ. අගමැතිගේ ඔළුවේ තියෙන්නේ සිංගප්පූරුව. නමුත් මේ රටේ යථාර්ථය ලංකා. ඔන්න ඔය දෙකේ හැප්පීම තුළ මේ ආණ්ඩුව ඇත්තටම ඉදිරි කාලයේදී කඩා වැටෙවි. එක ඡන්දයයි ඕන. පළාත් පාලනේ ඡන්දේ තිබ්බොත් ඒකේ ප්‍රතිඵලයත් එක්ක ආණ්ඩුව ඇතුළතින් බිඳ වැටේ. ආණ්ඩුව හෙට දවස ගැන ඔබේ විග්‍රහයත් එහෙමද? මේමයි මේ මේ ආණ්ඩුව ගෙනෙන ආර්ථික ප්‍රතිපත්තිය සහ මේ මෙතුමා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයා කොටස ගෙනෙන ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළ හරයෙන් ගත්තොත් ගැඹුරින් ගත්තොත් ලොකු වෙනසක් නැහැ. මතුපිට ආටෝපෙන් සාටෝපෙන් යම් යම් වෙනස්කම් තිබෙනවා. මෙතුමට ඒකත් එක්ක එල්ලිලා යන්න අවශ්‍ය විග්‍රහයක් එතුම හදාගන්න ඕන. මම කියන්නේ ඒ විග්‍රහය තමයි ඒ හදාගෙන තියෙන්නේ. අපිට එහෙම වුණාවක් නැති නිසා අපිට මේකේ ඇත්ත කතාව කතා කරගන්න පුළුවන්. මූලික වශයෙන් ගත්තොත් එක්සත් ජාතික පක්ෂයයි මේ කියන මේ හවුල අර්බුද ගණනාවකට මූණ දීලා තියෙනවා. ඒ කියන්නේ රට හැම පැත්තකින්ම අරාජිකයි. හැම පැත්තකින්ම අරාජිකයි. එතකොට ඒ අරාජිකත්වය ඇතුලේ මේක යම් ඒ කියන්නේ මේ එකිනෙකාට බලය පැවැත්තින්න ඕන කමකුත් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමටත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමටත් එකිනෙකාට තම තමන්ට බලය තියාගැනීමේ උමනාවකුත් තියෙනවා. ඒ නිසා මේ අරාජිකත්වය ඇතුලේ අපි හිතන තරම් ඉක්මනින් මේක ඇදගෙන වැටෙන්නේ නැහැ. යම් කාලයක් මේක යනවා. මොකද මේ එකිනෙකා එල්ලිලා ඉන්නවා. හැබැයි එළියෙන්නගෙන ජනතා විරෝධය ජනමතේ ප්‍රමාණයේ බලය විසින් තමයි මේක අර්බුදයට යන වේගය තීරණය වෙන්නේ. එතකොට අපිට ඕන දැන් මේක ඉක්මනින් ඉවර කරලා ඊළඟට ගත්තම වාමාංශික බලයක් පොදු ජනයාගේ බලයක් ප්‍රගතිශීලී ජනයාගේ බලයක් මේ ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායමයි මේ කියන කණ්ඩායමටයි මැදින් ගොඩනගන්න. ඒක තමයි අපේ උමනාව. ඒ අපේ උමනාව වෙනුවෙන් අපි වැඩ කරගෙන යනවා. මේක කියන තරම් දඩි බිඩි ගාලා වැටෙන්නේ නැහැ. ඒක තමයි தත්ය. නමුත් මේක තියෙන්න මුළු රටම අරාජිකත්වයක් කරා ගමන් කරනවා. ඒක හර වෙන උත්තරයක් නැහැ එතෙන්ට. එතකොට ඒ தත්ත්වය අපි ජනතාව පෙළගස්සලා ජනතාවවාදී බලයක් ගොඩනගීමට අදාළ කරන අපේ භාවිතාව අපි ඒකට සම්බන්ධ කරනවා. හොඳයි, අපි අද දවසේදී සාකච්ඡාව හෙදරින් නිමවටපත් කරමු. ලාල්කාන්ත මහතාට වස්තුනාන කර්මාතර සුතුන් දෙනවා. අද දවසේදී සහභාගී වීම සම්බන්ධයෙන් හිතවතුනි ප්‍රතිසිටට ස්තුතියි. අපි ලබන සතියේ නැවත උපුටා ගන්නවා.